සමිරු විනාඩියක් දෙන්න. හොඳයි සමිරු හරි. තෙරුවන් සරණයි හැමතැනටම. අදත් ඉරිදා දිනේ උදෑසන අපගේ කල්යාණ මිත්‍රයන් වන කිත්ති සමරසිංහ ගුරුපියාණන්ගේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදෙන ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහන ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. ඉතින් අද අපේ වැඩසටහනට තේමාව වෙලා තියෙන්නේ මහා රාහුලෝවාද සූත්‍රය. වෙනද වගේම අප වෙනුවෙන් අතිමහත් පරිශ්‍රමයක් දරමින් මේ වැඩසටහන සිදු කරන්න තියදෙන අපගේ කල්යාණ මිත්‍රයන් වන කිත්ති සමරසිංහ ගුරුපියාණන්ට අප්‍රමාණ පින්. ඒ උතුම් පුණ්‍ය කර්මය එතුමන්ට වහා වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහන සංවිධානයෙන් දායකත්වය දරන අපගේ කල්යාණ මිත්‍රයන් වන චානක පුස්කරාරච්චි, සඳින්න තිලකරත්න, තරිදුනා දේශාන්, පුබුදු වෙල්ගම, චමරිකා ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ටත් අප්‍රමාණ පින්. ඒ හැමදෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහා වහා අවබෝධය පිණිසම හේතු සකස් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද වැඩසටහන සහභාගී වෙන ඔබ අප හැම දිනටමත් මේ වැඩසටහන YouTube ඔස්සේ නරඹන හැම දිනටමත් පසුව නරඹන හැම දිනටමත් ඒ උතුම් පුණ්‍ය කර්මය වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කල් වේලා නොගෙන වෙනද වගේම වැඩසටහන ආරම්භ කරන්නට අපගේ කල්යාණ මිත්‍රයන් වන කිත්ති සමරසිංහ ගුරුපියාණන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්න සිටිනවා. පෙරවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් සමිරු මහත්මයායි වගේම තෙරුවන් සරණයි අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න කල්යාණ මිත්‍ර ඉරිසේ හැම දෙනාටම අද මහා රාහුලවාද සූත්‍රයේ ඇසුරෙන් ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහන තියෙන්නේ. මේකදී විශේෂ වෙන්නේ අර සතර මහා ධාතු පිළිබඳ කොටස සහ ඒක කොහොමද ආනාපාන සති භාවනාවට සම්බන්ධ වෙන්නේ කියන කාරණය. ඉතින් මුලින් අපි සූත්‍ර ධර්මය ටිකක් සාකච්ඡා කරනවා. ඊළඟට ඒ සූත්‍ර ධර්මයේ පෙන්නන අනුපිළිවෙලට භාවනා පුණ්‍ය කර්මය සිද්ධ කරන්න අදහස් කරනවා. එතනත් භාවනා ගණනාවක් එකට යෙදිලා තියෙන නිසා සමහර වෙලාවට ඒ සම්පූර්ණ භාවනා අනුපිළිවෙලම කරන්න අපිට එක දවස මදි වෙන්න පුළුවන්. අපි අද ධර්ම සාකච්ඡාව මුලින් ආරම්භ කරලා කාල වේලාව යෙදෙන හැටියට අනුපිළිවෙලට කරන්නේ නැතුව අද සතර මහා ධාතු පිළිභාවනාවට මූලිකත්වය දීලා ඊළඟ දවසේ ඒ අනුපිළිවෙලම ඒ විදිහටම මුළු භාවනා එතන 6ක් 7ක් තියෙනවා. ඒ අනුපිළිවෙලටම ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරේ වැඩසටහන යන අතරේ වෙනද වගේ හිතට ගැටලු වෙන නැගුණොත් අපි ඒවත් සාකච්ඡා කරමු ඉදිරිපත් කරන්න. පාචිකෝ හෝ එහෙම නැත්නම් චැට් එකට ලියලා දාන්න. එහෙමනම් අපි ආරම්භ කරමු. මුලින් අපි තෙරුවන් කමා කරගෙන සීලය අධිෂ්ඨාන කරලා ඉමු. ඒ සඳහා විනාඩි කීපයක් වෙන් කරගමු. සැඩවල් කරලා හෝ එස් පියාගෙන මුලින් බුද්ධ රත්නය සිහියට නගා ගන්න. ඒකම බුද්ධ රත්නයේ අප්‍රමාණ ගුණ සිහියට නගාගෙන හිතමු මේ වගේ අප්‍රමාණ ගුණ සහිත උතුම් බුද්ධ රත්නයට
සිතෙන් හෝ කයෙන් හෝ වචනයෙන් සසර ගමනේදී මගේ අතින් දැනුවත් හෝ නොදැනුවත් සිදුවන වැරදි අඩුපාඩු කෙරෙහි උතුම් බුද්ධ රත්නයෙන් මම කමාවයි දෙනවා. උතුම් බුද්ධ රත්නයෙන් මා වෙත කමා කරන සේක්වා. ධර්ම රත්නය දැන් සිහියට නගා ගම්මු. ධර්ම රත්නයේ අප්‍රමාණ ගුණ සිහි කරන්න. හිතන්න මෙවන් අප්‍රමාණ ගුණ සහිත උතුම් ධර්ම රත්නයට සිතෙන් හෝ කයින් හෝ වචනයෙන් දැනුවත් හෝ නොදැනුවත් සසර ගමනේදී මගේ අතින් සිදුනා වූ යම් තාක් වැරදි අඩුපාඩු කෙරෙහි ධර්ම රත්නයෙන් කමාව එදිනවා. උතුම් ධර්ම රත්නය මා වෙත කමා කරන සේක්වා. ඊළඟට මහා සංඝ රත්නය අරමුණු කරන්න. මහා සංඝ රත්නයේ අප්‍රමාණ ගුණ සිහියට නගා ගනිමු. මෙවන් අප්‍රමාණ ගුණ සහිත මහා සංඝ රත්නයට දැනුවත් හෝ නොදැනුවත්ව සිතෙන් කයෙන් වචනයෙන් සසර ගමනේදී මගේ අතින් සිදුවන සියලුම වැරදි අඩුපාඩු කෙරෙහි මහා සංඝ රත්නයෙන් කමාව එදිනවා. තුන් මහා සංඝ රත්නය මා වෙත කමා කරන සේක්වා. නැයි මේ ගමන්ම සීලය අධිෂ්ඨාන කරලා සමාදන් වෙමු. මුලින්ම හිත මුලින්ම සිහි කරන්න නොකඩව ආරක්ෂා වෙමින් පවතින සිල්පද මේ සිල්පද මගේ අතින් දැන් නොකඩව සුරැකෙනවා කියලා හිතලා ඒවා ගැන ගොඩක් ඉරාමිස සතුටක් හිතේ උපද්ද ගමු. ඊළඟට පංචශීලය හෝ අටාංගම සීලය තමන් කැමති සමාදන් වෙන්න කැමති සීලය මේ වෙලාවේ ඒ සිල්පද එකින් එක අදිෂ්ඨාන කරමින් තනියම සමාදන් වෙන්න. හොඳයි, ඊළඟට අදිෂ්ඨාන කරමු මේ විදිහට සමාදන් වෙලා ඉන්න උතුම් සීලය අද දවසේ මේ ධර්ම සාකච්ඡාමය භාවනාමය කුසලය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සියලු සසර දුකෙන් මිදෙන්න හේතු උපනිෂ්ඨය වේවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාවක් හිතේ තියාගන්න.
එම හිට ඇස්සරලා අපි මුලින් ධර්ම සාකච්ඡා කොටසට යොමු වෙමු. එතනදී අර භාවනා කුසලයට අපි තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන නමුත් හැමදාම වගේ වෙනදා වගේ අපි මේ සූත්‍ර ධර්මයක් ඇසුරෙන් තමයි භාවනාවට යොමු වෙන්නේ අදත් බලාපොරොත්තු වෙන්නේ. හේතුව ඔගොල්ලෝ දන්නවා මේ සූත්‍ර ධර්ම එකින් එක අපි භාවනාවට සම්බන්ධ කරන්නේ සූත්‍ර ධර්මයක් තියෙන්නේ අහලා ඒ වෙලාවේ සූත්‍ර ධර්මය අහනකොට එන ඒ නිරාමිස ප්‍රීතිය සහ ඒ ධර්ම ශ්‍රවණ කුසලයේ සඳහා පමණක්ම නොවේ එතනින් භාවනාවේ කුසලයට එය සම්බන්ධ විය යුතුයි හැම සූත්‍රයෙම ඒක පෙන්වලා දීම එකක් දෙවෙනි එක 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 ශ්‍රාවකයන්ගේ එයාගේ චිත්ත ස්වභාවයට හරියන විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ ගලපලා තමයි සූත්‍ර ධර්මයක් ඉදිරිපත් කරලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ. ඉතින් අර මූලික ධර්ම කාරණා එක එක චිත්ත ස්වභාවයන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරලා තියෙන විදිය තේරුම් ගන්න ඒක දෙවෙනි අරමුණ අපේ. ඉතින් ඒ නිසායි සූත්‍ර ධර්මයකට හැම වෙලේම සම්බන්ධ කරලම භාවනාවේ කුසලය අපි හැමදාම සිද්ධ කරේ සිද්ධ කරන්නේ. ඉතින් මේ සූත්‍ර ධර්මයේදී මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය දෙක පොත්වහන්සේගේ 142 151 පිටු අතරේ තියෙන මහා රාහුල වද සූත්‍රයේ කෙටියෙන් ලෝන්ඩින් සකස් කරලා එඳා වගේම කියන්න ඕනේ අඩුලුණුකම් මේක තියෙන්න පුළුවන් අපේ දුර්වලකමක් නිසා. ඒ නිසා බුද්ධ භාෂිත සූත්‍රයේ නැවත තනියමත් කියවලා පරිහරණය කරමින් භාවනාවට එකතු කරගන්න කියලා. සූත්‍රය ආරම්භ වෙන්නේ මේ සවැත් නුවර ජේතවනාරාමේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක දවසක සවැත් නුවර පිඬුසිඟා වඩින්න පිටත් වෙනවා. රාහුල ස්වාමීන් වහන්සේත් බුදු පියාණන් වහන්සේගේ දර්ශනය ඒ ළඟින්ම වඩිනවා. එහෙම යද්දී භාග්‍යවතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දෙස හැරී බලා යම්කිසි දේශනාවක් කරනවා. ඉතින් ඒ පස්බිම් කතාවේ කෙටියෙන් මතක් කළ මේ සූත්‍රයේ කෙලින්ම නැතත් අටුවාව පස්බිම් කතාව විස්තර කරන්නේ රාහුල ස්වාමීන් වහන්සේගේ චිත්ත පරිවිතර්කයක් ගැන. එතනදී පෙන්නුම් කරනවා මුලින් රාහුල ස්වාමීන් වහන්සේගේ හිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගොඩාක් පැහැදිලා භාග්‍යවතුන් වහන්සේගේ තිස් මහා පුරුෂ ලක්ෂණ ඒ වගේම ගතිගුණ රාහුල ස්වාමීන් වහන්සේ සිහි කරමින් යනවා. සිහි කරමින් යද්දී එක්තරා වේලාවක රාහුල ස්වාමීන් වහන්සේට සිහි වෙනවා තමන් ගැන. තමන් ගැනත් සිහි වෙනවා. සිහි වෙලා හිතනවා භාග්‍යවතුන් වහන්සේ වගේම මමත් හරි ප්‍රසන්නයි. අනික් අයගේ සිත් ඇද ගන්න අසුළුයි. ඒ වගේම හිතෙනවා භාග්‍යවතුන් වහන්සේ චක්‍රවර්ති රජ වුණා නම් ඔබතුමා
ස්ලයිඩ් ෂෙයා වෙලා නැහැ කියලා තිනවා. මම ස්ලයිඩ් එක ෂෙයා කරලා නැහැ. මං හිතන්නේ මං ෂෙයා කරන්න තියෙන්නේ. දැන් ස්ලයිඩ්ස් පේනවද ඔබට? පේනවා සර්, දැන් තියෙනවා. සමා වෙන්න ඕනේ, මට අමතක වෙලා ඒක. හොඳයි. ඔකට අපි මේ ටික එන්න මෙතන තමයි සාකච්ඡා කරමින් හිටියේ. පසුබිම් කතාව නේද අපි සාකච්ඡා කරමින් හිටියේ. එතනදී රාහුල ස්වාමීන් වහන්සේගෙට හිතට එනවා චිත්ත පරිවිතර්කය. භාග්‍යවතුන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය අරගත්තා නම් මට අනිවාර්යයෙන්ම පරිනායක රත්නය වෙන්න තිබුණා. එහෙම නැණම් කොච්චර බලවත්ද, කොච්චර හොඳයිද, කොච්චර අපූර්වයිද කියලා වගේ තමන් කෙරෙහි චන්දරාග සහිත විතර්කයක් පහළ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වඩින අතරේ සිහි කරනවා රාහුල ස්වාමීන් වහන්සේගේ කවර දේශනාවක් සුදුසු වෙයිද මේ වයසට කියලා. ඒ අනුව රාහුල ස්වාමීන් වහන්සේගේ සිත දිහා ආවර්ජනය කරනකොට දකිනවා මෙන්න මෙවැනි හිතවිල්ලක් පහළ වෙලා තියෙනවා. ඒ හිතවිල්ල නොසුදුසුයි කියලා රාහුල ස්වාමීන් වහන්සේගේ නිවන් මගට ඒ පහළ වෙලා තියෙන සිතවිල්ල බාධාවක්. ඒ නොසුදුසු හිතවිල්ල ඉවත් කරන විදිහේ ධර්ම දේශනාවක් කරන්න ඕනේ කියලා. ඒ කොටස අටුවාවේ විස්තර වෙනවා ඒ පසුබිම. ඉතින් ඒ අදහසින් තමයි මේ භාග්‍යවතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දෙස හැරී බලලා මේ විදිහට දේශනා කරන්නේ. යං කේංචි රාහුල රූපං, රාහුල යම්තාක් රූප තියෙනවද? අතීත රූප හෝ අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රළු හෝ සුකුම හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර තියෙන හෝ ළඟ තියෙන හෝ අර 11 ආකාර රූප සිහි කරලා කියනවා. යම් තාක් මෙවැනි රූප තියෙනවද ඒ සියලු රූප නේතම් මම මගේ නෙවෙයි, නේසෝ හමස්මි මම නෙවෙයි, නමේසෝ අත්තා මගේ ආත්මය නෙවෙයි කියලා සිහි කරන්නේ යථාභූත ස්වභාවය. ඒ වගේ යථාභූත ඒ කියන්නේ සැබෑවටම තියෙන ස්වභාවය සම්මප්‍රඥාය දට්ටබ්බං. නිවැරදි ප්‍රඥාවෙන් නිවැරදි නුවණින් දකින්න කියලා දේශනා කරනවා. සිංහලට හැරෙව්වොත් මේ වගේ රාහුල අතීත අනාගත වර්තමාන තමන් තුළ බාහිර ප්‍රකට හෝ සියුම් නීච හෝ උසස් දුර හෝ සමීපයේ තියෙන යම් කිසි රූපයක් තියෙනවාද ඒ ඔක්කොම රූප මගේ නොවේ, මම නෙවෙයි, මගේ ආත්මය නොවේ කියලා ඒවයි යථාභූත ස්වභාවය මනා ප්‍රඥාවෙන් දැනගත යුතුයි කියලා දේශනා කරන්නේ. කොට විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ හැඩරුව ගමන බිමන ඒ ගතිගුණ ඇසුරෙන් තමයි අර විතර්කය රාහුල ස්වාමීන් වහන්සේට පහළ වුණේ. ඒ නිසා මුලින් රූප ගැන සඳහන් කරනවා. මේ රූප එකක්වත් මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මනා ප්‍රඥාවෙන් සිහි කරන්න ඕනේ, දැනගන්න ඕනේ කියලා.
එතකොට ඒ පේනවා එතන රාහුල ස්වාමීන් වහන්සේගේ හිත අර අනවශ්‍ය විතර්කයෙන් මුදවීම සඳහා ඒ හිතන්න ඕනේ විදිහක් තමයි මේ දේශනාවේ කියලා තියෙනවා. එකලස් ආකාර රූප සිහි කරොත් අපි දන්නා රූප අතීත රූප මේ වෙනකොට නිරුද්ධයි. එහෙම අතීත රූප තිබුණා. ඒ වගේම දැන් යම් රූප තියෙනවා. අනාගත රූප තාම පහළ වෙච්ච නොමුණත් ඒවා පහළ වෙනවා. අතීත රූප අරගත්තොත් ඒවා බෙදන්න පුළුවන්. අතීතයේ ඇතුලේ ආධ්‍යාත්මිකව තිබිච්ච ඒවා පිට තිබුණ රූප, අතීත තිබුණ රාළු රූප, සියුම් රූප, අතීත තිබුණ හීන ප්‍රණීත රූප සහ දුර ළඟ රූප කියලා. ඊළඟට වර්තමාන රූප ගත්තත් ඔය අට ආකාරයට බෙදත හැකි. අනාගත රූප ගත්තත් ඒ අට ආකාරයට බෙදන්න පුළුවන්. ඒ විදිහට අපි අර ස්කන්ධ පිළිබඳ සාකච්ඡාවේදී තේරුම් ගත්තෙත් නේද? මෙතනත් ඒ වචනම යෙදෙන්නේ මුලින් රූප ගැන. මේ තුන් කාලේ තියෙන සියලු රූප, සියලුම රූප සඳහන් වෙනවා. එතන සබ්බං රූපං සියලු රූප කියලායි පෙන්වන්නේ. ඊළඟට මේවා ගැන සිහි කරන්න කියන්නේ මොකද? ඒ වෙලාවේ ආධ්‍යාත්මික රූපය ගැන චන්දරාග සහිත විතර්කයක් තමයි පහළ වුණේ කියලා අටුවාවේ පෙන්නවා. මේ සියලු රූප ගැන සිහි කරන්න කියන්නේ එකක්වත් මම නෙවෙයි කියන අදහස. ඇත්තටම මුලින් හිතට ආවේ මමත් ප්‍රසන්නයි, මමත් අන්‍යයන්ගේ සිත් ඇද ගන්න ස්වභාවය තියෙනවා, ඒ වගේ විතර්කයක් නේ ආවේ. ඒ නිසා ඒකම රූපයක්වත් මම නෙවෙයි කියලා සිහි කරද්දී ඒ සිහි කිරීම, ඒ අවබෝධ කර ගැනීම මානය අඩු කරන්න හේතු වෙනවා. ඊළඟට අපි දන්නවා අපේ හිතේ තියෙනවා මේවා මේ දේවල් මගේ, මේ අය මගේ අය, මගේ දේ කියලා යම් පරාසයක් බාහිරව ආධ්‍යාත්මිකව අපි හිතෙන් අල්ලගෙන ඉන්නවා. එතකොට මගේ නෙවෙයි කියලා නේසෝ හමස්මි කියලා සිහි කරනකොට නේතම්මම නේසෝ හමස්මි කියන මේ අදහස, නේතම්මම කියලා සිහි කරනකොට මේ හිතෙන් සීමා කරගෙන පනවගත්ත මගේ අය මගේ දේ කියලා ගත්ත ඒවා හිතෙන් අතරින්න සුදුසු විතර්කයක් පහළ වෙනවා. ඒ විතර්කයෙන් තෘෂ්ණාව අඩු වෙනවා. ඊළඟට තවත් අපිට තියෙන්න පුළුවන් මමත් නෙවෙයි, මගේ අය මගේ දේත් නෙවෙයි, නමුත් යම් යම් බාහිර දේ තියෙනවා මගේ අනසකට යටත්, මට කීකරුව, මගේ වසඟේ, එහෙම අදහස් යම් යම් දේවල් කෙරෙහි අපේ ඇති වෙලා තියෙනවා. අනේ ඒවා මගේ ආත්මය කියන අදහස එන්නේ. එතකොට මගේ ආත්මයට අයිති දේවල් මගේ අනසකට තියෙන්නේ, මගේ මට කීකරුව, මගේ පාලනය තියෙන්නේ. නමුත් කිසිදු රූපයක් මගේ අනසකට යටත් නැහැ, මගේ මට කීකරු නැහැ, මගේ පාලනයට යටත් නැහැ කියලා හිතනකොට ඒ රූප පිළිබඳ දෘෂ්ටිය බිඳිලා යනවා. එතකොට තණ්හා, දෘෂ්ටි, මාන කියන ඒ කෙලෙස් බිඳෙන ආකාරයේ සිහි කිරීමක් සියලු රූප කෙරෙහි සිහි කරන්න කියලයි ඒ කොටසේ සඳහන් වෙන්නේ. නැඩියක් දෙන්න.
හරි. මොඩර් කලින් කිව්ව විදිහටම නේතම් මම කියන්නේ මේ එකක්වත් මගේ රූප නෙවෙයි, මගේ දේවල් නෙවෙයි. නේසෝ හමස්මි කියන්නේ මේ රූප එකක්වත් මම නෙවෙයි. නමේසෝ අත්තා කියලා කියන්නේ ඒවා එකක්වත් මගේ වසඟේ නැහැ. මගේ අනසකට යටත්ව නෙවෙයි තියෙන්නේ. මට කීකරු නැහැ කියලා. උදාහරණයක් කිව්වොත් අපි දරුවෙක් ගත්තා. කෙනෙක්ගේ දරුවෙක් ඉන්නවා කියලා හිතන්න. එතකොට ඒ දරුවා ගැනත් හිතෙනවා මගේ දරුවා. මට කීකරුයි. එහෙම හිතෙලි නැතිනේ මේ දරුවා මගේ. මට කීකරුයි. ඒ වගේ අදහස් තිබුණාට මොඳට හිතලා බැලුවාම අපිට තේරෙනවා ඒ දරුවා විදිහට තියෙන යම් රූප ටිකක් තියෙනවා නම් දරුවා විදිහට තියෙන විඳීම් සංඥා ඒ වගේ ධර්මතා ටිකක් තියෙන්නේ ඒ ධර්මතා මගේ නෙවෙයි බව මගේ මට කීකරු නැති බව ඒ ධර්මතා මම නෙවෙයි කියන එක يعني වගේ මම උදාහරණයක් කිව්වේ මගේ අය කියලා ගත්තාම තියෙන තැන උදාහරණයක් ඒ වගේ මුලින් දේශනා කරන්නේ රූප කිසිවක්. රූප කිසිවක් මගේ නෙවෙයි. රූප කිසිවක් මම නෙවෙයි. රූප කිසිවක් මගේ අනසකට යටත් ඒවා නෙවෙයි. මගේ පාලනේ නැත්නම් මට වසඟේ තියාගන්න පුළුවන් ඒවා නෙවෙයි කියන එක. එතකොට මේ ස්ලයිඩ් එක ඔයගලන්ට මතක ඇති අපි භාවනාවේදී නිතරම පරිහරණය කරන ස්ලයිඩ් එක. විභංග ප්‍රකරණේ මේ 11 ආකාර රූප මේ විදියයි කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ කිසිවක් මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන එක තමයි මෙනෙවෙන්න ඕනේ. අතීත රූප කිව්වහම ෂණ වශයෙන්, භව වශයෙන් ඉක්ම ගිහිල්ලා, විරුද්ධ වෙලා අස්තයට ගිය රූප. අනාගත කියන්නේ තාම නොහට ගන්න උපන් නොපහළ රූප. අච්චුපන්න කියන වර්තමානයේ තියෙන රූප. අජ්ජත් කියන්නේ ඒ වෙලාවේ තමා ඒ වෙලාවේ රාහුල හාමුදුරු තුල පවත්න රූප. තමා කියලා ගත්ත රූප ටික. වෛද්‍යා කියන්නේ අන්සත්වයින් තුල පවත්න රූප. ඊළඟට ඕලාරික රූප කිව්වම ඇස කන නාසය දිව ඇඟ වර්ණ සද්ද ගන්ධ රස පඨවි තේජෝ වායෝ කියනවා. සුකුම රූප කිව්වම ඉන්ද්‍රිය තුන, විඤ්ඤාති රූප දෙක, ආකාසාපෝ කියන ධාතු දෙක, විකාර රූප තුන, ලක්ෂණ රූප හතර සහ ආහාර රූපය. රේවා අර අට ආකාරයට දාන්න ඕනේ. කියන්නේ අතීතෙත් මේවා ගැන හිතන්න ඕනේ, වර්තමානෙත් මේ සුඛම රූප, අනාගත සුඛම රූප ගැන හිතන්න ඕනේ. ඊන ප්‍රණීත කියන්නේ ඊන කියන්නේ ඒ සත්‍යෝ අවමන් කරපු, පරිභව කරපු, හිතට ප්‍රිය නැති වර්ණ සද්ද ගන්ධ රස පහස. ප්‍රණීත කියන්නේ ඒකෙම අනිත් පැත්ත. දුර රූප කියලා කියන්නේ සුඛම රූපමයි, අවබෝධයට දුරයි, සියුම් කියන අදහසෙන්. සන්තික රූප කියලා කියන්නේ අර ආයතන යුගල 10, කියන්නේ ඇස රූප, ඇස වර්ණ රූප, කන ශබ්ද රූප, නාසය ගන්ධ රූප, ඒ විදිහට 10ක් වෙනවනේ. ඒ 10 සන්තික රූප, ඒ කියන්නේ ළඟ තියෙන රූප කියලා එන්නනවා. එතකොට මෙනෙහි කරද්දී, භාවනාවට මෙනෙහි කරනකොට මේ විදිහට එකින් එක අරගෙන ඒ එකදු රූපයක්වත් මගේ නෙවෙයි, එකදු රූපයක්වත් මම නෙවෙයි, එකදු රූපයක්වත් මගේ ආත්මය නෙවෙයි කියලා හිත අවබෝධ කරගන්න කම්ම වුණ වෙන එක තමයි එතන කරන්න ඕනේ. මේ කොටස කලින් සාකච්ඡා කරපු කොටස් වලට සම්බන්ධ වෙන කෙටියෙන් තමයි
ඒ විදිහට විස්තර කළේ. එළිසාගත තැනක් තිබුණත් ඒකම අහන්න. දැන් මේ භාවනාව ඔයගොල්ලෝ ගොඩක් කරන්න ඇතිනේ ස්කන්ධ පිළිබඳ භාවනාව නේද? එතකොට ටික ටික මේ වචන මේ කොලස් ආකාරයේ ටික ටික හිතට ගොඩක් එන්න එන්න පැහැදිලි ගතියක් Tamanට දැනෙනවා ඇති. කලින්ට වැඩි. නේ. දරුවන් සල්ලවහක් නා. දරුවන් සර්ණයි. මම දැන් ඉස්සරහා ස්ලයිඩ් එක තියෙනවා මම දැන් මම කියන තැන ඉඳලා ස්ලයිඩ් එක පොඩ්ඩක් ගන්නකෝ නම් මේ ස්ලයිඩ් එක එතනක් නෑ මේ අඩු කරාන එනකොට උතුන දෘෂ්ටියෙන් ඉස්සලායින් කළා තුෂ්ණා ඔව් ඒක තමයි ඒක මහත්ම අඩු කරාන එනකොට ඉස්සලා දෘෂ්ටියෙන් ඊට පස්සේ තුෂ්ණාවෙන් ඊට පස්සේ අන්තිමටම මම කියන තැන ඉන්න එහෙම ඒ ඉවර වෙන කොට නේද අපි දැන් මේක මේ විදිහට මෙනෙහි කරාට මනසෙන් ඉවත් වෙන්නේ අර විදිහට ඒ කියන්නේ දෘෂ්ටි තමයි මුලින් ඉවත් වෙන්නේ තෘෂ්ණා මාන දෙක ඉවත් වෙන්නේ අන්තිමට තෘෂ්ණා මාන දෙක එකටම ඉවත් වෙන්නේ නේද අරහත් ඵලයේදී තමයි තෘෂ්ණා මාන දෙක ඉවත් වෙන්නේ දෘෂ්ටි ඉවත් වෙන්නේ සෝවාන් ඵලයේදී කොට සක්‍රදාගාමි අනාගාමි ඵල දෙකේදීම තෘෂ්ණා මාන දෙක යම් මට්ටමකට ඉතුරුයි. ඒකද ඔබතුම ඇහුවේ? ඔව් මාතෘ හරි. ඔව් ඉවත් වෙගෙන යනකොට දෘෂ්ටි ඉවත් වෙනවා මුලින්. ඊළඟට අරහත් මාර්ගය දක්වාම මාන සහ තෘෂ්ණා දෙක තියෙනවා. මෙන්න මේ සංයෝජන දෙක මාන කියන සංයෝජනයයි තෘෂ්ණා කියන සංයෝජනයයි දෙකම අරහත් ඵලයේදී තමයි ඉවත් වෙන්නේ. සෝවාන් ඵලයේදී අඩුවීමක් වෙනවා. සකෘදාගාමි ඵලයේදී තව අඩුවීමක් වෙනවා. අනාගාමි ඵලයේදී තව ටිකක් අඩු වෙනවා. නමුත් පූර්ණ ඉවත් වීම සිද්ධ වෙන්නේ අරහත් ඵලයේ. පැහැදිලි මාතෘකාව ඒක තමයි මම බලපොරොත්තු. නමුත් මෙනෙහි කරන්න කියලා තියෙන ඕඩර් එක බැලුව මෙනෙහි කරන්න දෙන්නන්නේ මෙන්න මේ විදිහට නේද? බුද්ධ වචනේ තියෙන්නේ මුලින් මාගේ නෙවෙයි. ඊළඟට මම නෙවෙයි. ඊළඟට මගේ ආත්මය නෙවෙයි. එතන මුලින් බිඳිලා යන්නේ මේ දෘෂ්ටිය. මෙහෙම මෙනෙහි කරාට මුලින් බිඳෙන්නේ මෙන්න මේ දෘෂ්ටිය. ඊළඟට මේ දෙක පසුව තමයි බිඳිලා යන්නේ. ඒ කියන්නේ මුලින් එයාට ප්‍රකට වෙන්නේ මෙන්න මේ කොටස. ඒ අවබෝධය ආවෙන් පස්සේ මේ අවබෝධය එන්නේ පසුව අධියරක. පසුව අධියරකෙන අවබෝධය වුණාට සංඥාව හදාගෙන යන්න එපා මුලින් ඉඳලා. ඒ නිසා මේ විදිහට තමයි මෙනෙහි කරන්න දීලා තියෙන්නේ. ඒ බුද්ධ වචන අපි සිහි කරම එක නිතර මතක් කරන්න ඕනේ වචන ටික. මෙලික මං කළා ඉන්නම්. ඒ වචන ටික තියෙන්නේ නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා. නේතම් මම කියන්නේ මගේ නෙවෙයි. නේසෝ හමස්මි කියන්නේ මම නෙවෙයි. නමේසෝ අත්තා කියන්නේ මගේ ආත්මය නෙවෙයි. මේ බුද්ධ වචනේ මේ විදිහට මතක තියාගන්න. මේ ටික අපි බැලුව දැන්. මහත්මයා සමාවෙන් දෙලාට මම හිතන මහන්න ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි හිතනකොට සාමාන්‍යයෙන් ඉස්සලා අරමුණු කරගන්න දැන් වර්තමාන තත්ත්වයේ තුන මාර්ලකදී ඉන්නවනේ අපි ඔය අධිරන් තුන මාර්ලකදී ඉන්නවනේ එතනදී ප්‍රබල වල්ලකදී ඉන්න පිළිවෙල ගත්තාම මම මගේ අනුසකයි කියන තුන පිළිවෙලට නේද යන්නේ අර අනුසක කියන එක යන්තම් අහුවෙලා තියෙනවා මම කියන එක තමයි තදරන්තිනේ ඒ විදිහට නේද අපි මෙනෙහි කරගන්නකොට ඒ කියන්නේ දැන් වර්තමාන තත්ත්වයෙන් ගත්තාම අපි හිතනකොට තේරෙනවා ඔව් 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 ඒ කියන්නේ
මම කියන අදහස ටිකක් තේරුම් ගන්න බැරි තරමටම සියුම් නේද? නමුත් අර මගේ අනසක මගේ පාලනය කියන එක නම් අපිට තේරෙනවා ටිකක් හරිට වැඩිය නේද? ඒ කියන්නේ මගේ ප්‍රසංගේම නෑ මේවා මට ඕන විදිහට තියාගන්න බැරි අවස්ථා ඕන තරම් ඉදිරිපත් වෙනවා සාක්ෂි විදිහට. අර මම නෙමෙයි කියන සාක්ෂි හරි අඩුයි මුලදී. අර මුලින් අර දේශියෙම හොයාගන්න පුළුවන් සාක්ෂි ටික භාවිතා කරමින් වඩනකොට තමයි අර අමාරු තැන් වලට අපේ හිත පිටවා ගන්න ලේසි වෙන්නේ. මම අර දරුවෙක්ගේ උපමාව කිව්වෙත් ඒකයි අර මැද තිබුණේ මගේ අය කියන එක දැන් සාමාන්‍ය ඕන සම්මුතිය පිළිගන්න එකක් නේ දරුවා මගේ දරුවා මට කී කරොයි කියන එක. ඉතින් මුලින්ම නැති වෙන්නේ මොකද්ද? තමන්ගේ දරුවා කෙරෙහි මුලින්ම එන අදහස තමයි දරුවා එයාගේ තීරණ ගන්නකොට මුලින්ම තේරෙන්න පටන් ගන්නවා කීකරුකම මගේ අනසක කියන එක එහෙම නෑ කියන එක. ටිකක් කල් යනකොට දරුවා වැඩෙනකොට තේරෙනවා. ඊළඟට තව ටිකක් කල් යනකොට තේරෙන්නේ ඒක දරුවා මගේ කියලා කිව්වට මගේද? අනේ ඒ වගේ. දැන් ඒක හරි අමාරුයි හිතා ගන්න දෙවෙනි අදියර නේද? මගේ නෙවෙයි කියලා. මොකද සම්මුතියේ දරුවෝ හැම වෙලේම දෙමාපියන්ට බැඳලා නිතින් සර්නේම් එක හිටන් දෙනවා. නමුත් පරමාර්ථ ධර්ම වලදී ධර්මාබෝධයට යනකොට මගේ අය කියලා එහෙම කිව්වට කොයි මට්ටමින්ද මගේ වෙන්නේ කියලා විමසලා බලපුවාම පේනවා මගේ නෙවෙයි කියලා. ඊළඟට මම නෙවෙයි කියන එක නම් එතන පැහැදිලි. මොකද වෙන පුද්ගලයෙක් ගන්න නිසා කිව්වාගේ මම මේ පෙන්වන්න හැදුවේ මුලින් මේක තේරුම් ගන්න ලේසි. මේ සඳහා ඕන තරම් සාක්ෂි හොයා ගන්න පුළුවන්. මේක ඊට වැඩිය අමාරුයි. යම් කිසි දෙයක් කරේ මම නෙවෙයි කියලා අදහස ගන්න එක ඊටත් වැඩිය අමාරුයි. මොනවටද මම කියන අදහස අරන් තියෙන්නේ කියලා විමසලා බලනකොට බොහෝ දේවල් වලට මම සම්බන්ධයි. මට සාපේක්ෂව තමයි දුර පවා මැනලා තියෙන්නේ. ඉතින් දුර කාලේ හැම එකම වගේ. ඒ නිසා ඒක ගොඩක් තේරුම් ගන්න අමාරු තැනක්. විමාන කියන අවස්ථාව. ඒ මම මේ පෙන්වන්න හැදුවේ අපිට යම් යම් සාක්ෂි ඉදිරිපත් වෙනකොටනේ අපි යමක් පිළිගන්නේ හිත. භාවනාවේදී අපි කරන්නේ සාක්ෂි ඉදිරිපත් කරනවා. ඉතින් මුලින් පිළිගන්න ලේසි මේ කොටස. ඊළඟට මේ කොටස අමාරුම කොටස තමයි මේක. ඉතින් හිත දියුණු වෙගෙන යනකොට ඉදිරිපත් කරන සාක්ෂි ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ ටික ටික. අර මම නෙවෙයි කියන අදහසට එනකම් වැඩි වෙනවා. ඒක අතරදිම මේ සමුද මහත්මිය ප්‍රශ්නෙකුත් තියලා තිබුණා. කලින් අර අපේ සමීර මහත්මයා හදපු සූත්‍රයක් ඇසුරෙන් හදපු ස්ලයිඩ් එකක් තිබුණා. එකම දේ අදත් මට ඒ ස්ලයිඩ් එක දාගන්න අමතකුණා. ඒ ස්ලයිඩ් එකේ තිබුණ අර විපල්ලාස කියන සංඥා විපල්ලාස, දිට්ඨි විපල්ලාස, චිත්ත විපල්ලාස කියන මේ විපල්ලාස ධර්ම තුන නিত্য සුභ සුඛ ආත්ම කියන ඒ සඤ්ඤා එක්ක බැඳිලා තියෙන හැටි සහ සෝවාන් මට්ටමේදී ඒ විපල්ලාස වලින් මොනවද ඉවත් වෙන්නේ කියලා. ඒ ප්‍රශ්නේ ටිකක් මෙතෙන්ට අදාළ නිසා අපිට ඔන්න ඒ ප්‍රශ්නේ මෙතන ටිකක් සාකච්ඡා කරත් නැහැ. එතනදී රූප සටහන් මගේ අතේ නැහැ. සමිර මහත්මයා ඒක තියෙනවා නම් ස්ක්‍රීන් එකට දාන්න පුළුවන්. හරි සර්, මම පොඩක් හොයලා ගත්තා. පොඩක් හොයලා බලන්න. මෙතන අපි සාකච්ඡා කරමු. එතන තිබුණේ දෘෂ්ටි කියන අදහස. සියලු ආකාර දෘෂ්ටි බිඳිලා යනවා සෝවාන් වීමේදී කිව්වා. දෘෂ්ටි හතරක්ම බිඳිලා යනවා. ඉක්මන් සර්ණයි සර්. ඉක්මන් සර්ණයි. මගේ පාලනය යටතේ නෑ කියලා ඒක ටිකක් ටික ලේසි තේරුම් ගන්න. මේ අපිට මගේ අය, මගේ දේවල් ඒවත් සාමාන්‍ය ඊට පස්සේ පුළුවන් ධර්මය යවුවාම ඒකත්
තරමක් දුරට දැනෙන්න පුළුවන් ඒක තේරුම් ගන්න පුළුවන් නමුත් මම කියන එක ඒක තේරුම් ගන්න තමයි ඇත්තටම අමාරු මේ ඉන්නාට දැන් මේ හුස්ම ගන්න එක මේ ලිය ගමන ආගමනය කෑම දිරවන ඒවා කල්පනා කරාම ඉතින් ඒක කරන්නෙත් මම නෙවෙන්නේ ඉතින් ඉබේ වෙනවනේ එහෙමත් හිතන්න පුළුවන් ඉන්නාට අර මේ මේ ඉන්නේ මම නැතුව මේ වෙන කවුද කියලා හිතන්න කොට තමයි අර මමෙන් ගැලවෙන්න අමාරු ටිකක් ඒක මගේ අදහසක් විතරයි ඔබම පින් ඔබතුමන්ට මම හිතන්නේ හරි පොඩි පොඩි සාක්ෂි ඉදිරිපත් වෙනවා මම නෙමෙයි කියලා කියන්නත් නේද නමුත් ම අර දෘෂ්ටි එහෙම කැඩුනහම තමයි ඒ සාක්ෂි වල ප්‍රබලත්වය වැඩි වෙන්නේ. ඒ නිසා තමයි අර අනුපිළිවෙල නිමල් මහත්මයා කිව්වේ අර මම කියන අදහස කඩා ගන්න එක ගොඩක් අන්තිමට වෙන එක නේ. ඒක සිවුම්මම බැඳලා තියෙන එකක් නිසා පසුව තමයි සිද්ධ වෙන්නේ කියන එක. පොම්පින් ඒ අදහසට ඒ වගේම අර අපේ සමීර මහත්මයා හදපු රූපේ තිබුණේ දෘෂ්ටි ඒ කියන්නේ අනිත්‍ය දෙයට නිට්ටයයි කියලා නිට්ටයයි කියලා එකපාරටම හිතෙන දෘෂ්ටිය සම්පූර්ණයෙන් බිඳිලා යනවා සෝවාන් වීමෙන් අපි දන්නනේ එතන විපල්ලාස හතර නේද ඒ ලින්ක් එක දැම්මා ලින්ක් එක දැම්ම නේද මම හිතන්නේ ගන්න මුලින්ම මේකෙන් එක්ස්ප්ලেইন කරලා ඒකට යනවා එතකොට අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා නිතරම පේන ගතියක් තියෙනවා බලලා බලලා ඒ විදිහට පේන ගතිය ඒක ඒ දෘෂ්ටිය බිඳිලා යනවා ඒ වගේම අසුබ දෙයක් සුබයි කියලා ඇති වෙලා තියෙන දෘෂ්ටිය බිඳිලා යනවා අනාත්ම දෙයක් ආත්මයි කියලා හිතෙන දෘෂ්ටිය බිඳිලා යනවා ඊළඟට දුක් දෙයක් සැපයි කියලා හිතෙන දෘෂ්ටිය බිඳිලා යනවා ඒ දෘෂ්ටි જાති හතරම බින්දිලා යෑමක් සිද්ධ වෙනවා සෝවාන් වීමෙන් ඊළඟට තිබුණේ දෘෂ්ටි හැම බින්දිලා ගියාට අපේ තව සංඥා සහ චිත්ත මට්ටමේ දැන් විපල්ලාස තියෙන තුන් මට්ටමකනේ මුලින්ම සියුම්ම මට්ටම තියෙන්නේ සංඥා මට්ටමේ ඊළඟට චිත්ත මට්ටමේ විපල්ලාස තියෙනවා ඊළඟට දෘෂ්ටි මට්ටමේ විපල්ලාස තියෙනවා මේ දෘෂ්ටි මට්ටමේ විපල්ලාස හතරම බිඳිලා යනවා සෝවාන් වෙනකොට ඒක තමයි මම මෙතන මේ අදහස් කරේ හතරම බිඳිලා යනවා ඒ කියන්නේ ඊට පස්සේ නিত্য සුභ සුඛ ආත්ම කියන දෘෂ්ටි විපල්ලාස කවදාවත් ඒ හිතේ ඇති වෙන්නේ නැහැ එතන ඉස්සෙ. නමුත් චිත්ත සහ සංඥා විපල්ලාස ඇති වෙන්න පුළුවන්. මේ විපල්ලාස දෙක ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ දෘෂ්ටි මට්ටමේ නෙමෙයි. දෘෂ්ටි මට්ටම බින්දෙනවා දෘෂ්ටි කියන්නේ දැක්ක ගමම්ම එකපාර හිතන ගතිය නමුත් එයාගේ චිත්ත සහ සංඥා මට්ටමේ ඉතුරු වෙනවා දුක දෙයට සුඛයි කියලා හිතන ගතිය ඒ වගේම එයාගේ හිතේ ඉතුරු වෙනවා අසුභ දෙයට සුභයි කියලා හිතන ගතිය ඒවා ඉතුරු වෙන්නේ චිත්ත මට්ටමේ සංඥා මට්ටමේ ඉතරයි දෘෂ්ටි මට්ටමේ ඒවත් ඉඳිලයි තියෙන්නේ. අන්න එහෙමයි මේ දේශනාවේ තිබුණේ. මම මේ ස්ලයිඩ් එක සමීර මහත්මයා හදපු විදිහටම ස්ක්‍රීන් එකට දාන්න. විනාඩියක් දෙන්න. මම හිතන්නේ ඔයගලන්ට පේනවා ඇත්ත. පේනවා. හොඳයි.
අපි කතා කරේ මෙන්න මේ දිට්ඨි විපල්ලාස හතරම එයාගේ හිතෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් ඒ හතරම සංඥා මට්ටමේ චිත්ත මට්ටමේ ඉවත් වෙලා නැහැ කියලා තියෙනවා. මොනවද ඉවත් වෙලා නැත්තේ? මේ දුක දෙයට සැපයයි කියලා තාමත් සංඥාවල් එනවා, සිත් පහළ වෙනවා. ඒ මොකද චතුරාර්ය සත්‍ය හරියටම පරිපූර්ණව අවබෝධ වීම සිද්ධ නොවී තියෙන සිද්ධ වෙලා නැති නිසා දුක්ඛ කියන සංඥාව පරිපූර්ණ නැහැ. ඒ වගේම අසුභ දෙයට සුභ කියලා හිතෙනවා. කියන්නේ යම් යම් දේවල් සුභයි. දැන් අපි ගිහිවත් ඉන්න අසෝවන් වෙච්ච අය ඒගොල්ලෝ සුභයි කියලා හිතන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අසුභෙහි සුභයි කියලා සංඥාවල් පහළ වෙනවා, හිත පහළ වෙනවා. හැබැයි දිට්ඨියක් නැහැ. දිට්ඨියක් කියන්නේ දැක්ක ගමන්ම එකපාර ඒක ස්ථිරව ගන්න ගතියක් නැහැ යාට. ඉතින් ඔන්න ওই විදිහටයි තිබුණේ. එතකොට සෝමද මාත්‍ය අහලා තිබුණේ සෝවන් වීමේදී දිට්ඨි හතරම කැඩෙනවා කිව්වට ඊට වැඩිය දෙයක් සිද්ධ වෙනවා නේද කියලා. මේ සටහනෙනුත් ඒක පේනවා, ඊට වැඩිය දෙයක් සිද්ධ වෙනවා. කියන්නේ යාගේ හිත කිසිම දෘෂ්ටියකට ඊට පස්සේ මොනම වෙලාවකත් අහුවෙන්නේ නැහැ. නමුත් දුකෙහි සැප කියන විපල්ලාසය, අසුභෙහි සුභ කියන විපල්ලාසය සංඥා වශයෙන්ුත් යාගේ හිතට එනවා. සිත් චිත්ත කියලා කියන්නේ මෙතන අර අකුසල් සිත් කුසල් සිත් කියලා චිත්තයන් ගොඩක් බෙදෙනවනේ. මේ චිත්තයන් තුළ තියෙනවා. සෝමද මහත්මිය අහලා තිබුණා. ඒ වගේම දැන් සෝවාන් වීම ගැන කියනකොට නිතර කියවෙන්නේ අර සංයෝජන තුන, සක්කාය දිට්ඨි කියන සංයෝජනය පහ වුණා සම්පූර්ණයෙන්ම. ඒක මෙතනත් පැහැදිලි. ඒක සංඥා මට්ටමෙනුත් පහ වෙලා, දිට්ඨි මට්ටමෙනුත් පහ වෙලා, දිට්ඨි විපල්ලාස මේ හතරෙම කවදාවත් ආපහු ඇති වෙන්නේ නැහැ කියන එක කලින් දවසකත් අපි සාකච්ඡා කරා. නමුත් එතුමි අහලා තිබුණේ සෝවන් වීමේදී ඒ තුන පහළ වෙන්නේ. දැන් අපි සෝවන් වීම සාමාන්‍ය මතක සක්කාය දිට්ඨිය බිඳිලා යනවා සම්පූර්ණයෙන්ම, විචිකිච්ඡාව බිඳිලා යනවා, සීලබත පරාමාස බිඳිලා යනවා. නමුත් අනිත්‍ය දේවල් වලට නිත්‍යයි කියලා හිතෙන එක එයාට කවදාවත් ඊට පස්සේ සිද්ධ වෙන්නේ නැහැ කියලත් මේ සූත්‍රය පෙන්නනවා. එයාට සිතෙන්නේත් නැහැ, සංඥාවක් ලැබෙන්නේත් නැහැ, දිට්ඨියක් ඇති වෙන්නේත් නැහැ. අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා. ඒක සෝවන් වීමේදී අර අපි හිතුවටත් වැඩිය ඒකේ උසස් බව තමයි එතුමිය පෙන්වලා දෙන්න උත්සාහ කරේ. පෙන්වේ නිත්‍යයි කියන සංඥාව, නිත්‍යයි කියන චිත්තය, නිත්‍යයි කියන දිට්ඨිය නැවත කිසිදාක පහළ නොවන විදිහටම බිඳිලා ගිහිල්ලා තියෙනවා. මේ පළවෙනි ලයින් එක මම කිව්වේ, මේ ටේබල් එකේ පළවෙනි ලයින් එක. එයාට එතනින් පස්සේ අනිත්‍යයි කියලා සංඥාවක් එන්නේ නැහැ, චිත්තයක් පහළ වෙන්නේ නැහැ, දිට්ඨියක් නැහැ. ඒ වගේම අනාත්ම දෙයට ආත්මයි කියලා සංඥාවක් එන්නේත් නැහැ, චිත්තයක් පහළ වෙන්නේත් නැහැ, දිට්ඨියක් ඇති වෙන්නේත් නැහැ. ඒ කියන්නේ ඒ සංඥා දෙක, අනිත්‍යේ නිට්ටයයි කියන එක, අනාත්මේ ආත්මයි කියන දෙක සම්පූර්ණයෙන්ම පහ වෙච්ච දෙයක් ආයේ වඩන්න අවශ්‍ය නැහැ. නමුත් එතන ප්‍රශ්නේ උනේ භාවනා කරද්දී සෝවන් වෙච්ච කෙනත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා භාවනා කරනවා. ඇයි එහෙමනම් එහෙම භාවනා කරන්නේ? මොකද එයාට අනිත්‍ය දෙයි නිට්ටයයි කියලා හිතෙන්නවත් නැති එක. ඇයි ආයේ සිහි කරන්නේ කියන එක. ඒක වෙනවා කියලා මට හිතෙන්නේ මෙන්න මෙහෙම අදහසක් එතන මට හිතෙන්නේ. ඒක පස්සේ තව වැඩි දිනක් නිවැරදි කරගන්න බලමු. මට හිතෙන දැන් භාවනා කරනකොට
බුදුපියාණන් වහන්සේගේ අනුපිළිවෙල සිහි කරොත් යද නිච්ඡන් තන් දුක්ඛං කියලා. කියන්නේ දුක්ඛ සංඥාව වැඩෙනකොට ඒකට සාක්ෂියක් තියාගන්න ඕනේ. සාක්ෂිය තමයි යමක් අනිත්‍යද ඒ නිසා තමයි ඒ සමුදේ වේ පිළීම තියෙන්නේ කියලා. අන්න ඒ මට්ටමින් එයා අනිත්‍ය සංඥාව ගන්නවා එතන. අර දුක්ඛ සංඥාව තව වඩන්න එයාට තියෙනවා. නමුත් ඒක පහන වෙච්ච නිසා නමුත් ඒකට සාක්ෂි විදිහට එයා සිහි කරගන්නවා අර අනිත්‍ය බව. ඒක බුද්ධ වචනෙමත් තියෙන හැමයි අද නිච්ඡන් තන් දුක්ඛං යමක අනිත්‍යද ඒක දුකයි. යමක දුකද ඒක විපරිණාම වෙනවා. ඒ වගේම ඒවා අනාත්මයි. ඒ විදිහට නිබුද්ධ වචනේ අනුපිළිවෙල තියෙන. එතකොට මෙන්න මේවා එයාට දැනට සංඥා විදිහටවත් විපල්ලාස නැති වුණාට මේ සංඥාව වඩා ගන්න උපකාරයක් විදිහට අර අනුපිළිවෙල සිහි කරනවා කියන එකයි මට හිතෙන්නේ. සාක්ෂියක් විදිහට. කියන්නේ කලින් සාක්ෂිත් එක්ක තමයි කලින් අවබෝධයත් එක්ක තමයි ඊළඟ අවබෝධයට කරුණු ගණු කරන්නේ. ඒ විදිහට තමයි මට හිතුනේ එතන. එතන පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට මං හිතපු එක නිවැරදි නොවෙන්නත් පුළුවන්. ප්‍රශ්නේ පැහැදිලි ඇති. එතුමි අහලා තිබුණේ ඇයි එහෙනම් එයාට කවදාවත් අනිත්‍ය දෙයකට නිත්‍යයි කියලා හිතෙන්නේවත් නැත්නම් ඇයි එහෙනම් ආයේ භාවනා කරන්නේ, ආයේ සිහි කරන්නේ? මට හිතෙන්නේ දන්න දේ අවබෝධ වෙච්ච දේ ආයේ සිහි කරන්නේ, අවබෝධ නොවිච්ච දේ තේරුම් ගන්න සාක්ෂිය විදිහට කියලා. ඉතින් එවැනි පිළිතුරක් ඒකට දෙන්න පුළුවන්. නමුත් ඉල්ලලා හිටිනා ඔයගොල්ලොත් ඒ ගැන හිතන්න. තව මෙතන පේනවා මේ දෘෂ්ටි විපල්ලාස කැඩුනට එහා ගිය විශේෂ පහවීම් තව හතරක් සෝවන් වෙච්ච කෙනාගේ හිතේ තියෙනවා. ඒ ගැන තවදුරටත් හිතන්න කියලා ඉල්ලලා හිටිනවා. හොඳයි, එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මම නැවත කලින් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හොඳයි, සූත්‍රයේ ඉදිරියට අපි තව ටිකක් යමු. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නය බුදුපියාණන් වහන්සේගෙන් අහනවා. රූපමේවනුකෝ භගවා රූපමේවනුකෝ සුගත. භාග්‍යතුන් වහන්සේ රූපය පමණක්ද එහෙම හිතන්න ඕනේ? සුගතයන් වහන්සේ රූපය පමණක්ද ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ? මුලින් රූපය ගැන ඉතරයි දේශනා කරන්නේ. මොකද රූපය ඇසුරෙන් තමයි රාහුල ස්වාමීන් වහන්සේට අර වැරදි චන්දරාග සහගත විතර්කය පහළ වුණේ. නමුත් රාහුල ස්වාමීන් වහන්සේම විමසනවා ඇයි රූපය ගැන පමණක්ද එහෙම හිතන්න ඕනේ කියලා. බුදුපියාණන් වහන්සේ පිළිතුරු දෙනවා මේ විදිහට. රාහුල, රූපයද වේදනාවද සංඥාවද සංකාරයෝද විඥානයද ඒ විදිහට දැනගන්න ඕනේ කියලා. ඒ කියන්නේ 11 ආකාරයට සිහි කරමින් වේදනාව මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා හිතන්න ඕනේ. සංඥාවටත් එහෙම හිතන්න ඕනේ. සංකාරින්ටත් හිතන්න ඕනේ, විඥාණයටත් හිතන්න ඕනේ කියලා. කියන්නේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහිම මේ විදියට හිතලා හිත වඩන්න කියලා අවවාද කරනවා.
මේ වෙනකොට ගැටලු සහගත තැනක් නැත්නම් අපි ඉදිරියට යමු. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. දැන් ඔය පහ සිදියම එකලස ආකාරයකට හිතන්න පුළුවන් අපිට ඒක. ඔව්. කියවනකොට වගේ එනවාට ඔක අර ඒක ඇබ්සෝබ් වෙන්න එච්චර නෑ ඒක. බක්කල් හිම වඩනකොටද ඔක වෙන්නේ නැත්නම් ඔව් අර හිතේ නීතියක් තියෙනවනේ අපි හැමදාම මතක් කරන්නේ මේ භාවනා කුසලයට පදනම තියෙන්නේ හිතේ තියෙන නීතියක් තියෙනවා බහුල මනවිතක්කේති අනවිචරේති තථා තථා නති හෝති චේතසෝ කියලා. ඒ කියන්නේ යම් දෙයක් බහුලව ඒකට අනුව යම් සංඥාවකට අනුව බහුල මනවිතක්කේති ඒ අනුව විතර්ක උපදනවනවා අනු විචරේති ඒ අනුව විචාර උපදවනවා නම් හිතේ තථා තථා නති හෝති චේතසෝ ඒ අදහසට හිත නැමිලා යනවා ඒ අදහස පිළිගැනෙනවා හිතේ ඒක නිහිතේ තියෙන නීතිය නරකටත් එහෙමයි හොඳටත් එහෙමයි ඒක ද්වේද අර ඩුවලිටි කියලා අපි කියන්නේ නරක පැත්තටත් නිතර බහුලව විතර්ක කරොත් විචාර කරොත් ඒ නරකට හිත නැමිලා යනවා. ඒ අනුව දැන් හොරකම් කරන කෙනා තව දක්ෂ විදියට හොරකම් කරන්න හිත මෙහෙවනවා. බොරු කියන කෙනා වඩා තහු නොවන විදියටම බොරු කියන්නේ එයාට විතක්ක විචාර උපදදලා එයා ඒක දියුණු කරගන්න. ඒකමයි නීතිය හොඳ පැත්තට. ඒකට යම්කිසි සිහි කිරීමක් නිවැරදි පැත්තට එකපාරක් සිහි කරාට හිත නැමෙන්නේ නැහැ. තව සිහි කරන්න ඕනේ. තව අර භාවිත කරන්න ඕනේ, බහුලීකృత කරන්න ඕනේ, යානීකృత කරන්න ඕනේ. මේ විදිහට අර අට ආකාරයක් පෙන්වලා තියෙනවා. එතකොට තමයි හිත ඒක පිළිගන්න පටන් ගන්නෙ. ඒක සත්‍යයි නේද කියලා තේරුම් ගන්න පටන්. ඒක මිනිස්යාගේ විතරක් නෙවෙයි. සියලු සත්ත්වයින්ට පොදු නීතියක්. දෙවි කෙනෙකුට උන යම්කිසි සිතවිල්ලක් බහුලව මනසින් විතර්ක කරනවා නම් විචාර කරනවා නම් ඒ හිත ටික කාලෙකින් ඒකට අනුගත වෙනවා. ඉතින් එහෙම තමයි සත්‍යය හොඳට යොමු වෙන්නේ නරකට යොමු වෙන්නේ ඒක ලෝක නීතිය. හිතේ නීතිය. ඉතින් ඒ නිසා තමයි අර එකපාරක් මෙනෙහි කරාට තේරුණා කියලා ආයි චුට්ටි ආයි දවස් දෙකක් ගිහිල්ලා ආයි මෙනෙහි කරොත් අරක දැන් තේරිලා නැහැ. තව ටිකක් මෙන්න ආයේ දවස් දෙකක් බැලුවත් ආයේ තේරිලා නැහැ කියලා පේනවා. ඒ වගේ බොහොම හෙමින් හෙමින් තමයි හිත නැමෙන්නේ. ඒක හිතේ හැටි. ඒක පෙන්වන්න බුදුහාමුදුරුවෝ දීපු උපමාවක් තියෙනවා. ඒ තමයි අර නිතර පරිහරණය කරන වෑය. එයා හැමදාම ලී රහිනවා. ලී රහලා වෑය ගෙනල්ලා හේතු කරනවා බිත්තියට. එයාගේ රැකියාව කියලා හිතන්නකෝ ටිකක් කල් ගියන් පස්සේ එයා අර වැය අල්ලන මිටේ එයා අල්ලන තැන ටිකක් ගෙවිලා ඇතුළට ගෙවිලා තියෙනවා. හැබැයි කවද්ද මේක මෙහෙම ගෙවුනේ කියලා ප්‍රශ්නයක් එයාගෙන් ඇහුවොත් එයා දන්නේ නැහැ. නමුත් ගෙවිලා. අන්න ඒ වගේ මේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එක සිහි කරද්දී ඒ තණ්හා දෘෂ්ටිමාන ගෙවිලා යනවා. දවසින් දවස බොහොම ටිකක් ගෙවිලා යන්නේ. ඉතින් ටිකක් කල් ගියාම ගෙවිලා ගිය බවක් පේනවා මිසක් එකපාර පේන්නේ නැහැ මේ අද භාවනා කරපුවාම මෙච්චර දුරක් ගෙවුණායි කියලා. ඒ උපමාව බුදුහාමුදුරුවෝ දීපු උපමාවක් විදිහට මතක තියාගමු. හිතේ හිත පිළිබඳ උපමාව ඒක. ඒ නිසා ඉතින් අපිට තියෙන්නේ අර උත්සාහය අත්තරින් නැතුව දිගින් දිගටම කරගෙන යන්න. එතකොට වෙනදට වැඩිය අවබෝධයක් ඇවිල්ලා තියෙන බව කාලයක් ගියන් පස්සේ දැනෙනවා. ඉතින් අපි එහෙම කරමු. එතකොට අපි දැන් කතා කරමින් හිටපු එක සාරාංශ කරොත් අතීත කියලා මේ අට ආකාරයට කලින් කිව්වේ රූප විතරක් මෙනෙහි කරන්න වගේ අදහසක් නෙමෙයි මුලින් ආවේ. නමුත් එහෙම නෙවෙයි.
වේදනත් අතීත වේදනා මේ අට ආකාරයට සිහි කරන්න අතීත සංඥා සිහි කරන්න අතීත සංකාර අතීත විඤ්ඤාණ ඊළඟට වර්තමානෙත් මේ පහටම එකක් මේ අට ආකාරයට ගන්න සිහි කරන්න ඊළඟට අනාගතෙත් මේ පහම එකක් මේ අට ආකාරයට ගන්න සිහි කරන්න එහෙම සිහි කරලා ඒකක්වත් මගේ නෙවෙයි ඒකක්වත් මම නෙවෙයි ඒකක්වත් මගේ ආත්මය නෙවෙයි කියලා සිහි කරා කියලායි පෙන්වන්නේ. ඒ විදිහට පළවෙනි කොටසේ සාරාංශය හදා ගන්න පුළුවන්. මේ සූත්‍රය මේ විදිහටම තව ගොඩාක් සූත්‍රත් එක්ක ගැලපෙනවා. මම උදාහරණයක් විතරයි මෙතන දෙන්නේ. පුන්නම සූත්‍රයේ මේ ආකාරයටම තමයි දේශනා කරලා තියෙන්නේ. තවත් සූත්‍ර ගණනාවක මේ ආකාරයට එතකොට එහෙනම් අපි එක එක ස්කන්ධය අරගෙන මේ තුන් ආකාරයට සිහි කරන්න ඕනේ. මුලින් රූප ස්කන්ධයට මේ තුන් ආකාරය. ඊළඟට වේදනා ස්කන්ධයට තුන් ආකාරය. ඔය විදිහට ස්කන්ධ පහටම මේ මෙනෙහි කිරීම තුන තියෙනවා. එතකොට එක ස්කන්ධයකට තුන් මෙනෙහි කිරීමක් බැගින් මෙනෙහි කිරීම 15ක් එතන යදෙනවා. හොඳයි ඒක තමයි ආනන්ද හැමදුරන්ට මුලින්ම දීප අවවාද. මේ තියෙන්නේ ඒකමයි 11 ආකාරය. එතකොට අතීත රූප කියලා ගත්තාම මේ අට වර්තමාන රූප අට ආකාරයක් අනාගත රූප අට ආකාරයක්. එන රූපම 24 ආකාරයක් එනවා. ඒ 24 ආකාරයේ ආයේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා තුන් ආකාරයකට ප්‍රගුණ වෙන්න ඕනේ. ඒක 24 වරක් තුන ආකාරයකට සිහි කරන්න සිද්ධ වෙනවා. රූප ගැන වේදනා ගැනත් එහෙමයි සංඥා ගැනත් එහෙමයි. ඒ නිසා ඒ සිහි කිරීම ටිකක් වෙලා යනවා. සිහි කිරීමේ යම් වෙලාවක් ගත වෙනවා. නිවාඩුව සිහි කරන්න ඕනේ. දැන් ඒකට මේ වගුවේ තියෙන සියලුම දේවල් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හොඳටම සංඥාවක්වත් එන්නේ නැති ගානට හිත දියුණු වෙන්නයි අපේ බලාපොරොත්තුව. ඊළඟ කොටසට යමු. සූත්‍රේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ ගමන් හිතන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ හමු වෙයි ඉතාම වටිනා අවවාදයක් ලැබුණා. මෙන්න මේ සිහි කරන්න ඕනේ විදිහක් කියලා දුන්නා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගෙම මේ වගේ කමඨහනක් ලැබුණෙන් පස්සේ නොවන තියෙන කවරෙක් නම් ආයේ පිඩුසිඟා වැඩිද මේ වෙලාවේ? ඒ හින්දා මම පිඩුසිඟා වැඩින එක නවත්තලා මේ මොහොතේ මේ අවවාදයේ පිළිහරන් ඒ විදිහට මෙනෙහි කිරීම ආරම්භ කරනවා කියලා අදිෂ්ඨානය රාහුල හාමුදුරුවෝ සිද්ධ කරනවා. එහෙම කරලා රුක්ක මූලයක පළක් බැඳලා කය ඍජුකට තියාගෙන මේ කර්මස්ථානයේ අභිමුඛව කොට සිහියලවාගෙන හිටියා. මෙතන දින කර්මස්ථානයේ එතකොට මේ අර මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා ස්කන්ධ පහ කෙරෙහි හිතන එක. ඒ කර්මස්ථානයට සිහියලවගෙන තමයි හිටියේ. මෙතනත් අර එදා අහපු ප්‍රශ්නේ මේනවා. මෙතනත් තියෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. මෙතන පරිමුඛං කියලා කියන්නේ අර දීපු කර්මස්ථානය අභිමුඛ කරලා සිහිය තියාගත්ත කියලා කියන එක.
දීපු කර්මස්ථානය එතකොට අර ස්කන්ධ පංචකේ ඒ කර්මස්ථානයට සිහිය එළඹුවා කියන එකයි එතන අදහස් කරන්නේ. ඊළඟට අටුවාවේ විස්තර කරලා තියෙනවා තව භාග්‍යවතුන් වහන්සේ දකිනවා රාහුල හාමුදුරුව පිනසිකා වැඩින එක නවත්තලා භාවනා කරන්න වාඩි වෙනවා. භාවනා ඉරියව්වෙම කලක් බැඳලා කය ඍජු කොට තියලා ඉඳගත් බව දැනගන්නවා. භාග්‍යවතුන් වහන්සේ අහන්නේ රාහුල අපි දැන් පිනසිකා වැඩලා ඉවර වෙලා මේක කරන්න එහෙම මුකුත් කියන්නේ නැහැ. පිනසිකා වැඩින්න එන්නේ නැත්තේ ඇයි කියලා අහන්නෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ එහෙමම ඉදිරියට වැඩිනවා. පිනසිකා වැඩීම පිනිස. රාහුල හැමදෙරෝ නැතර වෙනවා. ඒ වගේම පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ වෙන කෙනෙක් කත්තේ දැන් රාහුල හාමුදුරන්ට දාහනේ නැහැ එදා. භාග්‍යවතුන් වහන්සේ ආපහු වෙනකොට දාහනේ ගෙනත් දෙන්නෙත් නැහැ. වෙන කෙනෙක් කත්තේ එවන්නෙත් නැහැ. වෙන කෙනෙකුට මතක් කරන්නෙත් නැහැ රාහුල හාමුදුරන්ට දාහනේ ගෙනihin දෙන්න. රාහුල හාමුදුරුව දාහනේ ගෙන එක නවත්තලා පිනිසිකවන්න එක නවත්තලා භාවනාවට වාඩි වුණා. දැනුම් දෙන්නෙවත් නැහැ. ඒ වගේම රාහුල හාමුදුරන්ට සිහි වෙන්නෙවත් නැහැ. වෙන කෙනෙක් මට එක භාග්‍යවතුන් වහන්සේ මට පිනු කෙනක් දෙයි නැත්නම් වෙන කෙනෙක් අතේවයි නැත්නම් ඒ එතන දානපතියන්ට කියලා මට දානේ ලැබෙන්න සලස්වයි එහෙම කිසිම අදහසක් හිතට එන්නේ නැහැ කියලා අටුවාවේ සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේට එහෙම නොහිතෙන්න, රාහුල හාමුදුරන්ට එවැනි අදහස් නොහිතෙන්න හේතුවක් ඇති නේද? ඒ මොකද මේ මේ චිත්ත පරිවිතර්කේ නතරවීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ පරිවිතර්කේ මොහොතේම නතර කිරීම අත්‍යවශ්‍ය බවක් පැන නැගිලා තියෙනවා. ඒ නිසයි ආහාරය ශරීරයට දෙන ආහාරය දෙවනුව තියලා මනසට දෙන මේ නිවැරදි ආහාරය මනෝ සංචේතන ආහාරයට මුල් තැන දෙනවා. විශේෂ අවස්ථාවක් කබලින්ක ආහාරයට තැනක් නොදී මනෝ සංචේතන ආහාරයට ප්‍රථම ස්ථානය දීලා කබලින්ක ආහාරය නොසලකාම හරිනවා. ඊළඟට සිද්ධ වෙනවා මෙහෙම දෙයක්. සරියුත් මහරහතන් වහන්සේ ඒ මාර්ගයෙන් වඩිනවා පිනසිකා වැඩීම පිණිස. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් ඒ කාලේ සිරිත තමයි බුදුපියාණන් වහන්සේ පෙරමුණගෙන පිනසිකා වැඩිය ඊළඟට අග්‍රශ්‍රාවක එක්ක සැරියුත් හාමුදුරුව නැත්නම් මොගලන් ස්වාමීන් වහන්සේ තව ගොඩක් දේවල් කරලා තමයි පිටත් වෙන්නේ පිනසිකා වැඩින්න. මොනවද? මිදුල් අතුපතු ගෑම් හැමදේම පිළිවෙලට අස් කරලා තියෙන එක. ඊළඟට ගිලන් ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාව විමසලා ඒව සපුරලා දෙන එක. ආපහු අර පෑන් කාලය ඒව එහෙම හරි තැන්වල තියාන එක. කියන්නේ පිනිසිකා වැඩලා ආපහු පරිහරණය කරන්න යමක් තියනද ඒ ඔක්කොම නිවැරදි පිළිවෙලට අස් කරනවා. ඒ අස් කරන්නේ වෙන කවුරුත්ම නෙමෙයි අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් මෙතනදීත් සරියුත් හාමුදුරුවෝ ඒ සියල්ල කරලා තමයි පිටත් වෙන්නේ. පිටත් වෙලා මේ තැනට ආපුවාම දකිනවා රාහුල හාමුදුරුවෝ පලක් බැඳගෙන කය ඍජු කොටලා තියලා භාවනාවට සිහියලවලා ඉන්නවා. නමුත් සරියුත් හාමුදුරුවෝ ආවර්ජනය කරලා බැලුවේ නැහැ. ඇයි රාහුල හාමුදුරුවෝ පිනසිකා වැඩියේ නැත්තේ? මොන වගේ කමඨහනක්ද බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ට දුන්නේ? ඒ මොකුත් ආවර්ජනය කරලා බැලුවේ නැහැ. ඉතින් බැලුවා නම් දකින්න තිබුණා. නමුත් සරියුත් හාමුදුරුවෝ එහෙම ආවර්ජනය කරන්නෙම නැතුව සරියුත් හාමුදුරුවන්ට කෙලින්ම දකින්න හම්බුනේ පලක් බැඳලා කය ඍජු කොට තියලා ඒ නියම ක්‍රමයටම භාවනාවට වාඩි වෙලා ඉන්න නිසා
සරියුත් හාමුදුරුව අවවාදයක් දෙනවා මේ විදිහට. රාහුල හාමුදුරුව අමතලා දේශනා කරනවා ආනාපාන සතින් රාහුලම් භාවනං භාවේති ආනාපාන සති රාහුල භාවිතා බහුලීකතා මහත්ඵලා හෝති මහානිසංසකි. රාහුල ආනාපාන සති භාවනාව වඩන්න වඩන ලද පුන පුනා වඩන ලද ආනාපාන සතිය මහත්ඵල වෙනවා මහත් ආනිසංස සහිත වෙනවා. ඒ කමඨහන දැන් බුදුහාමුදුරු දීපු කමඨහන නෙවෙයි. නමුත් රාහුල හාමුදුරුව තමයි සරියුත් මහරහතන් වහන්සේ තමයි රාහුල හාමුදුරුවන්ගේ උපාධ්‍යාය ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගෙන් යම් කමඨහනක් හම්බුණා ඒක භාවනා කරමින් ඉන්නේ. ඒ අතරේ උපාධ්‍යාය ස්වාමීන් වහන්සේ වඩිනවා වෙනත් කමඨහනක් ලබා දෙනවා. මෙතන මේ කමඨහන ලබා දෙන්න හේතුව තමයි සරියුත් හාමුදුරුව මෙනෙහි කරලා බැලුවේ නැහැ රාහුල හාමුදුරුව වැඩමින් ඉන්න කමඨහන මොකද්ද, කවුද ඒ කමඨහන දුන්නේ, ඒ වගේ කිසි දෙයක් මෙනෙහි නොකර අර ඉරියව්ව භාවනාවට සුදුසු ආනාපාන සති භාවනාවට සුදුසු ඉරියව්ව පේන්න තිබිච්ච නිසා රාහුල එනම් ආනාපාන සතිය වඩන්න කියලා අවවාදයක් දුන්නා. ඒ ටික පැහැදිලි නේ නේද? එතනදී රාහුල හාමුදුරුව කලින් කමඨහන වෙනස් කරන්න ගියේ නැහැ, කලින් භාවනාව එහෙමම සිද්ධ කරා. බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළ කමඨහනම දිගටම වැඩුවා. නමුත් රාහුල හාමුදුරුවන්ට මෙහෙම ගැටලුවක් ආවා, ආනාපාන සති භාවනාව මහත්ඵලයි මහානිසංසයි වඩන්න කියලා මගේ උපාධ්‍යාය හාමුදුරුව කිව්වා නේද කියලා. ඒ නිසා රාහුල හාමුදුරුව සවස් වේලාවේ සමාධියෙන් නැගී ඉඳලා කෙනවස් වෙනකන් දාහනය අරගත්තෙත් නැහැ, මේ භාවනාව සම්පූර්ණයෙන්ම සිද්ධ කරා ස්කන්ධ පහම කෙරෙහි. ඊට පස්සේ ආයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙනවා. වැඳලා එකත් පස්සේ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්සේ. කතං භාවිතානුකෝ බන්ති ආනාපානසති කතං බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංස. කොයි විදිහට ආනාපානසතිය වැඩුවොත්, කොයි විදිහට බහුලව වැඩුවොත් මහත්ඵල වෙනවද මහානිසංස වෙනවද කියලා. ඉතින් එතන සරියුත් මහරහතන් වහන්සේ දීපු කමඨහන ගැන තමයි මේ විමසන්නේ. ඒ කියන්නේ ඒ අවවාදේ අහක දාලා නැහැ, හිතේ තියෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන් ගත්ත කමඨහන දිගටම වැඩලා ඉවර වෙලා ඊට පස්සේ මේ උපාධ්‍යාය ස්වාමීන් වහන්සේ දීපු කමඨහන වඩන්න තීරණය කරනවා. තීරණය කරලා ඒ කමඨහන දීපු වාක්‍ය, ඒ කියන්නේ ආනාපානසතිය භාවිත බහුලීකත කරොත් මහත්ඵලයි මහානිසංසයි කියලා කියපු වාක්‍ය තව තේරුම් ගන්න තමයි බුදුපියාණන් වහන්සේ ගාවට ඇවිල්ලා විමසන්නේ, කොයි විදිහට වැඩුවොත් ආනාපාන සතිය මහත්ඵලයිද මහානිසංසයිද. කෙන වඩන අදහස අතහැරලා නැහැ, වඩන්න ඕනේ කොහොමද කියලා ඒ කමඨහන පිරිසිදු කරගන්නයි ඇවිල්ලා විමසන්නේ. එන්න මෙවැනි දේශනාවක් තමයි බුදුපියාණන් වහන්සේ එතනදී සිද්ධ කරන්නේ. යංකින්චි රාහුල අජ්ජත්තං පච්චත්තං කකබලං කක්බලං කරිගතං උපාදින්න. යම්තා කාධ්‍යාත්මික බාහිර රළු කර්කශ තද බවක් තියෙන ඒවා තියෙනවද? බාහිර නෙමෙයි ආධ්‍යාත්මිකව අජ්ජත්තං. රාහුල ශරීරය ඇතුලේ තියෙන තමන්ගේ කොටගත්
යම් කර්කශ බවක් තද බවක් තියෙනවද? ඊළඟට එකට උදාහරණයක් දෙනවා. සේයති දැන් හරියට මොන වගේද? කෙස්ලොම් නියදත් හම මස්නාර ඇට ඇට මිදුලු වකුගඩු හෘද මාංශය අක්මාව දළඹුව බඩදිව පප්පු මස අතුණු බාන් නොපැසුණු ආහාර අසුචි කියන මෙන්න මේ දේවල් තදගතියෙන් යුක්ත දේවල් වලට උපමාව දෙන්නේ. ඒව කෙරෙහි සහ ඒවට අමතරව තව ශරීරය ඇතුලේ තියෙනවා නම් තමන්ගේ කරලා ගත්ත වෙනත් තද බවක් රළු බවක්. කියන්නේ මේ නම් කරපු උණපටිකම වෙන්න අවශ්‍ය නැහැ. ඒ ටික සිහි කරලා ඊට එකට අමතරව තව ශරීරය තුල තමන්ට සිහි වෙන තාක් තද රළු බවින් යුක්ත දේවල් තියෙනවද? මේ ඔක්කොම ශරීරය තුල පවත්න පඨවි ධාතු කියලා කියනවා. ඒක හොඳට තේරුම් ගන්න ආයේ කියවලා මේ ස්ක්‍රීන් එකේ තියෙන ටික. එතකොට ශරීරය තුළ යම්තාක් දේවල් කෙරෙහි තද බවක් රළු බවක් කියන සංඥාවක් ලැබෙන හැම දෙයක් ගැනමයි මේ කියන්නේ. ඒ ඔක්කොම ආධ්‍යාත්මික පටවිධාත් අජ්ජත්තිකා පටවිධාත්. තිරන්සරණයි ආනාපාන සතිය වඩන එකයි ඕක. මේකයි අත සම්බන්ධෙ මොකද? අතන ඒක තමයි අපි දැන් අද කතා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ආනාපාන අහපු ප්‍රශ්නෙට සම්පූර්ණ වෙනස් එකක් වගේ පිළිතුරක් හම්බෙනවා වගේ පෙනුනට අගහරියේ සූත්‍රයේ ඒක පුරට ගැළපිලා එනවා. අපි කොටස එතනදී සාකච්ඡා කරමු. එතන බැලූ බැල්මටම නම් පේන්නේ අහන ප්‍රශ්නේ වෙනත් දෙයක්. කොයි විදිහට ආනාපාන සතිය වැඩුවොත් මහත්ඵල මහානිසංස වෙනවද කියලා. ඇත්තට මේ මේ පෙන්නන්නේ මහත්ඵල මහානිසංස වෙන විදිහ තමයි. එතකොට පේන්නේ අහන ප්‍රශ්නේ වෙනත් දෙයක්. කොයි විදිහට ආනාපාන මෛත්‍රී වෙන වීඩියෝ ඔඩියෝ එකක් ප්ලේ වුණා නේද? කමක් නැහැ. නැහැ. මේ මයික් එක පොඩ්ඩක් ඔෆ් කරමු. කගේ හරි ඉතින් ප්ලේ වෙන්නේ නැති කමක් නැහැ. හරි. එතකොට මේ ප්‍රශ්නෙට අනුගතවමයි පිළිතුරු තියෙන්නේ වෙනස් වගේ පෙවුණා. එනිසා මේ ආනාපාන සතියේ මහත්ඵල මහානිසංස වෙන විදිහට වඩන එකමයි මේ පිළිතුරු දෙන්නේ. ඔබතුමා අහපු දේ ඉතාම වටිනවා. අපි ඒක සම්බන්ධ කරමු ටිකක් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මෙතනත් ගන්න පුළුවන් අය ඔබතුමා අහපු ප්‍රශ්නෙන් ගන්න පුළුවන් දේ තමයි ආනාපාන සතිය වඩනවා කියලා සමහර එකපාරම මේ භාවනාව කරන්න පටන් ගන්නවා. දැන් රාහුල හාමුදුරුවන්ට එහෙම නෙමෙයි අවවාද කරලා. අපි ගිහිල්ලා බුදුපියාණන් වහන්සේගෙන් ඇහුවොත් අපිටත් සමහරලාට වෙනත් භාවනාවන් හරහා ආනාපාන සතියට එන ක්‍රමයක් කියලා දෙන්න ඉඩ තිබුණා. ඉතින් අන්න ඒ වගේ තේරුම් ගන්න ආනාපාන සතිය වඩන්න සුදුසු මානසික පරිසරයේ හිතේ හදාගෙන ඕනේ ඒක වඩන්න. ඉතින් මේ හදන්නේ මේ කොටස දේශනා කරලා බුදුපියාණන් වහන්සේ මේ සිද්ධ කරන්නේ රාහුල හාමුදුරුවන්ගේ මනස තුළ අවශ්‍ය ආනාපාන සතිය වැඩෙන්න අවශ්‍ය පරිසරය
මානසික ස්වභාවය හදලා දෙන එක. ඒ අපිටත් ඒ ඔබතුමා කිව්වා වගේම අපිට ගන්න ගොඩාක් දේවල් මේකෙන් තියෙනවා. ඒ තමයි ආනාපාන සති භාවනාව ඊටාම ප්‍රවේශමෙන් හිත සකස් කරගෙන කරන්න ඕනේ භාවනාව. අර බුදුපියාණන් වහන්සේ දේශනා කරපු විදිහටම කරන ආනාපාන සති භාවනාව ගැන මේ අදහස. එහෙම නැත්නම් සාමාන්‍ය ආනාපාන සති භාවනාවල් තියෙනවා ධර්මාබෝධයකට යන්න අමාරු ඒ භාවනාවල් වලට මේ කාරණාව අදාළ නැහැ. මෙතන තියෙන අර අධීර 16 මඩංගු බුද්ධ භාෂිත ආනාපාන සතිය නිවැරදිව වඩන්න නම් මහත්ඵල මහානිසංස විදිහට වඩන්න නම් රාහුල හාමුදුරුවන්ගේ හිත ඇතුලේ සකස් විය යුතු මානසික ස්වභාවය හදාගන්න ක්‍රමය. මේ ක්‍රමය අපේ හිත ඇතුලේ මේ විදිහටම සකස් වෙයි කියලා හිතන්නත් එපා. තමන්ගේ හිත ඇතුලේ ආනාපාන සතියට සුදුසු මානසික පරිසරය ස්වභාවය හදාගන්න රාහුල හාමුදුරුවන්ට දේශනා කරපු අනුපිළිවෙලම කරාට හරියයි කියලා හිතන්නත් එපා. එහෙම කරොත් ඒකත් වැරදිනවා. නමුත් මේවෙන් යම් අදහස් ගන්න පුළුවන් අපිට. එක එක්කෙනාගේ චිත්ත ස්වභාවය සකස් කළගත යුතුයි ආනාපාන සතියට යම් අනුපිළිවෙලකට ඒ කුසල සංඥාවන් හිත ඇතුළට දීලා කියලා. මම තව ටිකක් ඒක විස්තර කරන්නම් අපි ඉදිරියට යනකොට. එතකොට රාහුල හාමුදුරන්ට පෙන්නන්නේ මේ වගේ ශරීරයේ ඇතුළත පවතින යම් පටවි ධාතුවක් තියෙනවද? ශරීරයෙන් පිටත පවතින පටවි ධාතුවක් තියෙනවද? මේ දෙකම පටවි ධාතුමයි. ඒ කියන්නේ ඔක්කොම එකයි, ඔක්කොම පටවි ධාතු එකයි කියන එක. ඊළඟට අන්නේ ඒ ඔක්කොම ඒ පටවි ධාතුව කියපම ආධ්‍යාත්මික බාහිර ඔක්කොම මගේ නෙවෙයි. මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා යථාභූතව. ඒ කියන්නේ ඒවයේ ඒ පටවි ධාත්වයේ නිවැරදි ස්වභාවය. යථාභූත ස්වභාවය කියන්නේ අනිත්‍ය බව, දුක්ඛ බව, විපරිණාම වෙන බව. ඒව තමයි යථාභූත ලක්ෂණ. ඒව සිහි කරලා නිවැරදි ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ. ඊළඟට පෙන්නනවා එහෙම දැක්කොත් පටවි ධාතුව නිබ්බින්දති. නිබ්බින්දති නිබ්බිදා හැඟීම ඇති වෙනවා පටවි ධාතුව කෙරෙහි. පටවි ධාතුව චිත්තං විරාජේති. පටවි ධාතුවේ හිත ඇලෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ පටවි ධාතුව කෙරෙහි හිත කලකිරෙනවා. ඊට පස්සේ පටවි ධාතුවේ හිත ඇලෙන්නේ නැතුව යනවා. ඔන්න ඒ විදිහට පටවි ධාතුව ගැන අවවාද කරලා තියෙනවා. මේ සතර මහා ධාතු අවවාදයක් දෙන්නේ ඒකේ පළවෙනි කොටස තමයි මේ අපි දැන් සූත්‍රයෙන් අරගත්තේ. ඉතින් අපි දන්නවා පටවි ධාතු වලට උපමා තියෙනවා. බාහිර පටවි ධාතු වලට නිතර උපමා කරන්නේ මහ පොළව. ඒ වගේම ආපෝ ධාතුවට උපමා කරන්නේ මූද නැත්නම් ජලාස. තේජෝ ධාතුවට ගින්දර. වායෝ ධාතුවට හුළඟ. මේ වගේ සම්මුති උපමා ඇසුරෙනුත් මේ ධාතු විස්තර කරනවා. මෙතනදී උපමා දීලා නැහැ හැබැයි. මම මේ ස්ක්‍රීන් එකේ දැම්මේ සම්මුති පටවි කියන්නේ. සම්මුති සතර මහා ධාතු. ඒ සම්මුති දත් සතර මහා ධාතුෙන් සම්මුති පටවිය තමයි මේ මහා පොළව විදියට ගන්න. මේ සූත්‍රයේ අපි දැන් මේ කියන සූත්‍රයේ වගේම මේ සංඥාව දෙන තව සූත්‍ර ගණනාවක් තියෙනවා. එකක් තමයි මහා හත්තිපදෝපම සූත්‍රය. ඊළඟට මහා සතිපට්ඨාන සූත්‍රයක් තියෙනවා. ඊළඟට ධාතු විභංග සූත්‍රයක් තියෙනවා. අපි මේ කියන භාවනාව. මේ භාවනාවට කියන්නේ ධාතු මනසිකාරය කියලා කියනවා. එහෙම නැත්නම් චතු ධාතු
වවත්තාන කිලත් කියනවා. චතු ධාතු වවත්තානේ කිලත් කියනවා. ධාතු මනසිකාර භාවනාව කිලත් කියනවා. ධාතු මනසිකාරයේ දේශනා කරන හැම තැනදිම වාගේ මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන බුද්ධ වචනය දෙනවා. යතාතිතං යතාපනිහිතං. ශරීරයේ යම් විදිහකටද තියලා තියෙන්නේ. යම් ආකාරයකටද පිහිටවලා තියෙන්නේ. යම් ආකාරයකටද ස්ථිරව දැන් තියෙන්නේ. යම් ආකාරයකටද පිහිටලා තියෙන්නේ. ඒ තියෙන විදිහටම තමයි මෙනෙහි කරන්නේ කියන්නේ. ඇයි වෙනස? දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ මීට කලින් භාවනාවක් තිබුණනේ අසුබේ. අසුබේදී කිව්වේ ශරීරේ කොටස් වෙන් කරලා වෙන වෙනම බලන්න කියලා. කේස් ලොම් නියපොත අපි කරේ ඒවා ගලවල බිමට දාලා එන ශරීරේ තියෙන විදිහටම නෙමෙයි. ඉඳගෙන ඉන්න ඉරියව්වේ ශරීරේ තියෙන්නේ නැති. නමුත් අපි කරේ ඒකේ අර කෑලි ගලවල බිමට දාලා එක එක වෙනම මෙනෙහි කරපේ. මේ භාවනාව එහෙම නෙවෙයි. මේ භාවනාවේදී කෑලි ගලවන්නේ නැහැ. මේ භාවනාවේ ස්ථිරවම මෙන්න මේ කොටස විශේෂයෙන් සඳහන් කරනවා. මොනවත් ඒවට ශරීරයේ තියෙන විදිහටම තියෙන්න හරින්න. ඔය පිහිටලා තියෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ නම් ඒ විදිහටම තියෙද්දිම තමයි සිහි කරන්න කියලා කියන්නේ. මොන විශේෂ තැනක් හම් වෙනවා. අර දැන් මේ සූත්‍රයේ තිබුණනේ යම් යම් කොටස් මතක් කරලා කේස් ලොම් නියදත් හම ඒව ගලවලා බිමට දාලා සිහි කරන්න අවශ්‍ය නැහැ මේ මේකෙදි. ඒ තියෙන තැන්වල තියෙන විදිහටම තියෙන්න ඇරි තියෙද්දී තමයි ඒක මතක් කරන්නේ. මතක් කරලා හිතන්නේ අතයන් තතයන් කියලා. මේ සතිපට්ඨාන සූත්‍රෙත් මේ විදිහටමයි තියෙන්නේ. මේ සූත්‍රයත් එහෙමයි. ඒ කියන්නේ මෙතනින් කියන්නේ මෙය යම්සේද එයත් එසේය. යතයන් තතයන්. මේ අජ්‍යත්ත සහ බාහිර ගැන පෙන්නන්නේ. අජ්‍යත්තව පැටවී තියෙන යම්සේද බාහිරව එතන තියෙන්නේ බාහිරවත් එසේමයි. ඉතින් මෙන්න මේ බුද්ධ වචන විශේෂයෙන් සිහි කරන්න මේ කරන අනුපිළිවෙලටම කරන්න ඕනේ මෙනෙහි කිරීම. අපි භාවනා කරනකොට එහෙම කරමු. ධර්මාතිපදුම සූත්‍රෙත් මේ වාක්‍ය මේ විදිහටම එනවා. යම් ආධ්‍යාත්මික පැටවි ධාතුවක් තියෙනවද? යම් බාහිර පැටවි ධාතුවක් තියෙනවද? ඒ දෙකම පුදු පැටවි ධාතුවමයි කියලා. එහෙම හිතුවොත් විශාල අප්‍රමාණ පැටවි ධාතුවක් තමයි අරමුණු වෙන්නේ. ඒ අප්‍රමාණ පැටවි ධාතුව හෝ එයින් කොටසක් හෝ මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා හිතන්න පටවි ධාතුව කෙරෙහි හිත කලකිරීමක් ඇති වෙනවා. ඒ කියන්නේ නිබ්බිදාව. ඊළඟට පටවි ධාතුව කෙරෙහි හිතේ තියෙන ඇලීම නැති වෙලා යනවා. ඒ අර සම්මුති හතරමයි. සමායනෝනේ මේ ටික ඉංග්‍රීසියෙන් තියෙන එකනේ මේ කැම්පස් එකේ ලෙක්චර්ස් වලට හදපු ස්ලයිඩ් එක. මට ඒක සිංහලට මාරු කරගන්න බැරි වුණා. එලා මැදි වුණා. ඉතින් මේ භාවනාවේදී පෙන්නන්නේ මේ සතර මහා ධාතුව බාහිරව තියෙනවා. ඊළඟට භාවනාවේ ඉරියව්වේ තියලා තියෙන ඇඟෙත් මේ සතර මහා ධාතුව තියෙනවා. එතකොට මේ ඇඟ තුල තියෙන සතර මහා ධාතුවයි බාහිරව තියෙන සතර මහා ධාතුවයි සමානයි කියලා. එකම ධාතුව කියලා. ආපෝ ධාතුව පිට තිබුණත් ඇතුලේ තිබුණත් ඒ ආපෝ ධාතුවමයි. පටවි ධාතුව පිට තිබුණත් ඇතුලේ තිබුණත් එහෙමමයි. කියලා මේ ඇතුල සහ පිට හිතෙන් සමාන කරනවා. ධාතු හතරටම ඇතුලයි පිටයි හිතෙන් සමාන කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ තමන් කියලා වැටක් මායිමක් ගහලා නැත්නම් බවුන්ඩරි එකක් දාලා තමන් කියලා වෙන් කරගෙන හිටපු යම් සතර මහා ධාතුවක් තියෙනවද?
ඒ වැට ඒ හැම කියලා වැටක් ගහලා අපි දැන් ඒ මනසත් ඒ වැට වෙන් කරගෙන ඉන්නවනේ අන්නේ ඒ වැට ගැලවිලා ඒ දෙක අතර තියෙන ඒ වෙන් කිරීම හිතේ බඳ වෙලා යනවා දිය වෙලා යනවා අප්‍රමාණ පැටවියක් අප්‍රමාණ ආපෝ තේජෝ වායෝ ධාතු තමයි අරමුණ වෙන්නේ ප්‍රමාණ කරපු අර ආධ්‍යාත්මික කියන ප්‍රමාණ කරපු ගතිය නැති වෙලා ඇදිලේ නැති නේද ඒක තමයි අපේ බලාපොරොත්තු මේ භාවනාවේ එතකොට ශරීරයේ මොන ඉරියව්වක තිබුණත් අර යථාතිතං යථාපනිහිතං කියන්නේ කවර ඉරියව්වක තිබුණත් මේ ඇතුලේ තියෙන්නේ පඨවි ධාතුවමයි මේ එළියේ තියෙන්නේ පඨවි ධාතුවමයි මේ එකම පඨවි ධාතුව මිස ඒකේ කොටසක් මගේ නෙවෙයි එහෙම කියලා වැටක් ගහන්න බවුන්ඩරි එකක් දාගන්න ඩිමාකේට් කරන්න බෑ කියන එකයි කියන්නේ තරුණ සන්නා මහත්මේ මට මතකයි ඔපි මේ අතර ඉන්න කල්යාණ මිත්‍රෙක් සඳුරිල් මහත්තයා එදා එක දවසක් මට කිව්වා මේ අර ධාතු මනසිකාරේ කරනකොට සසම්බාර මට්ටමේදී ගලක් උඩ ඉඳගෙන ඉන්නකොට ගලෙත් පටවි තියෙන මගේගෙත් ඒක වෙන් කරගන්න බැරි විදිහට පේනවා කියලා. අනේ ඒ අදහස දැන් හරියටම ග්‍රම්ම වෙනවා කියලා හිතන මහත්තයාකට සාකච්ඡා වෙන්නේ. ඔය එක නිවැරදි. ඉතින් නිවැරදි. ඒ කියන්නේ බාහිරයි තමනයි කියලා සීමාවක් කොනක් කිමක් පනවන්න බැරි වෙලා යනවා. පිටට. ඒ නිවැරදි අදහස බොහොම පිං එක මතක් කරාට මේ අදහසෙත් මේ රූපෙනුත් ඒකම නේද පැනවෙන්නේ දැන්. ඇතුලේ තියෙනෙත් මේ දැන් පිට තියෙනවා නම් ගස් ගල් වල වැටිලා රමව ඒවා ඔක්කොම ඇතුලේ තියෙන ඒවමයි. එකම පැටවීමයි කියලා දැනෙන්න ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ උපමා ඔයගලන්ට මතක ඇති. ඒ උපමාව පෙන්නන්නේ හරකෙක් ගැන නේද? ගව දෙනක් ගැන ඇත්තටම. එක්තරා ගව දෙනක් ඒ අර හරක් මරණ මිනිස්සු හරක් මරණ කෙනෙකු එයාගේ අත වැසියෙක්වෙයි. ඒ ගව දෙන අරගෙන ගෙනල්ල ගව දෙන කියලා උපමා වෙන්නේ මොකද්ද? මේ උපමා වගුල බැනට ඕන තරම් අහලා ඇති. එතකොට ඒ ගව දෙන කියන්නේ මොකද්ද? ගව දෙනට දෙන උපමා දෙන්න. එතකොට එහෙම ගව දෙනක් මරලා හතරමං හන්දියක ගවමස් විකුණනවා එක්තරා ගෝඝාතකයෙක් ඔයාගේ අතවැසියෙක් කියලා. මේ ගව දෙනට ගව දෙන කියන්නේ උපමාවක්නේ. උපමේය මොකක්ද? ඔබලගේ අදහස ඉදිරිපත් කරොත් වටිනවා. සාකච්ඡාවට ලේසිය. අනිවාර්ය මේ උපමානම් බණට අහලා තියෙන්න ඕනේ. මේ සූත්‍රේ නෑ උපමාව. උපමා වෙනත් සූත්‍රවල තියෙන්නේ. නමුත් සතර මහා ධාතු ගැන ඒ චතුධාතු අවස්ථානයේදී පැහැදිලි කරපු කොටස මතක් කරන්න බල. මස් වලට ගවයා කියන්නේ නෑ. ඔව් මස් වලට ගවයා කියන්නේ නෑ. නමුත් ගවයාට උපමා කරලා තියෙන්නේ. දැන් අපි ගවයෙක් මතක් කරගත්තා. ගවයා වෙනුවට දැන් ගවයාව උපමාවට අරන් තියෙන්නේ කවුරු වෙනුවෙන්ද?
ඒකෙම පටවි ධාතු මනුෂ්‍ය අවසරයි තමන් ඇත්තටම හරි ඔබතුමිය හරි තමන් ගැනම කියන්නේ තමන් තමයි මේ හරකා දැන් හිස් මුදුනයි පාදාන්තය අතර අපි දැන් අඩිලා ඉන්නවා කියලා හිතන්නක භාවනාවට එතකොට එතන තියෙනවනේ ඇඟක් තියලා තියෙනවනේ අන්නේ ඇඟ තමයි මේ ගව දෙන කියලා කියන්නේ ඇඟ තමයි ගව දෙන බාහිර ගව දෙනෙක් අපිට හිතට මතක් වුණාට හිතන්න මේ ගව දෙන කියන්නේ මේ ඇඟ කියලා ඊළඟට ඒ ගෝඝාතකයට හරි එයාගේ අතවැසියට හරි මේ ගව දෙන කියන සංඥාව තමයි එන්නේ ඒ ගව දෙන මිලදී ගන්නකොට ගෙනල්ලා බැඳ ගන්නකොට ඊළඟට එයාව ඝාතනය කරනකොටත් එන්නේ මේ ගව දෙනක් මරනවා කියන සංඥා. හැබැයි එයාව මස් කරලා විකුණන්න තියලා තියෙනකොට ඒ ගෝඝාතකයටවත් ඒ එයාගේ අතවැසියටවත් මේ ගව දෙනක් කියන ගව දෙනක් විකුණනවා කියන සංඥාව වෙනුවට ගව මස් විකුණීම මස් කියන සංඥාව තමයි එන්නේ මස් විකුණනවා මස් රාත්‍රලක් මෙච්චරයි යන්නේ එහෙම සංඥා ටිකක් තමයි එන්නේ මේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ අපි මේ සංඥාව හිතේ වෙනස් වෙච්ච හැටි ගෝඝාතකයා කියලා කියන්නේ කාටද මෙතන මේ උපමාවට වැඩි ඒක ගලප ගන්න එකයි වැදගත්කම උපමාවන හරි පැහැදිලින්නේ හරකෙක් මරනවා මස් විකුණනවා. නමුත් මේක මොකද්ද සම්බන්ධය අපේ මේ භාවනාවට? හරක දැන් අපි සම්බන්ධ කරගත්තා. හරක කියන්නේ මේ හිස් මුදුනේ ඉඳලා පාදාන්තයටම තියෙන ශරීරය. අජ්ජත් ශරීරය. ගෝඝාතකය කියන්නේ කවුද දැන් මේ හරක මරන්නේ? ගොඩක් කල්පනා කරන්න වෙලාව දෙන්න. ප්‍රඥාව කියන අදහස. ඔව් ප්‍රඥාව කියලා ගත්තත් හරි. අතරම ගෝඝාතකය කියලා කියන්නේ මෙතන මේ භාවනා කරන කෙනාට. දැන් ඔයගොල්ලෝ මේ භාවනා කරන වෙලාවේදී ඔයගොල්ලෝ තමයි ගෝඝාතකය. මේ ශරීරය කියන මේ ගවයා ඝාතනය කරලා සතර මහා ධාතු තමයි ඔයගොල්ලෝ විකුණන්නේ යන්නේ. ගෝඝාතකයට උපමා වෙන්නේ තමන්. ඒතකොට තමන්ගේ මනසේ කලින් ශරීරය කියලා තිබිච්ච සංඥාව මනසෙන් ඉවත් වෙලා දැන් එන්න ඕනේ සතර මහා ධාතු කියන සංඥාව. නැවත සමාව ඇදිනා මේ ඉංග්‍රීසියෙම තියෙන මට මේක සිංහලට හරවන්න වෙලාව මදි වුණා. විශ්වවිද්‍යාල ළමයින්ට උගන්වන ස්ලයිඩ් එක නිසා එතන තියෙන්නේ අර අපේ කොග්නිෂන් ලෙවල් එක වෙනස් වෙනවා හරකව මරපුවාම. හරක කියන සංඥා වෙනුවට ඒ කියන්නේ හරකට අපි උදාහරණයට ගත්තේ ශරීරයනේ. දැන් ශරීරය කියන සංඥා වෙනුවට ඇඟ කියන සංඥා වෙනුවට මට එනවා ධාතු හතර කියන මේ භාවනාවේදී වෙන්නේ ඔන්නෝම සංඥා මාරු කිරීම. සංඥා මාරු කිරීමක්. එතකොට අර හතරමං හන්දිය දැන් හතරමං හන්දියක තියලා තමයි විකුණන්නේ කියන්නේ. කොහොමද උපමා කරගන්න වෙන්නේ අපිට? සතර මහා ධාතු. සතර මහා ධාතු නෙමෙයි එතන ඇත්තටම. එහෙමත් හිතන්න පුළුවන්. තම සතර මං හන්දියට උපමා කරන්නේ අපේ ඉරියව් හතර. ශරීරයේ තියන්න පුළුවන් ඉරියව් හතර. ඒ කියන්නේ සතර මහා
සතර මංහන්දීන් කොයි පැත්තෙන් ආවත් ඒ කියන්නේ කොයි ඉරියව්වේ ශරීරය තිබුණත් ඒක තමයි අර යත තිතං යත පනිහිතං කියලා විස්තර වෙන්නේ. කවර ඉරියව්වේ ඇඟ තිබුණත් ඒ තියෙන විදිහටම මෙනෙහි කරන්න මේ තියෙන සතර මහා ධාතුයි. සතර ඉරියව්ව තමයි සතර මංහන්දිය කියලා උපමා කරලා තියෙන්නේ. එතකොට අපේ මානසික සංඥාව මේ තියෙන්නේ අර හරක. භාවනාවේ ඉන්නකොට ඇඟ කියන්නේ හරක. ගෝඝාතකය තමයි මනස. එන් ප්‍රඥාව සහිත මනස කියමුක අපි ඒ ගෝඝාතකය. එතකොට ඇතරම මනස සහ එයාගේ අතවැසිය කියලා ඉන්නවා. එතකොට ගෝඝාතකය කියන්නේ ප්‍රඥාව කිව්වොත් වඩා හරි ප්‍රඥාව සහිත මනස මේ ප්‍රඥා සහිත මනස ප්‍රඥාව තමයි ගෝඝාතකය මනස තමයි යාගේ අතවැසියා ඒ දෙන්න අර ඉරියව් හතර මංහන්දි කියන්නේ මේ ඉරියව් කොයි විදියට තිබුණත් ඒ කියන්නේ හිටගෙන ඉඳගෙන ඇවිදිමින් සහ නිදාගෙන ඉන්න කොයි ඉරියව්ෙ තිබුණත් කමක් නැහැ ඒ කොයි ඉරියව්ෙ තිබුණත් මේ හරක කියන සංඥාව යාගේ හිතෙන් ඉවත් වෙනවා ඉවත්ලා මාස් කියන සංඥාව එනවා ඒ කියන්නේ සතර මහා ධාතු කියන සංඥාව තමයි එළඹිලා හිටියේ. ඒ කියන්නේ මනස ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා කල්ගත වෙද්දී අර මම දැන් නැවත ස්ක්‍රීන් එක පේන ඇති ඔයගලන්ට. එතකොට ඒ ශරීරය ගැන තිබිච්ච අදහස නැත්නම් සංඥාව තමයි වෙනස් වෙන්නේ. ඒ වෙනුවට සතර මහා ධාතුව කියන ධාතු මනසිකාරය හිතට එළඹිලා හිටිනවා. එතකොට සතර මහා ධාතුවේ මොන පාටද? දැන් පඨවි ධාතුවේ පාට. මොකක්ද මොන පාටද පඨවි ධාතුව? අවර්ණයි නේද? ආපෝ ධාතුව අවර්ණයි. තේජෝ ධාතුව අවර්ණයි. වායෝ ධාතුව අවර්ණයි. ආකාශ ධාතුවත් අවර්ණයි. එතකොට අපේ හිතේ පඨවි ගැන බාහිර පඨවි ගැන හෝ ආධ්‍යාත්මික පඨවි ගැන යම් වර්ණ සංඥාවක් තිබුණොත් වර්ණ සංඥා කියලා කියන්නේ උපාදාය රූපයක් මහා භූතයක් නෙවෙයි. ඒක ඉවත් විය යුතුයි මේ භාවනාව කරනකොට මනසේ. උපාදාය රූප ඉවත් වෙනවා. සතර මහා ධාතු විතරයි මානසිකාර විය යුතුයි. ඉතින් මුලින් භාවනාවට ඉඳ ගන්නකොට ඔයගොල්ලෝ දැන් ශරීරය අරමුණු වෙනවා බාහිර දේවල් අරමුණු වෙනවා. එතකොට ඒ අරමුණේ ඒ Tamanda අරමුණු වෙලා තියෙන ඒවයි වර්ණ ශබ්ද ගන්ධ රස පහස ඒ වගේම වේදනා සංඥා සහ emotions ඒවා ඔක්කොම තියෙන මට්ටමක ඉඳලා තමයි භාවනාවට වාඩි වෙන්නේ. නමුත් මේ භාවනාවේදී ටිකෙන් ටික හිතෙන් අතෑරිලා යන්න ඕනේ වර්ණ. වර්ණ මොකුත් පේන්න බෑ මේ භාවනාවේ ඉන්නකොට. ශබ්ද අහෝසි වෙන්නවා. ශබ්ද මතක් වෙන්නේ නැති වෙනවා. ගන්ධ සුවඳ හිතට නොදැනී යනවා. රස නොදැනී යනවා. පහස නොදැනී යනවා. අන්න ඒ මට්ටමෙන් ටිකෙන් ටික වෙනස් වෙනවා. මම කිව්වේ කාම සංඥා කියන ඒවා ටික ටිකෙන් ටික ගිලිහිලා හිතෙන් සතර මහා ධාතු පිළිබඳ සංඥා හිතේ අවදි වෙන්න ඕනේ. එතකොට ටිකක් වෙලා යනකොට මේ බාහිර තිබිච්ච අර වර්ණ හැඩ ගිලිහිලා බාහිර පටවියයි ආද්‍ය ඇතුලේ තියෙන පටවියයි ටික ටික සමාන වෙන්න ගන්නවා. තවත් ටිකක් වෙලා භාවනා කරමින් ඉන්නකොට මේ වගේ අර කලින් තිබිච්ච බාහිර විස්තර එහෙම දැන් අඩුයි. බාහිර පටවියයි ඇතුලේ තියෙන පටවියයි කලින්ට වැඩිය එකට එකතු වෙලා තවත් ටිකක් වෙලා භාවනා කරනකොට තව එකතු වෙලා තවත් ටිකක් භාවනා කරනකොට අර වර්ණ එහෙමත් ඉවත් වෙලා
පටවි ගතිය. තව ඉස්මතු වෙලා මේ වගේ. ඇතුලේ පටවි තාමත් පොඩ්ඩක් ඝනකම් වැඩි හරි පිට පටවි ඝනකම් වැඩි හරි එහෙම සංඥාවක් තාම තියෙන්න පුළුවන්. ඊළඟට තවත් ටිකක් භාවනා කරනකොට මේ වෙනස්කනුත් තව අඩු වෙලා තද ගතියක් විතරක්. ඒකේ අඩු වැඩි වීම සමාන වෙලාවට හිතට දැනෙනවා. ඒ අඩු වැඩි වීමුත් දැනෙන්නේ නැතුව කිසිම තැනක අඩුවක් වැඩියක් නැතුව හැම තැනම පටවි කියලා දැනෙන ගානට එනකම් මේ භාවනාව පටවි සංඥාව වඩනවා. එතකොට අවර්ණයි වර්ණ මොකුත් නැහැ වර්ණ ශබ්ද ගන්ධ රස පහස මොකුත්ම නැති පටවි ධාතුව විතරයි අරමුණ වෙනවා. ඒකට උදාහරණයකුත් බුදුහාමුදුරුවෝ දීලා තිනවා තවත් සූත්‍රයක. ඒ තමයි හරකෙක්ගේ හම හරකෙක්ගේ මරපු හරකෙක්ගේ හම. එතකොට හම රැලි වැටෙනවානේ. කෙනෙක් ගෙනල්ලා බිම එලලා හොඳටම ඇදලා අර බෙරේකට ගහනවා වගේ අර හම ඇදලා කුණ්‍ය ගහනවා කියන්නේ. කුණ්‍ය ගහපුවාම ඒ හම උස්මිති තැන් සම්පූර්ණයෙන්ම සමාන වෙලා එක සමාන්තර ඒකාකාරව හම පොළවේ තියෙනවා. අන්න ඒ වගේ භාවනාව පටවි ධාතු භාවනා කරන්න ඉඳගත් කෙනාට ශරීර හැඩය තියෙනවා. එළියේ තියෙනවා ගස් ගල් ගොඩ නැගිලි උස තැන් පහත් තැන් එහෙම තියෙනවා එළියේ. පස්සේ භාවනාවේ අගහරියට යනකොට ඒ උස්මිති තැන් ඔක්කොම සමාන වෙනවා. ඇතුළ පිට සමාන වෙනවා. ඒකාකාර පටවි ධාතුවක් හැමතැනම අරමුණු වෙලා තියෙන්න ඕනේ හිතට. ඒකේ අඩු වැඩිකම් ඉතුරු වෙන්නේ නැහැ. මෙතන පටවි වැඩි මෙතන පටවි අඩුයි කියලා සංඥාවක්වත් හිතට ඉතුරු නොවන විදිහට හැමතැනම පටවියෙන් කිරලා යනවා. ඒ මට්ටම හිත දියුණු කරගන්න ඕනේ වඩන්න ඕනේ මේ භාවනාව. එතකොට හිත කාම සංඥා වලින් වෙන් වෙනවා. ඒ වෙලාවට හිත රූප සංඥාවේ තමයි තියෙන්නේ. ඇහැදිලි දෙයක් කීප ටික. එන්න එන්න තමන් පිට කියලා මුකුත් හොයාගන්න අඩු වැඩි වීම දැන් මෙතන නම් අඩු වැඩි වීමකුත් තියෙනවා මේ හරිය සුදු වෙන්නේ. ඒවවත් ඉතුරු වෙන්නේ නැති වෙන්න ඕනේ අන්තිමට. එතකොට අපි කියනවා අප්‍රමාණ පටවි ධාතුව අරමුණ වුණා කියලා. මේ රූප ටික මම දැම්මේ අය තේරුම් ගන්න ලේසි වෙන්න භාවනාවේ ඉන්න කෙනාගේ හිත වෙනස් වෙන්න ඕනේ විදිහ. මුලදී ඔහොම තිබිච්ච තමන්ට දැනෙන ගතිය ඒවා ඔක්කොම මේ විදිහට අඩු වෙලා යනවා. මෙහෙම අඩු වෙලා ඊළඟට මෙහෙම අඩු වෙලා වර්ණ අහෝසි වෙලා උස්මිති තැන් අහෝසි වෙලා හැමතැනම සමාන වෙනවා. හැමතැනම සමාන වෙන රූපයක් නම් මගේ නැහැ. නමුත් මම හිතන්නේ ඔයගලන්ට අදහස එන්නේ ඇති කොහොමද වඩන්න ඕනේ කියන එක. තිරුවන් සරණයි සර්. තිරුවන් සරණයි. සර් ඒ කියන්නේ සර් උපාදාය රූපය හොසි වෙලා ගිහිල්ලා මහා භූත රූපය ප්‍රකට වෙනවා කියන එක නේද? අන්න හරි. ඔව්. හරියටම හරි. උපාදාය රූපය ඔක්කොම ඒ පිළිබඳ සංඥා හිතෙන් ඉවත් වෙලා සතර මහා භූත මෙතන පටවිනේ පටවි කියන මහා භූතය ගැන සංඥාව විතරක් ඒ වෙලාවට හිතේ ඉතුරු වෙනවා. ඒකේ කිසි වර්ණයක්, සද්දයක්, ගන්ධයක්, රස පහසයක් ඒ කාම සංඥා ටික ඒකේ අහවසි. එහෙමයි. තිරුවන් සරණයි. ඒ කියන්නේ අන්තිමටම අපිට දැනෙන්නේ ලක්ෂණයක් විතරයි කියන එකද සතර මහා ධාතු කියන්නේ පටවි ගත්තොත් පටවි ලක්ෂණය. තද ගතිය විතරක් දැනෙනවා කියන එකද අවසානයේ අන්තිමම මොනකොට? ඔව් අන්න හරි. ඔව් අන්තිමදී තද ගතියේ ලක්ෂණය තමයි හිතට සංඥාවක් විදියට එන්නේ. මම ඒක ඊට පස්සේ ඒක දිනු වෙලා ගියාම ඊට වැඩි ප්‍රකට කරගන්න පුළුවන් හොඳට මේ අර ඒකේ මේ අධිරක් හැටියට තියෙනවා අර මේක මනසින් විතරක් කරන්නේ පිට මුකුත් නැහැ මගේ මනසෙක් මනසින් තමයි මේක අරමුණු කරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ තමන්තුම ආපහු එතනට වෙනවා. ඔව්. අරමුණ කියන මට්ටමට. ඔව් මනසින් අරමුණු කරන්න කියලා හිතුවත් එයාගේ සංඥාව තියෙන අර ලක්ෂණය. පටවි ලක්ෂණය තමයි එයාට ප්‍රකට.
ආරම්භයේදී ආරම්භනේ තමයි අරගන්නේ. නමුත් එයාගේ සංඥා විදිහට ප්‍රකට වෙලා තියෙන ලක්ෂණ. මහත්මයා එතකොට මට වැරදිනවද දන්නේ නැහැ. මට එහෙම ලක්ෂණයක් හිතියදත් නෙමෙයි. ලක්ෂණයට පිටුපස්සේ තේරෙන්නේ මම විසින්මයි මේක මම කරගෙන තියන්නේ. මට කිසි දෙයක් පිට නැහැ. නමුත් මම අරමුණු කරනකොට මම එක ස්පර්ශ කරනකොට හිතෙන් මතුවෙන ස්පර්ශ කරනකොට නැතිනකොට නැහැ කියලා. නැති වෙන්නේ. ඒක වැරදිද දන්නේ. ඔව් ඒක අර ලක්ෂණය අරමුණු වෙද්දිම එන අවබෝධයක්. ලක්ෂණේ ඒ තරමුණු වෙමින් තියෙන්න ඕනේ. තද ගතිය කියන එක අහෝසි වෙන්නේ නැහැ නේ හිතෙන්නේ. තද ගතියක් තියෙනවා දැන් හිතේ. හිතට දැනෙනවා තද ගතියක්. ඒ දැනෙන්නේ ආරම්මණයක් විදිහට කියන අවබෝධය තමයි එනවා. මොකක් නෑ ඒක අරූප සංඥාවේදී එහෙම නෙමෙයි. එහෙම පේනවනේ එතන මාරු වෙනවනේ අරූප සංඥාවට. දැන් මේ රූප සංඥාවේදී නෙමෙයි තියෙන්නේ. අරූප සංඥාවට මාරු වෙනකොට නේද මම අර කියපු දේ සිද්ධ වෙන මොකද මම ওই භාවනා දෙක එකට කරන්නේ. ඒක නිසා අද දන්නේ රූප සංඥාවේ ඉඳලා ඊට පස්සේ අරූප සංඥාවට මාරු වෙන විදිහ මාත් එක්ක කරලා තිබුණා මුලින්ම. ඔව්. ඒ මාරු වෙන්න කලින් වුණත් කෙනෙක්ට අවර අවබෝධය තියෙන්න පුළුවන් මේ සංඥාවත් එක්ක මිශ්‍ර වෙලා. ඒ කියන්නේ දැන් තද ගතිය තමයි යාට අරමුණ වෙන්නේ හැමතැනම. ඒක අවර්ණ, හැඩයක් නැති, වර්ණයක් නැති තද ගතියක් අඩු වැඩි නැති හැමතැනම සමානව. කියලා ඒ සංඥාව හිතේ තියෙද්දිම තමයි එයාට තේරෙන්නේ මේ පටවි කියන ආරම්මණය තමයි හිත අරගෙන තියෙන්නේ කියලා මේ වෙලාවේ. පටවි කියන ආරම්මණය ගත්ත හිතයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා එයාට තේරෙනවා. හැබැයි සංඥාව එහෙමම තියෙනවා. පටවි සංඥාව උඩ පටවි ලක්ෂණය තේරෙද්දිම ඒක උඩ එන අවබෝධයක් තමයි මේ පටවි ආරම්මණය තමයි හිතෙන් අරගෙන තියෙන්නේ. මම කියන්න හදන්නේ පටවි සංඥාව අහෝසි වෙලා අරගෙනව නෙවෙයි කියන එක. ඒ කියන්නේ සංඥාව තියෙද්දිම තමයි අවබෝධය එන්නේ. ඒ කියන්නේ ලක්කන මට්ටමයි ආරම්භන මට්ටමයි එක විට කරන්නේ. හැම දෙක එකට එක විට තියෙනවා නේද? හරි. ලක්කන මට්ටම හැම වෙලෙම සංඥාව විදිහට තියෙනවා දිගටම. ආරම්භන මට්ටම කියන්නේ ඒ සංඥාව පිළිබඳ අවබෝධයක් එනවා. ඒ කියන්නේ යම් ප්‍රඥාවක් පහළ වෙනවා. මෙහෙම දෙයක් නේද මෙතන සිද්ධ වෙමින් තියෙන්නේ. දර්වන් සර්නායස මේ පටවි කියන්නේත් සංකල්පයක් නේද? ඒකෙන් සංඥාවක් නේ අපේ හිතට දැනෙන නේද? තද ගතිය කියන එක සංඥාවක්. ඒක අපේ හිතේ නවා ගන්න එකක් නේ සංකල්පයක් නේද කියනවා. ඔව් ඉතින් සංඥාවකින්නේ සංකල්ප පහළ වෙන්නේ. දැන් සංඥාවක් ලැබුණොත් තමයි සංකල්පයක් ඒක මත උපදින්න පුළුවන්. දැන් අපි ඇත්තටම සංකල්ප පාවිච්චි කරලා තමයි සංඥාව මෙතන බලවත් කරගන්නේ. සංඥා සංකල්ප ටිකක් මුලින් පාවිච්චි කරනවා මේක තදයි මේකට පාටක් නැහැ වර්ණයක් නැහැ ඕවා හිතනවා ඒවා සංකල්ප. එහෙම හිතපුවාම පැටවි සංඥාව හිතේ පහළ වෙනවා. ඒක තමයි මම අර කලිනුත් කිව්වේ විතක්ක බහුලව මනසින් විතක්ක කරොත් විචාර කරොත්. ඒ කියන්නේ විතක්ක විචාර කියන්නේ සංකල්ප. ඒවා බහුලව කරන් පස්සේ ඊළඟට ඒකට අදාළව සංඥාව පහළ වෙනවා. දැන් අපි තුම් බහුලව විතක්ක කරේ නැහැ විචාර කරේ නැහැ කියලා එතකොට අර සංඥාව එන්නේ නැහැ ඒකට. එහෙනම් සංකල්පන හරහා තමයි සංඥාව උපදින්නේ. හොඳයි. එතකොට දැන් ඔන්න තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි දැන් භාවනාව කරගෙන යද්දී වර්ණ අරමුණු වුණොත් සද්ද ගන්ධ ඒ කාම සංඥා එකක් වූ අරමුණු වුණොත් භාවනාව තාම අසම්පූර්ණයි. රූප සංඥාවට හරියට හිත මාරු වෙලා නැහැ කියන එක. ඒ වගේම අපිට අරමුණු වුණොත් පටවි සමහර තැන්වල තද වැඩි සමහර තැන්වල තද අඩුයි. ඒ කියන්නේ අපි හිතමු ගහක් තියෙන තැන තද වැඩි ගහෙන් පිට තද අඩුයි කියලා එතනත් තාම අසම්පූර්ණයි. ඒක හැම තැනම පටවිය සමාන වෙන්න ඕනේ.
කියන්නේ එහෙම මට්ටමකට හිත හැමින් පුරු කරන්න ඕනේ. එතකොට තමයි පටවි සංඥාව, ඒ කියන්නේ රූප සංඥාව නිවැරදිව ගන්නවෙන්නේ. හොඳයි, මේක තව විදිහකින් දැන් එකපාර රූප සංඥාව ගන්න අමාරු නම් තව විදිහකින් හිතන්නත් පුළුවන්. ඒ ක්‍රමයක් කියලා දෙන්න. දැන් ඕගොල්ලෝ ඉගෙනගත්ත අර අවිද්‍යා පාඩම් වල තිබුණනේ මෙහෙම ඝන ද්‍රව්‍ය, දියර ද්‍රව්‍ය, ජාති සහ වායු කියලා. අපි ඝන ද්‍රව වායු සහ හීට් කියන තාපය කියන හතරනේ අපි ඉගෙන ගත්තේ නේද? ඝන ද්‍රව වායු සහ තාපය. අපි දැන් ඝනයක නම් අපි දන්නවා මේ අංශු නැත්නම් අණු කියන පරමාණු කියන ඒවා එකට හැප්පෙමින් ලං වෙලා තියෙන්නේ. ද්‍රවයක නම් ටිකක් බුරුලෙන් එකක් මත එකක් ලිස්සලා යන්න පුළුවන්. වායුවක නම් ඒවා ඈත තියෙන්නේ, එහාට මෙහාට චලනය වෙන්න ඉඩ තියෙනවා. ඔය වගේ දේවල් අපි ඉගෙන ගත්තා. ඊට කලින් පොඩි ප්‍රශ්නයක් කියමු වෙලා තියෙනවා චැට් එකේ, මම ඒක කියවන්නම්. මට ඉතර ඒවල තියෙන්නේ. ප්‍රශ්නේ වෙනකොට හැමෝටම අර එවරිවන් කියලා දාලා ඉවොත් ලේසි. ඒතකොට ඒගොල්ලන්ට කියව ගන්න පුළුවන්. මම කොකටත් කියවන්නම්. තිරුවන් සරණයි සර්, සමාවෙන්න මුල් කොටසට සහභාගී වෙන්න බැරි වුණා කියලා දාලා තියෙනවා. මේ විදිහට භාවනා කරගෙන ගිහිල්ලා භාවනාව තුළ මේ අවස්ථා ඔස්සේ තවදුරටත් දියුණු කළ යුතු ආකාරය හෝ මෙයම භාවිතෝ බහුලීකතා කිරීමම හෝ ආදී ලෙස විදර්ශනා ඥාන තවදුරටත් පහළ වෙන ආකාරයට භාවනාව සිදු කර යුතු ආකාරය සුදුසු අවස්ථාවක පැහැදිලි කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍රයේ පරිදි ආනාපාන සති භාවනාව සියුම්මද වන්න ආකාරය පැහැදිලි කරනවා. මේක තමයි ඇත්තටම අපි කරන්නේ. මේ ආනාපාන සති භාවනාවට යන මනස මේ තියෙනවා. ඒ කියන්නේ මේක දියුණු කරනවා කියලා කියන්නේ ආනාපාන සති භාවනාවට මේක ගෙනියනවා. ඉතින් අර එතුමිය අහලා තියෙන ප්‍රශ්නේ හරි වැදගත්. මේකමද දියුණු කරන්න ඕනේ, නැත්නම් ආනාපාන සති භාවනාවට මේක සම්බන්ධ කරන්න ඕනේද කියලා අහන්නේ. දැන් මේ මුල සූත්‍රයේම බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ මේක කොහොමද ආනාපාන සතියට සම්බන්ධ කරන්නේ. එහෙනම් අපි මේ සූත්‍රයේ දිගටම ගලාගෙන යන්නේ මේ විදිහට. අපි ටික ටික ඒක කරගෙන යන්, සාකච්ඡා කරගෙන යන්, එතකොට ඒක සම්බන්ධ වෙන්නේ. දැන් එහෙම සම්බන්ධ නොකරොත් අපි හිතමු අපි දැන් රූප සංඥාවම වැඩෙනවා, රූප සංඥාව තව වැඩෙනවා, රූප සංඥාව තව වැඩෙනවා. එහෙම වුණාම රූපේ බ්‍රහ්මයක් වෙලා උපත ලැබලා ඉන්න පුළුවන් කාලයක්. නිවන් අවබෝධ කරගන්න යන්නේ නැතුව. ඉතින් අන්නේ ඒක මග අරින්න ඕනේ. ඒ නිසා යම් තැනක මේක විදර්ශනාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඔනේකම මේ අහලා තියෙන්නේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි මේ සූත්‍රයත් යන්නේ ඒ සම්බන්ධය පෙන්වලා දෙන්න. පටවිධාතුව කියන එක ඒක තමන්ගේ අර ශරීරයත් බාහිර පටවිධාතුත් ඔක්කොම එක හා සමාන වෙනකොට එතෙන්දී ඒ සංඥාවක් කියන එකක් මේ අපේ තියෙන්නේ හිතේ. ඒ සංඥාව කියන එක අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බැලුවට කමක් නැද්ද? කමක් නැහැ. කොහොමද ටිකක් කල් ගියාම එහෙමම තමයි තේරෙන්න පටන් ගන්න. ඒක තමයි. එහෙම තමයි. හොඳයි. එහෙම බලන්න පුළුවන් නම් වඩාක් හොඳයි. ඇත්තටම මේකම තමයි ආරම්භය. අර නිවන මාර්ගයෙන් පෙන්වන්නේ ඒක තමයි ආරම්භණයක් විදිහට නේද මේ පැටවි අහුවෙලා තියෙන්නේ. එතන තියෙන්නේ මේ මානසික ක්‍රියාවලිය අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බවක් නේද කියලා වැටහෙනවා නම් ගොඩාක් හොඳයි. හරි සර්. හොඳයි. එතකොට මම තව ක්‍රමයක් නේ කියලා දෙන්න පටන් ගත්තේ. දැන් මේ විද්‍යාව එහෙම ඉස්කෝලේදී ඉගෙන ගත්ත අය ඉගෙනගෙන තියෙනවා මේ විදිහට ඝන, ද්‍රව, වායු සහ තාපය.
ලෝකේ ක්‍රියාත්මක වෙනවා. යමක් ඝන විදියට තියෙනකොට මෙහෙම රළු වැඩි විදියට අහු වෙනවා. දැන් මේක ඝන අවස්ථාව. අපි වතුර කියලා කියන එකේ ඝන අවස්ථාවයි. ඊළඟට අපි තාපය තව ටිකක් වැඩි කරොත් මෙයාට අයිස් දිය වෙන්න පටන් ගන්නවා. දියර ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට තවත් දිය වෙලා අවසානයේ ඒ ද්‍රව මට්ටම දැන් මෙතන හැදිලා තියෙන ද්‍රව මට්ටම ඊළඟට තව දුරටත් අපි තාපය වැඩි කරොත් ඒවා වාෂ්ප වෙනවා. එතකොට මේ අපි ජලය කියලා කියන එක මොකද්ද? ඇත්තට මේක ඝනයක්ද ද්‍රවයක්ද වායුවක්ද? අපිට එහෙම ප්‍රශ්නයක් එනවා නේද? මේවා මේ බාහිරව තියෙන ඒවා අර ඝන විදිහට තියෙන්න පුළුවන්, ද්‍රව විදිහට, වායු විදිහට එක එක උෂ්ණත්වවලදී වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් බහිද්දා පටවි කියලා ගන්නකොට බහිද්දා ධාතු ගන්නකොට අර ජලය කියලා මම ගත්ත එක උදාහරණයක්. මේ තව උදාහරණයක් අපි හිතමු මේ කොළයක්. මේ ගහක කොළයක් ගත්තොත් කොළ දඬු ඒවා ගත්තොත් ඒවත් අපිට පුළුවන් දියර ස්වභාවයට ගන්න. ඒවා අඹරුවොත් ඒවයි දියර ස්වභාවයෙන් වෙන් වෙනවා. ඝන කොටස වෙන් වෙනවා. එතකොටත් අපිට පේනවා මේ අපිට පෙන්නුම් කරන්නේ කොළයක් වගේ තිබුණාට ඒක ඇතුලේ ඇත්තටම ඒ ඝන ද්‍රව මට්ටම තිබිලා තියෙනවා කියලා. ඉතින් අර මේ මානසිකාර ක්‍රමයේදී අපි කියන එකට සසම්බාර කියලා. සසම්බාර විදිහට මෙනෙහි කරන අපි මුලින් කතා කරේ සම්මුති. සම්මුති කියලා කියන්නේ දැන් ගහක කොළයක් මේ බාහිර පටවි ධාතුව කියලා මට ගහක කොළය මෙනෙහි කරන්න පුළුවන්. කොළේ තද ගතියක් තියෙනවා. ඒක සම්මුති විදිහටයි මම මෙනෙහි කරන්නේ. තව කෙනෙකුට පහසු වෙන්න පුළුවන් සසම්බාර ක්‍රමය. ඒකයි මේ දෙවෙනි ක්‍රමය කියලා දෙන්නේ. සම්මුති ක්‍රමය තමයි අර පළින් කියලා දුන්නේ. ඒ කියන්නේ පඨවිය මහ පොළොවට සමාන කරලා ඒ වගේම ආපෝ ජලයට සමාන කරලා තේජෝ ගින්නට වායෝ හුලඟට ඒ ක්‍රමයට කියනවා සම්මුති කියලා. ඒ ඕනෙම සම්මුතියක් අරගෙන දැන් මේ ගහක කොළේ කියන සම්මුතිය අරගෙන ඒක සසම්බාර වලට අපිට වෙන් කරන්න පුළුවන්. ඒක දෙවෙනි ක්‍රම. තුන්වෙනි ක්‍රමය තමයි ලක්ෂණ ක්‍රමය. ලක්ෂණ. හතරවෙනි ක්‍රමය තමයි ආරම්මන කියන එක. මේ විදිහට සතර මහා ධාතුවේ ඕනෑම ධාතුව මේ හතර ආකාරයට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ බලන්න හදන්නේ මේකේ දෙවැනි එක සසම්බාර ක්‍රමය. ඒකෙදි මේ ගහක කොළයක් වගේ එකක් අරගෙන ඒක තව ලං කරලා බලන්න පුළුවන්. ගහක කොළේ දැන් තව ටිකක් zoom කරන්න පුළුවන් නේද? එතකොට අපිට කොළේ විස්තර තව පේනවා. තාම වර්ණ පේනවා කොළ පාටයි. තවදුරටත් zoom කරන්න පුළුවන් හිතේ. එතකොට ඔන්න කොළපාට අඩු වෙලා තවත් zoom කරන්න පුළුවන්. එතකොට පාට ඇත්තෙම නැහැ. පාට අහෝසි වෙනවා. රූප කලාප කියන මට්ටම මේ රූප කලාප නෙමෙයි අතර මේකට සමාන නිකන් රූපයක් මම දාලා තියෙන්නේ. නලියන රූප කලාප ටික. ඒක රූප කලාපයක් ගත්තොත් ඒකේ පැටවි ආපෝ තේජෝ වායෝ හතරම එකට ගොලි වෙලා තියෙනවා කියන මට්ටමින් හිතන්න පුළුවන්. එතකොට මේ රූප කලාපයක් ගත්තාම ඒකේ ධාතු හතරම තියෙනවා. ඇඟ ඇතුලේ රූප කලාපවලත් හතරම තියෙනවා. ඇඟෙන් පිට රූප කලාපවලත් හතරම තියෙනවා කියලා හිතනකොට අපි ඒකට කියනවා සසම්බාර මට්ටම කියලා. උදාහරණයක් ගත්තොත් ඇඟ ඇතුලේ තියෙන සම්මුතියක් අරගමුකෝ අපි ලේ කියලා. ලේ කියන්නේ සම්මුතියක්. ලේවල ලේ රතු පාටයි කියන්නේ සම්මුතියක්. මේක ලේ තව ටිකක් හොඳට ලං කරලා බැලුවොත් ඒ සම්මුති බිඳිලා යනවා. ලේ බිඳුවක් ලං කරලා රන්වීක්ෂකයා අතට දාලා බලන්නේ ඔය ලැබවල එහෙම බලපුවාම ඒගොල්ලෝ දකින්නේ රතු පාටක් නෙවෙයි. රතු පාට අහෝසි වෙනවා.
ලේ ඇතුලේ යම් සම මිශ්‍රණ හම්බෙනවා. ඒ මිශ්‍රණයක් තව ටිකක් සූම් කරලා බැලුවා. ආපහු ලේ ඇතුලේ හම්බෙන්නේ අර සතර මහා ධාතුවේ රූප කලාපමයි. ඒ වගේම අපි මාස් නහර දැන් අපි සූත්‍රයේ කියවුනේ කේස් ලොම් නියදත් හම්මස් නහර ඒ ඔක්කොම එකට දාලා ඇඹරුවා. ඒ සම්මුති ටික වෙනුවට අපිට මාස් කියලා සම්මුතියක් හම්බෙනවා. ඊට පස්සේ ඒක තව ටිකක් ලං කරලා බැලුවොත් ආය රූප කලාප ගොඩක් හම්බෙනවා. ඉතින් ওই විදිහට ඒ සම්මුතිය බිඳලා සසම්බාරයට ගේන්න පුළුවන්. සසම්බාර කියන්නේ රූප කලාප ගොඩක් ඇති වෙමින් නැති වෙමින් ක්‍රියාත්මක වෙනවා කියලා හිතන එක. ඇතුලේ තියෙන රූප කලාපයි පිට තියෙන රූප කලාපයි ඔක්කොම එකම රූප කලාප කියලා හිතනකොට මේ සසම්බාර ක්‍රමයේදී එහෙම හිතනකොට මේ බවුන්ඩරි එක මේ සීමාව හිතෙන් අහෝසි වෙලා ඇතුලේ පිට ඔක්කොම රූප කලාප කියලා හිතෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට තවත් මෙහෙම ගත්තොත් දැන් මේ බාහිර සතර මහා ධාතුව සම්මුති විදිහට පේනවා. ගස් විදිහට, ගල් විදිහට, අස්සයෝ විදිහට, මිනිස්සු විදිහට පේනවා. ඒකම දැන් සසම්බාර විදිහට හිත පුහුණු කරපු කෙනාට පේන්නේ මේ වගේ. එයාගේ හිතට අර වර්ණ මට්ටම් අරමුණු වෙන්නේ නැතුව ඊළඟට අර එකිනෙකට වෙනස් ගස් ගල් අරමය වෙනුවට නලියන රූප කලාප ටිකක් හැදෙන බිඳෙන රූප කලාප ගොඩක් තමයි අරමුණ වෙන්නේ ওই වගේ. පැහැදිලි නැති එතකොට දැන් වර්ණ අහෝසි වෙලා රගස් ගල් පාරවල් මිනිස්සු අස්සෙව පෙනිච්ච තැන් ඔක්කොම රූප කලාප ගොඩක් එකම රූප කලාප ගොඩක් විදිහට ඇතුලේ ඇඟ ඇතුලේ පිටයි අරමුණු වෙනකොට අපි කියනවා ඒක සසම්බාර පටවේ කියලා. සසම්බාර සතර මහා ධාතු ක්‍රමය කියලා. ඒකත් සමහර අයට පාවිච්චි කරන්න පුළුවන්. සසම්බාර ක්‍රමය පාවිච්චි කරන්නත් පුළුවන් කැමති අයට. එතකොට මම මේ කියන්න හැදුවේ සම්මුති සහ සසම්බාර කියන ක්‍රම දෙක මම විස්තර කරා. මේ ක්‍රම දෙක සාමාන්‍යයෙන් සුදුසු වෙන්නේ තීක්ෂණ ප්‍රඥාවන්තයාට නෙමෙයි. අපි කියන්නේ දන්දා විඥා කියලා නේද? දන්ද කියලා කියන්නේ තීක්ෂණ නෙමෙයි, ටිකක් තීක්ෂණ මට්ටම අඩු බුද්ධියක් සහිත ප්‍රඥාවක් සහිත ප්‍රඥා මට්ටම ටිකක් මද එක්කෙනාට මේ දෙක සුදුසුයි. ඊළඟට තික්ක ප්‍රඥා කියන අයට තීක්ෂණ ප්‍රඥාව තියෙන අයට කිප්පා විඥා කියලා තෙන්නනවා. ඒගොල්ලන්ට සුදුසුයි ලක්ෂණ ක්‍රමය හෝ ආරම්මන ක්‍රමය. ඔය විදිහටයි ඔක වෙන් කරලා තියෙන්නේ. අටුවාවේ එහෙම මෙහෙම සඳහන් කරනවා. අටුවාවේ නෙමෙයි, අතර මේ විදිහට සඳහන් වෙනවා විසුද්ධි මාර්ගයේ. එතකොට මේ සම්මුති සසම්බාර ක්‍රමවලදී හැම වෙලේම භෞතික මට්ටම සම්බන්ධයි. ඒ කියන්නේ මහ පොළව, ඉරහඳ, ගස් ගල් ඒවා සම්බන්ධයි. ඒ විදිහට තමයි පටවියාපෝතේ ජෝහයෝ දකින්නේ. සසම්බාර මට්ටමේදී රූප කලාප විදිහට. ඒත් භෞතිකේ සම්බන්ධයි. මේවා සම්මුති රූප, මේවා රූප කලාප. සම්මුති රූප කියපම මේ ප්‍රපංච ඒවා. දැන් රූප කලාප කියන මට්ටම දෙවෙනි මට්ටම. මේ දෙකේම භෞතිකයක් සම්බන්ධයි. මනස පැත්තෙන් නෙමෙයි ආ දකින්නේ, හැම වෙලෙම භෞතිකයේ පැත්තෙන්. මේ දෙක මනස පැත්තෙන්. මනසට පටවි ලක්ෂණය, ආපෝ ලක්ෂණය, තේජෝ ලක්ෂණය එහෙම අරමුණු කිරීම. ඒ නිසා මනස
තමන්ගේම මානසික ක්‍රියාකාරීත්වය තමන්ටම මොනිටර් කරන්න පුළුවන්. තමන්ටම පේන තරම් ප්‍රඥාවක් තියෙන අයට සතියක් තියෙන අයට මේ මේ ක්‍රම දෙක සුදුසුයි. මේගොල්ලෝ මේ හරහා යන්න අවශ්‍ය නැහැ. කෙලින්ම මෙතෙන්ට එන්න පුළුවන් මේගොල්ලන්ට. අනික් අයට මේ හරහා හිත වැඩලා යම් දවසක මෙතෙන්ට එන්න පුළුවන්. එතෙන්ට නැවෙත් සමහර වෙලාවට ඒගොල්ලන්ට මේ හරහාම ආනාපාන සතියට යන්න හැකියාව තියෙනවා. ඒ ටික පැහැදිලි ඇති කියලා හිතනවා. කලින් දවසකත් මතක් කරන්න යෙදුණා. ඉතින් ඕගොල්ලෝ මේ යම් මට්ටමක් වඩනවා ඇති. ඒක වෙනස් කරන්න යන්න එපා. ඒ විදිහට වඩාගෙන යන්න. නමුත් මේ අනුව තේරුම් ගන්න අපි හැම දිනාටම එකම රට විභාවනාවක් කියලා එහෙම සංඥාවක් නැහැ. අපි එක එකනා සසරේ වඩාගෙන ආපු විදිහට අපි රටවි කියලා හිතන දේ එක එකනාට වෙනස්. එක තේරුම් ගන්න මේ විදිහට. දැන් අපි මේ භාවනාව කරමින් ඉන්නවා කියලා හිතන්න කොහොමද? ඉතින් භාවනාවක් නොකරමින් ඉන්න වෙලාවක නම් අපි හිතමු අපිට නිින්ද ගිහිල්ලා නම් මේ වෙලාවේ අතපය ක්‍රියා කරන්නේ නැහැ. නියදි තද නිින්ද නම් ඉන්නේ. අපේ හිත භවංග චිත්තයන් උපද්දමින් ක්‍රියාත්මක වෙනවා. භවංග චිත්තමයි නැවත නැවත උපදින්නේ තද නිින්දේ. ඊළඟට අපි හිතමු අපි දැන් භාවනාවට යමු නා කියලා. එතකොට භවංග චිත්තය වෙනකොට භවංග චිත්තෙන් ආරම්භ වෙන චිත්ත වීති හම් වෙනවා. ඔගොල්ලෝ සතර මහා ධාතු භාවනාව කරමින් ඉන්නේ නැද්දි හිතට මෙහෙම අපි මන ආයතනයට අරමුණු කරනවා. ධම්මායතනේ මන ආයතනේ ධම්මායතනේ හැප්පෙනවා. ධම්මායතනේ කියලා හම්බෙන්නේ අපේම හිතවිලි ටික සහ සුකුම රූප ටික. එතකොට ඒ දෙක නිසා මනෝ විඥාන ධාතුව හැටගෙන මේ තුන නිසා මනෝ සංපස්සේ ඇති වෙලා මනෝ සංපස්සෙන් මෙන්න මේවා මතු වෙනවා. වේදනා සංඥා විතක්ක විචාර සංචේතන ඒවා ඇති වෙනවා. මොනවා ගැනද මේ සංඥාව ඇති වෙන්නේ? මේ ධම්ම සංඥා. මෙතන ධම්ම ආයතනය කියන්නේ සතර මහා ධාතු කියන ධම්ම ආයතනයයි අපි අරමුණු කරන්නේ. ඒක ධම්ම සංඥාව වෙන්නේ මෙතන පඨවි සංඥාව ආපෝ තේජෝ වායෝ කියන සංඥා ටික. ඒ සංඥාව ගැන හිතන විතක්ක විචාර ඇති වෙනවා. ඊළඟට කුසල සංචේතනාව පහළ වෙනවා. මේ කුසල සංචේතනාවෙන් කරන්නේ නැවතත් මේ ධම්ම ආයතනයම ආය අරමුණු කරන එක. ඕකනේ සිද්ධ වෙමින් තියෙන ඔයගොල්ලෝ භාවනාව කරමින් ඉන්නකොට නේද? ඒ රූප සටහන පැහැදිලිද කියලා බලන්න මොලි. අපි හිතමු පැටවි ධාතුව ගැන කෙනෙක් භාවනා කරමින් ඉන්නවා. ඉන්නකොට වෙන්නේ එයාගේ මන ආයතනයට පඨවි ධාතුව කියන ධම්ම ආයතනය. ඒ කියන්නේ පඨවි ධාතුව කියන අරමුණ ගෙනල්ලා එයා හප්පනවා. ඒ අරමුණේ තියෙන වේදනා සංඥා සංකාර සහ සුකුම රූප කියන ටික. මෙන්න මේ ටික. තමයි අපි පඨවි කියලා මේ හිතන්නේ. ඊළඟට ඒක මනෝ සංපස්සය ඇති වුණාම යම් විඳීමක් මතු වෙනවා. ආපහු පඨවි සංඥාව මතු වෙනවා. ආපහු ඒ සංඥාවත් එක්කම පඨවි ගැන විතක්ක ਵਿਚාර මතු වෙනවා. ඊළඟට කුසල සංචේතනාව පහළ වෙනවා. පඨවි ගැන නැවත හිතනවා. ඉතින් එයා ආයමත් හිතනවා. ආයමත් මේ සංඥාවම ගෙනල්ලා නැවත මනසේ හප්පනවා. කොහොම හෝම දිගටම කරමින් තමයි භාවනා කරන එක්කෙනා ගත කරන්නේ. ඒ සිද්ධ වෙන දේ හිත ඇතුලේ සිද්ධ වෙන දේ මුලින් තේරුම් අරන් ඉන්න. ඒකට හැම මනෝ සංපස්සේකින්ම අලුතෙන් මොකද්ද වෙන්නේ? අලුතෙන් මෙන්න මේ පඨවි සංඥාව කියන එක
එන මේ සංඥාව අලුතෙන් බලවත් වෙලා ඇති වෙන එකයි වෙන්නේ හැම වෙලේ. පටවි සංඥාව එන්න එන්න බලවත් වෙනවා. මේ සංඥාව බලවත් වෙන්න නම් මේ පටවි ගැන ආරම්භණය දෙන්න එපා. අපිනේ ධම්මායතනේ මේක. මේක තමයි අර හතරෙන් ඕන ආකාරයකට දෙන්න පුළුවන්. එකක් මේක සම්මුති විදියට දෙන්න පුළුවන්. මහා පොළව උපමාවට අරන් ඇඟ ඇතුලේ තියෙනෙත් මහා පොළවමයි පිට තියෙනෙත් මහා පොළවමයි කියලා සමානයි කියලා හිතපුවාම ඔන්න මහා පොළව කියන සම්මුතිය තමයි අපි අරන් තියෙන්නේ. පටවි සංඥාව බලවත් කරගන්න. තව කෙනෙක් ඉන්න පුළුවන් එයා සම්මුති නෙමෙයි මහා පොළව විදියට දෙනවට සසම්බාර පටවි අරමුණු කර. ඒ කියන්නේ ඇතුලේ පිටේ තියෙන රූප කලාප තියෙන්නේ හැම රූප කලාපෙම පටවි ධාතුව තියෙන කියලා අරමුණු කරන තද ගතිය තියෙනවා. තව කෙනෙක් ඉන්නවා නුවණ වැඩි අය තද ගතිය අරමුණු කරන ලක්ෂණය. ලක්ෂණය තමයි එයා ධම්මායතනෙ විදියට දෙන්නේ. තද ගතිය කියලා නැවත නැවත සිහි කරනකොට ඔන්න එයාගේ පටවි සංඥාව වැඩෙනවා. ඊළඟට හතරවෙනි එක්කෙනා තේරුම් ගන්නවා. ඇත්තට මෙයාට ලක්ෂණය තමයි මෙනෙහි වෙමින් තියෙන්නේ. නමුත් එයා තේරුම් ගන්නවා මේ සේරම පටවි කියන ආරම්මණය අරගත්ත නිසයි කියලා. මෙන්න මේ ධම්මායතනය කියන පටවි ආරම්මණය අරගත්ත නිසයි මේ ධම්ම සංඥාව වැඩිලා තියෙන්නේ කියලා එයා තේරුම් ගන්නවා. ඔන්න ඔහොමයි භාවනා කරන කෙනාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ. චැට් එකේ තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. සමේ ලක්ෂණ සහ ආරම්මන මට්ටම කියද්දී පටිච්ච සමුප්පන්නවම ඒ විද්‍යමාන වීම සිදුවෙන විදියට දකින එකක්කත් කියලා ගන්න පුළුවන්ද? ඇත්තට මම මේ පටිච්චසමුප්පාදය තමයි මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ. කියන්නේ කෙනෙක් මෙනෙහි කරනවා මම භාවනාවේ ඉන්නවා කියන එක වෙනුවට දැන් සිද්ධ වෙන ක්‍රියාවලිය පේනවා. මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන ඇති වෙන මේ පටවි සංඥාව සංකතයි පටිච්චසමුප්පන්නයි. මෙතන ඇති වෙන පටවිය පිළිබඳ විතක්ක ਵਿਚාර ඒවා සංකතයි පටිච්ච සමුප්පන්නයි. සංචේතන හැම එකම සංකතයි පටිච්ච සමුප්පන්නයි. එතනිනුත් එයාට ඕන නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා මතු කරගන්න පුළුවන්. අපි එතකොට කියනවා බොජ්ජංග ධර්ම වැඩෙන පැත්තට භාවනාව වෙනස් කරා කියලා. ප්‍රශ්නේ මහලා තිනා තවත් විදියට කියනවා නම් දුක්ඛ ලක්ෂණ ආකාරයෙන් නැත්නම් පෙළීම් ආදී ලක්ෂණ ලෙස දැකීමත් සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගත යුතුයි. යම් වෙලාවක මේකේ දුක්ඛ ලක්ෂණය නොදැක්කොත් කෙනෙක් එයා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා කල්ප ගණන් ගත කරනවා නිවන් අවබෝධ කරගන්නේ නැතුව. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍යයි. යම් කෙනෙකුට ඒක මග ඇරුණාද, ඒකට ප්‍රමාදයක් හිතේ ඇති වුණාද, ඒකෙහි අරතියක් හිතේ ඇති වුණාද, එයා නිවන පමා කරගන්න. හොඳයි. එතකොට දැන් පැහැදිලිද? කෙනෙක් සම්මුති පාවිච්චි කරමින් පටවි සංඥාව උපද්දනවා. තව කෙනෙක් සසම්බාරය පාවිච්චි කරමින් පටවි සංඥාව උපද්දනවා. තව කෙනෙක් ලක්ෂණය, තව කෙනෙක් පටවි ආරම්මණයම සිහි කරනවා. ඒ ඕන විදිහකට එයාට පුළුවන් මේ පටවි සංඥාව මනස බලවත් කරගන්න. බෑ, අපිට ඕනේ පටවි සංඥාව බලවත් කරන්නද? නෑ, අපිට අවශ්‍ය වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා බලවත් කරගන්න. ඒ වගේම විරාග නිරෝධ පටිනිස්සග්ග සංඥා බලවත් කරගන්න. මේ භාවනාව තුළ ඒ කොටස කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ භාවනාව හරහා ආනාපාන සති භාවනාවට රාහුල හාමුදුරන්ගේ හිත මෙහෙවන්නේ බුදු පියාණන්. ඒකයි මේ සූත්‍රයේ සම්පූර්ණ අරමුණ. පටවි සංඥාව මුලින් ගත්තට සූත්‍රයේ අවසාන වෙනකොට ආනාපාන සතියේන ඒ නිබ්බිදා විරාග නිරෝධ පටිනිසග්ග කියන සංඥාවල තමයි හිත යොමු කරලා තියෙන්නේ. පටවි සංඥාව තියෙන්නේ මෙතන
සතර මහා භූත ඒ සංඥා දීලා තියෙන්නේ කාමයන්ගෙන් හිත මුදවා. හේතුව තමයි රාහුල හාමුදුරුවෝ ඊට පොඩ්ඩකට කලින් කල්පනා කර කර හිටියේ කාම ලෝකෙට අයිති නිමිත්තක්. ඒ කියන්නේ තමන් ගැන චන්ද්‍රාගයක් සහිතව මම හරි ප්‍රසන්නයි බුදු පියාණන් වහන්සේ වගේමයි ඊළඟට බුදු පියාණන් වහන්සේට චක්‍රවර්ති රජකම හම්බුණා නම් ඒක කාම විතර්කයක් නේද චක්‍රවර්ති රජකම මම එහෙනම් පරිණායක රත්නේ වෙනවනි කියලා කාම සංඥාවක තමයි හිත තිබුණේ කාම සංඥාවෙන් හිත මුදව ගන්න නම් මේ රූප සංඥාවක් අවශ්‍ය වෙනවා කියන්නේ එවැනි උපක්‍රමයක් තමයි මේ දීලා තියෙන්නේ එතකොට දැන් ওই විදිහට ඒ කලින් රූප සටහනම තමයි කලින් ස්ක්‍රීන් එකේ දාපු රූප සටහනම තමයි අපි චිත්ත වේතියක් කියලා කියන්නේ භවංග චිත්තෙන් පටන් අරන් භවංග චලන පච්ඡේද වත්තපන ජවන්දිත හොම එනවා මේ මම ඇඳලා තියෙන්නේ භාවනා කරමින් ඉන්න කෙනාගේ ඒ කුසල චිත්ත වේදිය එතකොට එයාගේ ජවන්සිත ඔක්කොම කුසල ජවන්සිත බවට පැරෙනවා එයාගේ හෘද රූපය ආශ්‍රිතව මෙන්න මේ හිත පහළ වෙමින් යනවා ඔය විදිහට මේ හැම හිතම මේ මුලින් භවංග හිත පහළ වෙනවා ඒක නැති වෙනවා භවංග පච්චේද හිත පහළ වෙනවා නැති වෙනවා මේක පහළ වෙනවා නැති වෙනවා ජවන් සිත් හත පහළ වෙනවා තදාලම්මන සිත් දෙකක් පහළ වෙනවා ආය භවංග හිතට එනවා ඉතින් ඔහොම දෙයක් ඔයගලන්ගේ හෘද රූපය ඇතුලේ පපුව ඇතුලේ සිද්ධ වෙමින් තියෙනවා මේ භාවනාව කරනකොට. හොඳයි. අපි පඨවි ධාතුව ගැන පොඩි භාවනාවක් කරමුද ඊළඟ කොටසට යන්න කලින්. සරණයි. ඔතන ලක්ෂණ මට්ටමේදී අර තද ගතිය කියන එක මේ ටිකක් පැහැදිලි කරගන්න ඕනේ තව අර මේ කාය සම්පස්සේට අරමුණු වෙන තද ගතිය නෙවෙයිනේ එක හිතට අරමුණු වෙන එක වෙන්නේ ඒක පොඩ්ඩක් අර උදාහරණයක් එක්ක කරගන්න මට පැහැදිලි වෙන්නේ නැහැ සඳනීල පොඩක් කය කියනද සාර තදගතිය කියන එක කාය සම්පස්සේට අරමුණු වෙන එක නෙවෙයි තදගතිය අතට අහු වෙන තදගතිය නෙවෙයි ඒක හිතට අරමුණු වෙන එකක් විදිහට නේ ලක්ෂණ මට්ටම් දි තියෙන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් තද ලක්ෂණය කියන එක නේද තද කර්කශ ස්වභාවය කියලානේ අපි සිහි කරන්නේ එතකොට දැන් මනසෙන් අපි සිහි කරනකොට ඇඟ ඇතුලේ තද කර්කශ ගතිය තියෙනවා ඇඟෙන් පිටත් තද කර්කශ ගතිය තියෙනවා මේ එකම රළු තද කර්කශ ගතිය කියලයි සිහි කරන්න ඕනේ එතනදී දැන් යම් රළු බවක් තද බවක් හිත තේරුම් අරන් තියෙන්නේ කලින් ඇඟ ප්‍රයෝජනෙට ගත් එකේ මතක හරහා තමයි නමුත් මේ වෙලාවේ අපි ඒ ඒක පාවිච්චි කරනවා මේ සිහි කිරීම ලේසි කරගන්න. නමුත් තද ගතිය මනසට අරමුණු කරන්නේ ලක්ෂණයක් විදියට මිස ද්‍රව්‍යයක් විදියට නෙවෙයි. ඒකස කලින් තද ගතිය එන්නේ කාය සම්පස්සේ හරහා විතරද? ඒ තද ගතිය කියන එක මනස තද ගතිය ඉගෙනගෙන තියෙන්නේ කාය සම්පස්සේ හරහා තමයි. නැත්තම් තද ගතිය කියලා එකක් දැනගෙන නෙමෙයි මනස තියෙන්නේ කලින් අපි හිතුව අපි ඉපදුනා කියලා මේ ලෝකෙට. ඒතකොට ඉපදෙන්න කලින් අපි මේ ලෝකෙ තියෙන මොකුත් දැනගෙන නෙමෙයි එන්නේ ඉර හඳ තියනවාද මහ පොළව තියනවාද මොන තද ගතියක් තියනවාද ඒව මොකුත් දන්නේ නැහැ. අපි හිත ඒව ඇවිල්ලා තමයි ඉගෙන ගන්න. ඒතකොට ඒව ඉගෙන ගන්නේ ඇඟ හරහා එන අත්දැකීම් වලින් තමයි ඒ ටික ඉගෙන ගන්න. නමුත් ඉගෙන ගත්තන් පස්සේ ඒව නිමිති බවට හැරිලා සංඥා විදිහට මනසේ තියෙනවා. ඇඟ නැති වුණත් ඒ සංඥාව ඊට පස්සේ තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු
සංඥාවල් කියන එකක් හිතේ හදාගත්තන් පස්සේ ඔරිජිනල් එක තියෙන බාහිර ලෝකේ තියෙන්න අවශ්‍ය නැහැ නේ. දැන් උදාහරණයක් විදිහට අපේ ඥාතියෙක් සිහි කරන්නකෝ. එයා දැන් මිය ගිහිල්ලා. අද වෙනකොට නැහැ. නමුත් අපිට ඒ ඥාතියාගේ මුළු ඇඟම මතකයි, එයාගේ හැසිරීම මතකයි, hina එන හැටි මතකයි, එයාගේ ගතිගුණ මතකයි. නමුත් ඒවා දැන් මේ වෙනකොට ලෝකේ නැහැ, ඒවා ඉක්ුත් වෙලා. නමුත් ඒ සංඥා ටික අපේ හිතේ තියෙනවා. මම කියන්න හදන්නේ යමක් මනස ඉගෙන ගත්තන් පස්සේ ඒ බාහිර ඉගෙන ගන්න පාවිච්චි කරපු දේවල් ලෝකෙන් අහෝසි වුණත් මනස අර සංඥා ටික අතාරින්නේ නැහැ. එයාට ඒක මතකයි. මනස ඒ මතකයේ ඔස්සේ ඒ ලක්ෂණ උපද්ද ගන්න පුළුවන්. දැන් ඒ ඥාතියාගේ ලක්ෂණ අපිට කොහොමද නැත්නම් මතක් වෙන්නේ? දැන් එයා මැරිලා නම් මේ වෙනකොට. එයාගේ ලක්ෂණ ටික අපිට මතක් කරගන්න බැරි වෙන්න එපායි. නමුත් මතක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර භෞතික ඇඟ නෙමෙයි දැන් මේ මතක් වෙන්නේ. මනස ධම්මාරම්මණයක් විදිහට අර කලින් ලබාගත් සංඥා මතු කරලා ගැනීමක් කරන්නේ. ඒකින් තද ගතිය මනස ඉගෙනගෙන තියෙන ඇඟ හරහා තමයි. නමුත් ඇඟ ඕන් නෑ මනසට තද ගතිය සිහි කරගන්න දැන්. මං කිව්ව උපමාවෙන් ඔයගලන්ට පැහැදිලි වෙන දැන් ඒ ඥාතියා දැන් ඉන්න ඕනේ නැහැ ඥාතියා ගැන දැන් සිහි කරගන්න. එයා මැරුණට කමක් නැහැ. මට ඒව සිහි කරන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වුණාද ඒක? ආ පැහැදිලි සර්. බොහොම පිං. නෑ බොහොම පිං. එහෙනම් අපි පොඩි අර්ථ මේ හුරු වීමක් විදියට අද පැටවි සංඥා හුරු වෙමු. ඉතුරු සංඥාත් ඉතින් ඒ විදිහටම තමයි යන්නේ. ඒ නිසා පැටවි සංඥාව හරියට තේරුම් ගත්තොත් භාවනාවට ඊළඟ ඒවා ලේසි වෙනවා. හොඳයි අපි එහෙනම් භාවනාවට යමු ටික වෙලාව. හොඳයි එහෙනම් අපි
වර්තමාන මොහොතට හිත යොමු කරමු හරියටම මේ දැන් මෙතන මෙන්න ඇඟ ඇඟ මතක් කරන්න මෙන්න ඇඟ මෙන්න හිස මේ තියෙන හිසේ හැඩය මේ තියෙන දැන් පිහිටීම මෙන්න බෙල්ලේ හැඩය මෙන්න බෙල්ල පිහිටලා තියෙන හැටි මේ දැන් මම හිතන්නේ මෙන්න අත් දෙක මේ දැනෙන්නේ අත් දෙක මේ තියෙන පිහිටලා තියෙන්නේ මෙහෙමයි හිතන්න මේ තියෙන්නේ කඳ කොටස මේ දැන් දැනෙන්නේ කකුල් දෙක ඉනන් හරියටම මේ මොහොතේ මේ විදිහට තියෙනවා එක දැන් සිහි කරන්න මේ දැනෙන්නේ මේ තියෙන ඇට සැකිල්ල බලන්න අරමුණ වෙනවාද කියලා හිස් කබල ඊළඟට කොඳුවැට පේලිය ඉල ඇට අත්තල කකුල් වල ඇට ඇඟිලි ඇට උකුල් ඇට ආයි සිහි කරන්න හරියටම මේ දැන් ඇට සැකිල්ලේ මොනවද තියෙන අවයව ඇට සැකිල්ලට සම්බන්ධ වෙන්නේ මොළය තියෙන තැන පිහිටීම හැඩය මතක් කරන්න ඒ අනුව දැන් පෙනහළු හෘදේ වස්තු ප්‍රාචීර ඒ ක්‍රමයටම ආමාශ අක්මා බඩවැල් අග්න්‍යාසය වකු ගැඩු දෙක මුත්‍රාශය ඒ ක්‍රමයටම කෙස් ලොම් නියදත් හම ඒවයි වර්ණ පිහිටීම් හැඩරුව ඔක්කොම මතක් වෙන්න අරින්න ඒකමම සිහි කරන්න මේ නොදිරවූ ආහාර මේ දිරවූ ආහාර වැඩේ තියෙන හැටි දැන් මේ ඔක්කොම එකට හිතන්න මේ ඔක්කොම ආධ්‍යාත්මික පටවි ධාතු ලක්ෂණේ මතු කරලා ගමු මේ හැම එකේම තද ගතිය තියෙන රළු ගතිය කර්කශ ස්වභාවය ඉස් මුදුනේ ඉඳලා පාදාන්තයට මේ පටවිය මේ රළු තද කර්කශ ගතිය තියෙන හොඳයි කැමති නම් එකපාර ලක්ෂණ අරමුණු වෙනවා නම් හොඳයි එහෙම නැත්නම් මුලින් අර සම්මුති ටික අරමුණු කරන්න අර විදිහට ඇටකටු අවයව කෙස්ලොම් නියදත්තාම ඒව සම්මුති ඊළඟට ඒව සසම්බාර විදිහට කැමති නම් අරමුණු කරන්න මේ ඔක්කොම රූප කලාප ගොඩ නාලියමින් තියෙන රූප කලාප හැම රූප කලාපයකම තද ගතිය තියෙන තද ගතිය එහෙම හිතමි සසම්බාර හරහ ලක්කණයට මාරු වෙන දැන් බලන්න ඇඟ ඇතුලේ අර වර්ණ ගන්ධ ඒව අරමුණු වෙන්නේ නැතුව තද ගතිය රළු ස්වභාවය කිසිම වර්ණයක් හැඩයක් නැතුව ඇඟ හැමතැනම එක සමාන පටවි
මේ ආධ්‍යාත්මික පඨවි ධාතු ආධ්‍යාත්මික පඨවි ධාතු ආධ්‍යාත්මික පඨවි ධාතු ගොඩක් වාර ගන්න කොහොම සිහි කරන්න ටිකෙන් ටික අර වර්ණ හැඩ සිහිටීම් ඒවා ඔක්කොම අහෝසි වෙලා හැමතැනම සමානව ඇඟේ තද රළු කර්කශ ගතියක් විතරක් දැනෙන අරමුණු වෙන මට්ටමට එනකම් පඨවි ධාතුව කියලා සිහි කරමින් ඉන්නවා. එංගඟ ඇතුලේ මොකුත් වෙන් වෙලා පේන්නේ නැහැ. මම තනම් පැතිරිච්ච සමානව තියෙන රළු කර්කශ තද ගතියක් දැනෙනවා නම් හිත දැන් සුදුසුයි. ඇඟෙන් පිට නිමිති මෙනෙහි කරන්න. මුලින් නිමිති වශයෙන් අරමුණු කරන්නේ ඇඟෙන් පිට මෙන්න මේ වගේ බඩු බාහිර ආදී කාමරය ඇතුලේ. මෙන්න මේ විදියට ගේ මේ විදියට ගස් ගල් ඉඩමේ තියෙන මේ විදියට තාප්ප ගේට්ටු අවට ගොඩ නැගිලි මොහොම ඈතට ඈතට සම්මුති නිමිති විදියට අරමුණු කරගෙන යන්න ඉරහඳ ග්‍රහ ලෝක දක්වා අරමුණු කළ හැකි තාක් අප්‍රමාණව බාහිර සම්මුති පටවි ඊළඟට ඒවයි සසම්බාර මට්ටම සිහි කරන්න මෙහෙම පේනුණාට මේ හැම තැනම තියෙන රූප කලාපමයි කිසිදු වර්ණයක් ගන්ධයක් නැති රූප කලාප ගොඩක් නලියමින් තියෙන හටගෙනමින් බිඳෙන අප්‍රමාණ රූප කලාප ගොඩ ඒවයනුත් දැන් ලක්ෂණය මතු කරගන්න රූප කලාප කියලා හිතුනට ඒ හැම එකේම අප්‍රමාණව බාහිරව තද කර්කශ රළු ගතිය තමයි තියෙන්නේ. බාහිරව තද ගතිය රළු බව කර්කශ ස්වභාවය පැතිරිලා තියෙන අප්‍රමාණ. මේ ඔක්කොම බාහිර පඨවි ධාතු. මේ සියල්ලම බාහිර පඨවි ධාතු. බාහිර පඨවි ධාතු බාහිර පඨවි ධාතු අඩු තැන් වැඩි තැන් ඔක්කොම පුරවන්න පඨවි ධාතු මේ තැන් වල වැඩි අඩුයි කියලා හිතෙන්නේ නැති විදිහට හැම තැනම සමානයි එක සමානයි අප්‍රමාණයි දැන් ඒ අප්‍රමාණ බාහිර පැටවියයි අර ආධ්‍යාත්මික පැටවියයි දෙකම සිහි කරන්න එකට සිහි කරන්න දෙකම එකට සිහි කරමින් හිතන්න මේ පැටවි ධාතු
අප්‍රමාණ පඨවි ධාතුවමයි මේ. හිතෙන් අරින කොහින්ද මේ පඨවි ධාතුවේ බාහිර බව ආධ්‍යාත්මික බව. එම එකක් නැහැ, එකම පඨවි ධාතුව. මේ පඨවි ධාතුව අනන්තයි. පඨවි ධාතුව අප්‍රමාණයි. ඒකාකාරීව හැම තැනම රළු බව. තද ගතිය. කර්කශ ගතිය තියෙනවා. හැම තැනම පඨවි. අප්‍රමාණ පඨවි ධාතු. පඨවි ධාතු අප්‍රමාණයි. අනන්තයි. දැන් සිහි කරමු ඒවයි යථා ස්වභාවය. මේ පඨවි ධාතුව නිත්‍ය නෑ. හට ගැනීම බිඳීම් දිගටම තියෙනවා. විපරිණාම වෙමින් තියෙනවා. දිගින් දිගටම හට ගැනීම බිඳීම් වලට ලක් වෙමින් පෙළෙමින් තියෙනවා. මේක ලෝක ධාතුවක්. මේක සංකතයි. පටිච්ච සමුප්පන්නයි. ලෝකෙට අයිති අප්‍රමාණ ලෝක ධාතුවක්. එහෙනම් ඒකට කැමති වෙලා වැඩකුත් නැහැ. හිතේ නොකැමැති වෙලා තේරුමකුත් නැහැ. කැමැත්ත අඩු වෙන විදියට පවත්වන්න, නොකැමැත්ත අඩු වෙන විදියට හිත පවත්වන්න. මේ ලෝක පඨවි ධාතුව මගේ නෙවෙයි. මගේ කියලා ගන්න බෑ. මේ පඨවි ධාතුව මම නෙවෙයි. මම කියලා සලකන්න නොහැකි. මේක ලෝක ධාතුව. මේ පඨවි ධාතුව මගේ වසංගේ කියලා ගන්න නොහැකි. තමන්ට කී කරුයි. තමන්ගේ පාලනය යටතේ. එවැනි හිතුවිලි නුසුදුසුයි නේද? මේක අනාත්මයි. මේ අප්‍රමාණ පඨවි ධාතුව මගේ නෙවෙයි. මම නෙවෙයි. මගේ ආත්මය නෙවෙයි. අප්‍රමාණ පඨවි ධාතුව මේ රළු ගතිය, මේ අප්‍රමාණව පැතිරලා තියෙන තද බව, කර්කශ බව මගේ නෙවෙයි. මම නෙවෙයි. මගේ ආත්මයක් නෙවෙයි. ප්‍රමාණ පඨවි ධාතුව මගේ නෙවෙයි.
මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. ඒක පවතින්නේ ඒකට ඕනෑ විදිහට. ඒක ලෝකයට අයිති ධාතුවක්. මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. කැමති වෙන්න සුදුසුත් නෑ, නොකැමති වෙන්න දෙයක්වත් නෑ. මධ්‍යස්ථ හිත උපදින්න. මධ්‍යස්ථව සිහි කරන්න. මේ විදිහට නිත්‍ය නැති දුක් සහගත විපරිණාම වෙන මේ අප්‍රමාණ පඨවි ධාතුව මගේ නෙවෙයි. ඉන් කොටසක්වත් මගේ නෙවෙයි. මම නෙවෙයි. මගේ ආත්මයක් කියලා එකක් නෙවෙයි. උදු පඨවි ධාතුවමයි. උදු ලෝක ධාතුවක් පමණමයි. දිගින් දිගටම පඨවි 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 කියලා සිහි කරමින් ඉන්න දැන්. භාවනාව අවසන් කරනවා කියලා සිතිවිල්ල පහල කරගන්න. හිමීට නැවත ඇස්සරිනවා කියන සිතිවිල්ල පහල කරගෙන හිමීට ඇස්සරිමු. අපි පඨවි ධාතු කියන එක ධාතුවක් තමයි අපි සාකච්ඡා කරේ. ඒ නිසා ඒ ධාතුව විතරයි භාවනාවට ගත්තේ. ඇත්තරම අනිකුත් ලක්ෂණ තියෙනවා. ජයකුඩි මහත්මයා අහලා වෙලා තියෙනවා තව ලක්ෂණ තියෙනවනේ ඇයි පඨවිය විතරක් ගත්තේ කියලා. අපි අර සාකච්ඡා කරේ දැනට පඨවිය නිසා ඒ පඨවිය සංඥාව හිතේ වඩා ගන්න පුහුණුව විතරයි ඒ කරේ. නම් සූත්‍රයේ ඉදිරියට යනකොට අපිට හම්බ වෙනවා මෙහෙම. ඒ භාවනාවෙන් පස්සේ ඒක මෙනෙහි කරන් පස්සේ ඊළඟට ආපෝ ධාතුව සිහි කරා. කුමක්ද රාහුල ආපෝ ධාතුව? ආපෝ ධාතුව ආධ්‍යාත්මිකවත් තියෙනවා. බාහිර ආපෝ ධාතුවකුත් තියෙනවා. දෙකක්ම තියෙනවා. ආපෝ ධාතුව විදිහට පෙන්වන්නේ අර සම්මුති මට්ටම මුලින්. මොනවාද
ශරීරය ඇතුලේ තියෙන දියාරු ඇగిරෙන ගතිය තියෙන හිත සෙම සැරව ලේද හඩිය මේද තෙල් කඳුළු මස් කෙල සොටු සඳ මිදුළු මස් නෙමෙයි අතන මස් තෙල කියන එක කෙල සොටු සඳ මිදුළු මෝත්‍ර කියන වටි ආධ්‍යාත්මික පැටවිය ආධ්‍යාත්මික තේජෝ දාත් සෝරි වායෝ දාත් සමායන මොකක් කරේ එරුවන් සර්නායි සර් මේ මම එතන අදහස් කළේ සර් මේ අර පැටවි ලක්ෂණවල තියෙනවා නේද දැන් තද ගතිය සුමුදු ගතිය එතකොට බර ගතිය සැහැල්ලු ගතිය එහෙම කියලා අර ලක්ෂණ වශයෙන් බෙදෙනවනේ තද ගතිය ඒ විදිහට බෙදෙන්නේ නැති වෙනකම් භාවනා කරන්න ඕනේ. ඒක තද ගතිය එක සමානව. දැන් තද ගතිය අඩු වැඩි වීම නේද ඔබතුමිය කියන්නේ? ඔව් තද ගතිය වගේම සුමුදු ගතියක් තියෙනවා. එතකොට බර ගතිය වගේම සැහැල්ලු නැති වෙන්න ඕනේ අන්තිමට. ඒක තියෙනවා කියලා කියන්නේ අර අර ගෙරිසමේ උපමාව ආයි මතක් කරන්න පේ කියන්නේ. අපිට මුලින් අර අඩු වැඩි වශයෙන් අරමුණ වෙනවා දැන් කලින් ගහක් තිබිච්ච තැන දැන් තියෙනවා ටිකක් තද තදට තියෙනවා ගහ නැති තැන දැන් බුරුලට තියෙනවා ඒකත් නැති වෙන්න ඕන හරි සර් එහෙම මුලින් නැතුව හැම තැනම සමානව පැටවි තියෙනවා බැරි වෙලා හරි එහෙම ඒක තියෙන අඩුපාඩුව මේකයි බැරි වෙලා හරි සමහර තැන් තදට තිබිලා සමහර තැන් තද අඩුවෙන් තිබුණොත් එතන අර පොට්ටබ් කියන සංඥාව එන්න පටන් ගන්නවා එනේ හැප්පුණාම මේක තද වැඩි මේක තද අඩුයි කියන ගතිය එන්න පටන් ගන්නවා. එතකොට කාම සංඥාවකටයි ආපහු වැටෙන්නේ. කාමයන් කියන ඒ පහයිනේ නේද? වර්ණ, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ. දැන් ওই පහස කියන එකයි පටවියයි පැටලෙනවා ගොඩක් වෙලාවට. පහස කියන්නේ කාම සංඥාවක්, පටවි කියන්නේ රූප සංඥාවක්. මේ දෙක එක සමාන නැහැ. ඒ කියන්නේ පහස කියන එක නැති වෙන්න ඕනේ. පහස කියන හැඟීම හිතෙන් නැති කරන්න ඕනේ රූප සංඥාව ගන්නවා. ඒ පොට්ටබ්බය පහස එන්නේ එකිනෙකට අසමාන ඒවා හැප්පුණා. හැමතැනම එකිනෙකට සමාන නම් හැප්පෙන්න කියලා මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. පහසක් ඉතුරු වෙන්නේ නැහැ. හොඳයි සර්. පැහැදිලි නේද? පැහැදිලි. ඔව්. ඒ විදිහට කරන්න. ඒක ටිකක් ටිකක් මුලදී අර වගේ අර එකේ අඩු වැඩි වශයෙන් තේරුණාට තව ටිකක් කරගෙන යනකොට හිත පුහුණු වෙනකොට ඒ අඩු වැඩිකම් සම්පූර්ණයෙන්ම අඩුතැන් පිර වෙනවා පිර වෙලා එක තැනකවත් පටවි අඩුයි මෙතන වැඩි අරකට සාපේක්ෂව කියලා හිතෙන් නැති ස්වභාවයේ ඒ සංඥාව ඇති වෙනවා ඒ වගේමයි ආපෝදාත්වෙත් ආපෝදාත්වෙත් ආධ්‍යාත්මික ආපෝදාතු කියලා මුලින් දීලා තියෙන්නේ මේ සම්මුති මට්ටමේ ආපෝදාතු. ඕනනම් ඒක සසම්බාර මට්ටමට ගන්නත් පුළුවන් කැමති නම්. තව කෙනෙක් කැමති නම් කෙලින්ම ලක්ෂණයම ඒ කියන්නේ දියාරු ඇగిරෙන ගතියම අරමුණු කරන්න පුළුවන්. බාහිරවත් ගන්න පුළුවන් බාහිරව තියෙන ගංගා, එළදොළ, වැහි ජලය, ඉර ජාති ඒවා මුලින් අරමුණු කරලා ඒවා හරහා ඒ ආපෝ ලක්ෂණය මත කරගන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා මේ කියනෙව්වට අමතරව කියන්නේ මේ පිත්ත, සෙම, සැරව, ලේ, දාඩිය වගේ සම්මුතිනේ ඒවට අමතරව ශරීරය ඇතුළත පවත්න තමන්ගේ කොටගත්ත මොනවා හරි දියාරු බවක් වැගිරෙන බවක් අරමුණු වෙනවද ඒ ඔක්කොමත් ගන්න කියලා. දැන් අපි හිතමු මිනිස්සෙක්ගේ සෛලයක් ගත්තොත් මස් තියෙනවා නම් ඒ මස් වල එක සෛලයක් ගත්තොත් ඒ සෛලය ඇතුලේ තියෙන තරල දියර ඉතින් අන්න ඒ වගේ අර කිව්වේවම වෙන්න අවශ්‍ය නැහැ ඒවට අමතරව තව මොනවා හරි ශරීරය ඇතුළත පවතින දියර ඒ ගලාගෙන යන දියාරු ගතියක් වගේ අරමුණු වෙන ඔක්කොම ගන්න කියන එකයි මෙතන පෙන්නන්නේ. ඉතින් අරවට සීමා වෙන්න එපා කියලා පෙන්නනවා. එතකොට එහෙම ආධ්‍යාත්මික ආපෝදාත්වයක් තියෙනවද? අර විදිහේ බාහිර ආපෝදාතියක් තියෙනවද?
ඒ දෙක එකට සිහි කරන්න. එතකොට ඒවයි අසමානකම් නැති වෙලා යනවා. බවුන්ඩරි එක ඒ දෙක වෙන් කරන සීමාව අහෝසි වෙලා යනවා. සීමාව තුනී වෙලා දිය වෙලා යනවා. ඇතුළයි පිටයි කියලා වෙනසක් නැති වෙලා යනවා. අන්න එහෙම වුණාන් පස්සේ හිතන්නේ එහෙනම් ඒක මගේ නෙවෙයි. මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. යථා භූත ස්වභාවය සිහි කරන්න. ඒවා අනිත්‍යයි. ඒවා දුක්ඛයි අනාත්මයි කියලා යථා භූත ලක්ෂණ සිහි කරලා ප්‍රඥාවෙන් දැනගන්න කියලා පෙන්වනවා. එතකොට ආපෝ ධාතු ගැන කලකිරෙනවා. නිබ්බිදාව ඇති වෙනවා. ආපෝ ධාත්වේ හිත ඇලෙන්නේ නැතුව යනවා. ආපෝ ධාතු ගැන ඒ විදිහට දේශනා වෙනවා. අපි ඒක ඊළඟ දවසේ කරමු පරිපූර්ණව. සූත්‍රයේ ඊළඟට පෙන්වන්නේ ආපෝ ධාතුව ඇතුළේ තියෙන දියර ගොඩක් ගලාගෙන යන ගතිය පිටත් තියෙන එහෙමයි. ඒලා ඇතුළ පිට සමාන කරන්නයි තියෙන්නේ. තේජෝ ධාතුවටත් ඒ වගේමයි. දෙකක් තියෙනවා කියලා මුලින් දේශනා කරනවා ආධ්‍යාත්ම බාහිර කියලා. ආධ්‍යාත්මයකට දීලා තියෙන්නේ මේ විදිහට. ශරීරය ඇතුළත තියෙන තමන්ගි කොට ගත්ත යම් උණුසුම. උණුසුම් බව. දැවෙන, තැවෙන, පැසවෙන ගතිය, දිරවෙන ගතිය. අන්නේ ඔක්කොම සිහි කරන්න කියන. ශරීරය ඇතුළේ තියෙන උණුසුම් දැවෙන, තැවෙන, දිරවෙන, දැවිල්ල ඇති කරන ගති. යම් මොනසුමකින් කන බොන ආහාර පාන දිරවයි ඒකත් සිහි කරන්න කිව්වා. එතනින් නැවතින් නැතුව සිහි කරන්න කියනවා. ඊට අමතරව මේ කියන දේවල් වලට සීමා වෙන්නේ නැතුව ඊට අමතරව ශරීරය ඇතුලේ පවත්න තමන්ගේ කොටගත් මොනවා හරි උණුසුමක් උණුසුම් බවක් අරමුණ වෙනවාද ඒකත් මතක් කරන්න. ඒ ඔක්කොම ආධ්‍යාත්මික ආපෝ ධාතු. ඊළඟට බාහිර ආධ්‍යාත්මික තේජෝ ධාතු මත වර්ධනා. බාහිර තේජෝ ධාතු විදිහට බාහිරත් හැමතැනම හැමදේම දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක් හැමතැනම තියෙනවා. ගස් ගල් පවා දැවෙන, තැවෙන, දිරවන ගතියක්, පැසවන ගතියක් තියෙනවා. ඒ ඔක්කොම සිහි කරන්න. ඒවයි තියෙන්නේ තේජෝමයි. ඒ දෙකේ වෙනසක් නැති වෙන මට්ටමට දෙක සමාන කරලා අප්‍රමාණ තේජෝ ධාතු අරමුණ වුණාම ඒකෙත් අඩු වැඩිකම් අරමුණ නොවන මට්ටමට තේජෝ ධාතු හැමසැනම සමාන කරන්න කරලා තේරුම් ගන්න ඒ තේජෝ ධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි කියලා. ඒක ලෝකෙට අයිති ලෝක ධාතුව. තමන් කියලා ගන්නත් බෑ, තමන්ගේ වෙන්නෙත් නෑ, තමන්ගේ පරිපාලනයක් යටතේ තියෙන හේකුත් නෙවෙයි. එහෙම හිතලා කලකිරෙනවා. එහෙම හිතලා තේජෝ ධාතුවෙන් හිත මුදව ගන්න. වායෝ ගැනත් ඒ විදිහටම දේශනා වෙනවා. ආධ්‍යාත්ම බාහිර දෙකක් තියෙනවා. ආධ්‍යාත්ම වායෝ ධාතුව විදිහට ශරීරේ තමන්ගේ කියලා ගත්ත ඇඟ ඇතුලේ තියෙන යම් වායුවක් උඩට නගින, පහළට බහින, බඩවැල් වලට පිටින් තියෙන වායුවක්, බඩවැල් ඇතුලේ තියෙන වායුවක්, ඒ වගේම අංගපසංග චලනය කරවන්න ක්‍රියාත්මක වෙන වායුවක්, ආශ්වාස ප්‍රාශ්වාස වායුව, මේවා සම්මුති. මේ සම්මුති හරහා මතු කර ගන්න ඕනේ වායෝ ලක්ෂණේ. ඒ තමයි චලන වෙන ගැති, චලනය වෙන ස්වභාව. සියලු චලිතය අරමුණු කරනවා ඇඟ ඇතුලේ. බාහිරව සියලු චලනයනුත් අරමුණු කරනවා. ඒ තමයි කුලඟ විදිහට මුලින් සම්මුති විදිහට මතක් කරලා මතක් ඊළඟට මතක් කරගන්නවා සසම්බාර විදිහට. මේ හැම රූප කලාපයක්ම නලියමින් චලනය වෙමින් තියෙන. ඊළඟට ඒ බාහිර වායෝ සහ අධ්‍යාත්මික වායෝ දෙක වෙන් නොවන මට්ටමට හිත ගේනවා. එකම වායෝ ධාතුවක් විදිහට තේරෙනකම්
ඊළඟට එකම වායෝ ධාතුවේ මෙතන වායෝ වැඩි අතන වායෝ අඩුයි කියලා හිතෙන්නේ නැති ගානට එක සම සම සමානුපාතිකව වායෝ ධාතුව පතුරවන්න හැමතැනටම ඊට පස්සේ හිතන්න ඒ වායෝ ධාතුව එක ලෝක ධාතුව මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි ඒකට කැමති වෙලා වැඩකුත් නැහැ නොකැමති වෙලා වැඩකුත් නැහැ ලෝක ධාතුවක් විතරයි කියලා හිතනකොට කලකිරෙනවා වායෝ ධාතුවේ හිත නොඇලී යනවා ඊළඟට ආකාශ ගැනත් එහෙමම සඳහන් කරන ආකාශ කියලා කියන්නේ ඉද ආකාශ ධාතුව අහුරගෙන තමයි ඉතුරු ධාතු හතර තියෙන්නේ හරියට ගයක් කියලා හිතපු තැන ආකාශ ධාතුව අහුරගෙන සතර මහා ධාතුව තියෙනකොට අපි ගයක් කියනවා වගේ ආකාශ ධාතුව අහුරගෙන තමයි අනික් හතර තියෙන්නේ ඒ නිසා ආකාශ ධාතුවත් ඇඟ ඇතුලේ තියෙනවා පිටත් තියෙනවා ඇඟ ඇතුලේ හිස් මුදුනේ පාදාන්තයේ අතර සිදුරු උපමා කරන්න කියනවා සම්මුති විදිහට යම් අවකාශයක් සිදුරක් සිහි කරලා උදාහරණයක් විදිහට කාන් සිදුර නාහය සිදුර මුඛ සිදුර බඩවැල් වල තියෙන සිදුරු ඒ විදිහට ඇඟ ඇතුලේ හිස්තැන් විදිහට සිදුරු විදිහට අරමුණු වෙන ඒවා සම්මුති විදිහට මතක් කරන්න මතක් කරලා ඇඟෙන් බාහිරව තියෙන යම් අවකාශයන් ඒ ඔක්කොමත් සිහි කරන්න සිහි කරලා දෙක සමාන කරන්න ආධ්‍යාත්මික ආකාශ ධාතුවයි මෙතන හරිදලා බාහිර ආකාශ ධාතුව වෙන්න ඕනේ අතින් වචන කරදිලා බාහිර ආකාශ ධාතුවයි මේ දෙකම එකම ආකාශ ධාතුවයි කියලා සිහි වෙන්න අරින්නවා ඉතින් ක්‍රමය පැහැදිලි ඇති දැන් යම් සම්මුතියකින් හිතට අර සංඥාව යන්තම් දීලා ඊට පස්සේ ඒ සංඥාවන් නම් බලවත් කරගන්න පුළුවන් සසම්බාර කරලා තව බලවත් කරගන්න පුළුවන් ලක්ෂණය සිහි කරලා තවත් බලවත් කරගන්න පුළුවන් ඒකට අර ආරම්මන මට්ටමේ ප්‍රඥා මට්ටමත් මුසු කරලා අරමුණ තමයි අපිට අවසාන අරමුණ තමයි මේ ධාතු මෙතන පහක් කියවෙන්නේ මේ පහ ගැනම කලකිරීම පහ ගැනම කලකිරීමක් ඇති වෙන්න ඕනේ පහ ගැනම හිතේ තියෙන කැමැත්ත ඇලීම අඩු වෙන්න ඒ ආකාශ ධාතුව ගැනත් අර විදියට දේශනා වෙන හැටි ඒවා දේශනා කරනකොට හැම එකක් ගැනම කියලා තියෙනවා උපමාවක් අර සම්මුතියත් එක්කම පොළව හා සමකොට භාවනාව වඩන්න කියලා පටවි අර පොළව සම්මුතිය විදිහට ගන්නවා කියලා මං කිව්වේ කොහොමද සමකොට වඩන්න කියලා පෙන්නලා තියෙනවා සමකරලා හරියට වැඩුවොත් පටවිය ගැන හිතේ තියෙන මනාපයත් අහෝසි වෙනවා පටවිය ගැන හිතේ තියෙන අමනාපයත් අහෝසි වෙනවා ඒක තමයි මම අර කලින් කිව්වේ පටවියට කැමති වෙලා වැඩකුත් නැහැ හිතෙන් පටවියට අකමැති වෙලා ඇති වැඩකුත් නැහැ ඒක ලෝක ධාතුව තමන්ගේ එකක් නෙවෙයි තමන් කියලා ගන්නත් බෑ තමන්ගේ පාලනයකුත් නැහැ ඒකට එහෙනම් මොකටද කැමති වෙන්නේ මොකටද අකමැති වෙන්නේ කියලා පොළොව එක්ක සම කරලා වැඩනවා කියනකොට පොළොව උපමා කරලා බලන්න කියනවා මේ විදිහට කොයි විදිහටද පොළොවට මිනිස්සු පිරිසිදු දේ දමනවා අපිරිසිදු දේ දමනවා මුත්‍රා දානවා කෙල සැරව ලේ හැම ජාතියම පොළොවට දානවා පොළොව ඒවයින් පෙලෙන්නේ නැහැ සංවේගයටපත් වෙන්නේ නැහැ අර වචනම ආයේ හම්බෙනවා එදා කතා කරු මේ බලන්න අට්ටි යති හරායති ජිගුච්ඡති අට්ටි යති කියන්නේ සංවේගයටපත් වෙන්නේ නැහැ හරායති කියන්නේ ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ ජිගුච්ඡති කියලා කියන්නේ පිළිකුලක් දනවන්නේ නැහැ එතකොට පොළොවට මොනවා දැම්මත් ඒකෙන් සංවේගයටපත් වෙන්නේ නැහැ ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ පිළිකුල් කරන්නේත් නැහැ ඒ වගේ ඒ පොළවේ ඒ ගති ගුණය
හා සමකොට පටවිය හිතන්න කියලා. එතකොට පටවි සංඥාව සහිත හිත කිසිම දෙයකට කැමති වෙන්නේ නැහැ. කිසිම දෙයකට අකමැති වෙන්නේ නැහැ. අර මහා පොළොව වගේ. අන්න ඒ විදිහ ගතියක් ඒකට කියනවා තාදී ගතිය කියලා. තාදී කියන්නේ උපේක්ෂා ස්වභාවය. හිතේ තාදී බව හරියට මහා පොළොවේ තාදී බව හා සමාන වෙනකම් වඩන්නවා. එන්නේ පටවියට හිතේ කිසිදු කැමැත්තක් කිසිදු අකමැත්තක් නොමැති මට්ටමට එනකම් පටවිය කෙරෙහි හිතේ තාදී බව තියෙනවා වැඩෙන්න ඕනේ. එහෙනම් ඉතුරු ටික ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේද? ආපෝ ගැන මොකද්ද දේශනා වෙලා ඇත්තේ? පටවි සංඥාව තියෙන හිත තාදී බවට පත් වෙනවා. හරියට මහ පොළව වගේ. මොනව දැම්මත් කැමති නැනිකුත් නැහැ, අකමැත්තකුත් නැහැ. ඒ වගේම ආපෝ ගැන මොකද්ද දෙන්නේ නැත්තේ උපමාව? ජලය එක්ක සම කරලා වැඩන්න කියන. ජලයේ තියෙන තාදී බව මොකද්ද? ජලයට පිරිසිදු දේත් සෝදන්න පුළුවන්, අපිරිසිදු දේත් සෝදනවා, අසූචිත් සෝදනවා, මුත්‍රාත් සෝදනවා, කෙලත්, සැරවලේ. එමෙ හේතුවට ජලය එයින් සංවේගයට පත් වෙන්නේ නැහැ වගේ, ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ වගේ, පිළිකුල් කරන්නේ නැහැ වගේ. ආපෝ ධාතුව දියහා සමකොට දියේ තියෙන ඒ ගුණේ හා සමකොට භාවනාව වඩනකොට ආපෝ ධාතු සංඥාව සහිත හිතට මනාප උපදින්නේ නැහැ, අමනාප උපදින්නේ නැහැ, කුසල් සිත විනාශ කරගෙන හිටින්නේ නැහැ. කුසල් සිත විදිහටම පවතිනවා. මේ විදිහටම තේජෝ ධාතුව ගින්දර එක්ක සමකොට වඩන්න කියනවා. එතකොට තේජෝ ධාතුව ගැන මනාප අමනාප මොකුත් උපදින්නේ නැතුව යනවා. හරියට ගින්න හැමදේම දවනවා, පවිත්‍ර අපවිත්‍ර හැමදේම දවනවා. ඒකක් ගැනවත් සංවේගයක් නැහැ, ලැජ්ජාවක් නැහැ, පිළිකුලක් නැහැ. ඒ වගේ හිත අපේ හිත මේ සංඥාව වඩපුවාම හොඳ උපේක්ෂා තාදී ස්වභාවයකට පත් වෙනවා. වායෝ ධාතුවට දේශනා කරලා තියෙන්නේ වායෝ හා සමකොට වඩන්න. එතකොට වායුවත් පිරිසිදු අපිරිසිදු අසූචි කෙල මුත්‍ර සැරව ඒවා මොකුත් හිතන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, ලැජ්ජා වෙන්නේ නැහැ, පිළිකුල් කරන්නේ නැහැ ඒවට. ඒ වගේම මේ භාවනාව වඩන මනස වායෝ ධාතුව සංඥා වඩන මනස කුසල් සිත විනාශ නොවි, කිසිදු අමනාපයක් හෝ මනාපයක් ඇති නොවි උපේක්ෂාවේ පිහිටනවා. ඊළඟට ආකාශ ධාතු හරියට අහස එක්ක සම කරලා වඩන්න කියනවා. යම්සේ අහස කොතැනකින්වත් කොතැනකවත් නොපිහිටියේ, අහස කොහෙවත් පිහිටලා නැහැ. රාහුල ඒ වගේ අහස හා සමකොට භාවනාව වඩන්න කියලා. එතකොට මනස කිසිවක පිහිටන්නේ නැහැ. එතකොට මනාප අමනාප ස්පර්ශ උපදින්නේ නැහැ. කියලා ඔන්න ඔය උපමා පහ මතක තියාගමු. ඒ උපමා වලින් පෙන්නන්නේ ඒ පොළවේ වායුවේ ඒ වගේම මේ අහසේ දියේ ඒවයේ තියෙන තාදී බව. ඒවයේ තියෙන උපේක්ෂා සහගත බව. ඒ මට්ටමට හිත වැඩෙන්න ඕනේ කියලායි මේ පෙන්නන්නේ. ওই මට්ටමට හිත වැඩෙනකොට රාහුල ආමඳුරන්ට අර ඇතිවෙච්ච විතර්කේ වගේ විතර්ක ඉතුරු වෙයිද කියලා. කියන්නේ මම හරි ප්‍රසන්නයි, උසස් වගේ ඒ හැඟීමක් මේ ආවේ, ඒ වගේ හැඟීම් එකක්වත් ඉතුරු වෙන්නේ නැතුව යනවා මේ තාදී ගුණය නිසා.
ඉතින් ඒ මට්ටමට එනකන් ආනාපාන සතියේ හිත සුදුසු නැහැ. ඒකයි මුලින් මේක වඩන්න කියන්නේ. පස්සේ තමයි ආනාපාන සතිය ගැන වෙනම විස්තර කරන්නේ සූත්‍රය අද වෙලා මදි වේ එතෙන්ට එන්න. අපි අද මේ මට්ටමින් අවසන් කරමු. එතකොට ආනාපාන සතිය කොහොමද මහත්ඵල මහානිසංස විදියට වඩන්නේ කියලා අහපු ප්‍රශ්නෙට හම්බෙච්ච උත්තරේ පළවෙනි කොටස තමයි අපි ඔය අපි අද සාකච්ඡා කරේ. අතරම් කොටස් දෙකක් තිබුණා. එකක් තමයි අර ස්කන්ධ පහ මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා වඩන්න. ඊළඟට මේ ධාතු පහ පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ කියන ධාතු පහ සමානව උපේක්ෂා මට්ටමට හිත එනකම් වඩන්න කියන අවවාදය. ඒතර ඔය විදිහට හිත හෙමින් සකස් කරගෙන තමයි ආනාපාන සතිය වඩන්න කියලා අවසානයේ දේශනා කරන්නේ. ඉතින් අපි එතෙන්ට එනකම් ඊළඟ දවසේ ඉතුරු ටික කරමු. අදට වෙලාව හරි නිසා මෙතනින් අවසන් කරන්න හිතුවා. ඒ ටික සාකච්ඡා කරලා ඊළඟ දවසේ අපි මුළුමනින් මේ අනුපිළිවෙල වඩන්නයි බලාපොරොත්තු. අද කරපු ටිකේ මොන හරි තව විමසිය යුතු තැන් තියෙනවද හිතේ? හොඳට මතක් කරලා බලන්න තමන්ගේ හිතේ තිබිච්ච ඒ භාවනා පිළිබඳ අවබෝධය සංඥා එක්ක අද කතා කරපු ටික ගැළපෙනවද හරියටම? නැත්නම් තමන් ඒ සංඥා වඩනකොට ආපු අවබෝධයත් එක්ක ගැළපෙනවද? තව පිරිසිදු කරගත යුතු මොන හරි විතර්ක තියෙවිද? හොඳයි. මනාව ගැළපිච්ච බවක් තමයි පේන්නේ. මොකද අමතර ප්‍රශ්නයක් නැති එකෙන් මං හිතන්නේ. එහෙනම් ඉතුරු අද අපි පටවි භාවනාවට කරපු ආකාරය ඒ විදිහම ඉතුරු හතරටත් දාලා ගෙදරදී ටිකක් වැඩිපුර වඩන්න. එහෙම වැඩද්දී එන යම් ප්‍රශ්න සහගත තැන් සාකච්ඡා කළ යුතු තැන් කියලා හිතෙන ඒවා ලියලා එවන්න සඳහිල් මහත්මයාට. ඊළඟ දවසේ අපි ඒවා සාකච්ඡා කරමු. ඒ වගේම ඊළඟ දවසේ මේ අනුපිළිවෙල තාම ඉවර නැහැ. ඉතුරු අනුපිළිවෙලත් ඒ භාවනා ටිකත් එක්කම ආනාපාන සතිය දක්වා වඩන්න අපි බලාපොරොත්තු වෙනවා. නම් අපි අවසන් කිරීම සඳහා අපි අතින් රැස් කරන්න යෙදුන සුවිශාල පුණ්‍ය ශක්තිය දෙවිවරුන්ටත් ඥාතීන්ටත් ඒ වගේම කල්යාණ මිත්‍රයින්ටත් සිසු සියලු සත්ත්වයින්ටත් අනුමෝදන් කරලා ඒ මහා දානමය පින සිද්ධ කරගෙන ඒ පිනත් ඇතුළු අද රැස් කරගන්න වෙච්ච සියලු කුසලයන් නිර්වාණ අවබෝධය පිණිසම අපි හැමෝටම හේතු වේවා කියන ප්‍රාර්ථනාව කරලා අවසන් කරමු. එහෙනම් අපි සිහි කිරීමට යමු. මුලින්ම සීකරන්න සීලමය කුසලය අද උදේ සමාදන් වෙච්ච විදිහටම එකදු සිල්පදයක්වත් නොකැඩී සුරකින්න හැකි වුණා මේ වෙනතෙක්ම. ඒ සඳහා බොහෝ පින් රැස් වුණා. දෙවනුව සීකරමු ධර්ම සාකච්ඡා මේ පින මහා රාහුලවාද සූත්‍රයත් ඊට අදාළ යම් අනිකුත් සූත්‍ර කරුණුත් ගලපමින් ධර්ම සාකච්ඡා කුසලය අද අපි හැමෝම සිද්ධ කරගත්තා. ඒ කුසලයක් මහත්ඵලයි මහානිසංසයි. ගොඩක් සතුටු වෙන්නේ ගැන. ඊළඟට භාවනාමය කුසලයේ පඨවි ධාතු වශයෙන් භාවනා කරමින් හිත වැඩුවා, තව පුහුණු කළා, කාම සංඥාවෙන් හිත මොදවල රූප සංඥාවකට මාරු වෙන මට්ටමට හිත සකස් කරගන්න උත්සාහ කළා. ඒ භාවනා කුසලය මහත්ඵලයි මහානිසංසයි.
දැන් සිහි කරමු මේ කුසලයන් වෙනුවෙන් යම් තාක් පුණ්‍යානිසංස ලෞකික වශයෙන් මට ලැබෙන්න තියනවාද ඒ පුණ්‍යානිසංස අන් අයට අනුමෝදන් කරනවා මං වෙනුවට ඒ අය ඒ පුණ්‍යානිසංස භුක්ති විඳිත්වා කියන කුසල චේතනාව සහිතව දානමය චේතනාව සහිතව සියලු සම්‍යක් දෘෂ්ටික දේවතලවල ඉන්න දෙවිවරු මේ වෙලාවේ සිහි කරන්න. ඊළඟට සෙසු දේවතලවල ඉන්න සියලු දෙවිවරු සිහි කරන්න. සිහි කරලා හිතමු මේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මං අද මේ දෙන පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා තමන් සතු කරගෙන භුක්ති විඳිමින් තමන්ගේ දේව සම්පත්තිය දිනු කරගනිත්වා බොහෝ කල් පවත්වා ගනිත්වා එතනින් නවතින්නේ නැතුව මේ පුණ්‍ය ශක්තිය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබලා සසරින් එතෙර වෙන්න හේතු උපනිශ්‍රේ කරගනිත්වා කියලා හිතලා පුණ්‍ය අනුමෝදනා කරමු දෙවියන්ට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මන්තරං. දෙවියන්ගේ චිත්ත ප්‍රීතිය තමන්ට දැනෙයි ඒ ගැන සතුටු වෙන ගමන් හිතන්න මෙයින් චිත්ත ප්‍රීතියට පත් වෙන දෙවිවරු බුද්ධ ශාසනය බුද්ධ දේශනා බුද්ධ ශ්‍රාවකයන් සුරකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට මේ භවයේ තමන්ගේ දෙමාපියන්න සිහි කරන්න. නමින් මියගිය අනිකුත් සියලු ඥාතීන් අරමුණු කර. ඒ අය විසින් මට කරපු උපකාර වචනකින් කියන්න බැරි තරම් සුවිශාලයි. ඒ ගැන සිහි කරන්න. ඒක උපමාවට තියාගෙන හිතන්න පෙර භවවල දෙමාපියොත් ඥාතීනොත් ඒ වගේමයි. ඒ සියලු පෙර භවයන්හි තමන්ට දෙමාපිය වෙච්ච ඥාතීන් වෙච්ච. නමින් මියගිය සියලු සත්‍යව සිහි කරන්න. හිතමු ඒ අයගේ ප්‍රාණකාරයෝ මේ මොහොතේ බොහොම හිත සතුටින් මම මේ දෙන පින් අනුමෝදන් වෙත්වා තමන් සතු කරගෙන භුක්ති විඳිත්වා ඒ පුණ්‍ය ශක්තියෙන් ඉන්න හැම භවයම සූඛී සුවපත් භාවයට පත් කරගනිත්වා එතනින් නවතින්නේ නැතුව මේ පින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබලා සසර දුකින් සදහටම මිදෙන්නත් හේතු උපනිශ්‍රය කරගනිත්වා කියලා හිතලා පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ගොඩාක් සතුටු වෙන්න ඒ අය වෙනුවෙන් ඉහලින්ම ඒ අය වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරාද පුණ්‍ය ශක්තියට අනුමෝදන් කරලා. ඒ වගේම මෙවැනි මහා පුණ්‍ය ශක්තිය ලබන්න උපකාර කරපු කල්යාණ මිත්‍ර පිරිස අරමුණු කරන්න. බොහෝ දෙනා උපකාර කරා සංවිධාන ශක්තියෙන්. ඒ වගේම මේ තාක්ෂණික උපකරණ ලබා දෙමින් ඒ වගේම බරපැන දරමින් තවත් බොහෝ ආකාරවලින් කල්යාණ මිත්‍රය උදව් කරා එයයි නිසයි මේ පින සිද්ධ කරගන්න ලැබුණේ. ඒ අයටත් ඒ අයගේ පවුල්වල ඥාතීන්ටත් මේ පිනේ ආනිසංස විදිහට නොපමාව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා සියලු සසර දුකින් මිදෙන්න හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි කරපු පිනත් අනුමෝදන් වේවා කියලා හිතලා පින් දෙමු. අවසාන වශයෙන් ලෝකතල සියල්ලම සිහි කරන්න. එකවර අනන්ත අප්‍රමාණ මේ සිහි වෙන සත්වයන් අතරේ කිසියම් වූ සත්වෝ කැමති නම් මන් දෙන පින් බාරගෙන අනුමෝදන් වෙලා තමන්ගේ භවයන් සුඛී සුවපත් භාවයට පත් කරන්න මේ වෙලාවේ ඒ සියලුම සත්වෝ මේ පින් අනුමෝදන් වෙත්වා
උතුම් චතුරාර්ය සත්‍ය ලබත්වා සසරෙන් මිදෙත්වා කියලා කැමති තාක් සත්වෙන්ට මේ පින් අනුමෝදන් වෙන්න ඉඩ දෙන්න. අවසාන වශයෙන් ඒ දානමේ පුණ්‍ය ශක්තියත් සිහි කරලා, අද සීලමේ පුණ්‍ය ශක්තියත් සිහි කරලා, භාවනාමේ පුණ්‍ය ශක්තියත් සිහි කරලා හිතන්න, මේ සියලුම පුණ්‍ය ශක්තිය උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මට හේතු වේවා, මේ දුක්ඛිත සසර ගමන නිමා වීම පිණිසම හේතු වේවා කියලා තමන් කෙරෙහි උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. අවසාන වශයෙන් මං අතින් සිදු යම්තාක් පුණ්‍ය ශක්තියක් තිබුණද ඒ සියල්ල කල්‍යාණ මිත්‍ර ඔබ හැම දිනාටම අනුමෝදන් කරනවා. සතුටින් අනුමෝදන් වෙත්වා. නිර්වාණ අවබෝධය ලබන්න හේතු උපනිශ්‍රේ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍ර.